नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स ए भाग्यवत अरहत सम्मा संबुद्धुरजानन वहांसेट नमस्कार वेवा। सूत्र पिटकेट आयत प्रेत वस्तुपाली एक उरग वर्गे රහතන් වහන්සේලා වනාහි කුඹුරක් වගේ දායකයෝ ගොවියන් වගේ පූජා කරන දාන වස්තුව බිත්තර වී වගේ මේ කරුණ තුන එකතු වුණාම තමයි පුණ්‍ය ඵලයක් උපදින්නේ දාන වස්තුව නැමැති බිත්තර වී ගොවිතැනත් කුඹුරත් යන මේ කරුණ තුන මිය පරලෝකයේ උදවියටත් දායකයන්ටත් පීඨ වෙනවාමයි පරලෝකීය උදවිය ඒ පින පරිභෝග කරනවා දායකයා දියුණු වෙන්නේ ඒ පිනෙන්මයි ඉතින් මේ ජීවිතේදීම කුසල් දහම් කරලා මියගේ උදවියටත් පුණ්‍ය පූජා පවත්වලා යහපතත් සිද්ධ කරගෙන සැපවත් තනවන දෙව්ලොවට යනවා පළමුවෙනි කෙත්තූපම ප්‍රේත වස්තුවයි ඔබේ ශරීරයේ මුළුමනින්ම රන්වන් දස දිසාවෙම බබලනවා ඒ වුණාට ඔබගේ මුඛය ඌරෙකුගේ වගේ ඔබ කලින් ජීවිතයේදී මොන වගේ කර්මයක්ද කළේ මං කයින් සංවර වෙලා හිටියා කයින් සිල් රැක්කා නමුත් වචනෙන් අසංවර වෙලා හිටියේ වචනෙන් සිල් රැක්කේ නැහැ පින්වත් නාරද ස්වාමීන් වහන්ස ඔබට පෙනෙන මේ ලස්සන පැහැපත් ශරීරය ලැබුණේ කයෙන් පින් කිරීම නිසායි පින්වත් නාරද ස්වාමීන් වහන්ස දැන් ඔබ වහන්සේම මේ ශරීරය දැක්කනව මම දැන් ඔබට කියන්නේ මේකයි වචනෙන් පව් විතරක් කරන්න එපා ඌරු කටක් තියෙන කෙනෙක් නම් වෙන්න එපා දෙවැනි සූකරමක ප්‍රේත වස්තුවයි ඔබේ ශරීරෙහි පෙනුම නම් දිව්‍ය සිරුරක් වගේ සුන්දරයි ඔබ ඉන්නේ ආකාශේ ඒ වුණාට ඔබේ මුඛය ඉතාමත් දුගඳයි පණුවන් කට පුරා පිරීලා කට කකා ඉන්නේ කලින් ජීවිතේදී ඔබ මොන වගේ කර්මයක්ද කරගත්තේ මම ඉස්සර පවිතු භික්ෂුවක් මං හරියට දුෂ්ට වචන කිව්වා සිල්වත් කෙනෙකුගේ වේශයෙන් හිටියා වචනේ සංවරකමක් තිබුණේම නැහැ මම බඹසර රැකපු නිසා මගේ ශරීර ස්වභාව වර්ණවත් වුණා කේලාම් කීම නිසායි මගේ කට කුණු වුණේ පින්වත් නාරදයන් වහන්ස දැන් ඔබ වහන්සේම මාව දැකගත්තානේ ලොවට අනුකම්පා ඇති බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා යම් කුසලයක් වදාරයිද මාත් දැන් ඒක කියනවා කේලමක් නම් කියන්ට එපා බොරුවක් කියන්ටත් එපා එතකොට ඔබට කැමැති සැප ලබන දෙවි කෙනෙක් වෙන්න පුළුවන් තුන්වෙනි පූතිමුඛ ප්‍රේත වස්තුවයි නොමසුරු උදවිය යම් යම් විශේෂ අරමුණු මුල් කරගෙන දාන ආදී පින්කම් කරනවා එක්කෝ මියගිය ඥාතීන් උදෙසා වෙන්න පුළුවනි එහෙමත් නැත්නම් ගෙවතු ආදියට අරක්ගත් දේවතාවුන් උදෙසා වෙන්න පුළුවනි ලෝකපාලක වූ යසස් ඇති සතරවරම් දිව්‍ය රාජවරුන් ඉන්නවා කුවේර දතරට්ට විරූපක්ක විරූල්හ කියන මේ දෙවිවරුන් උදෙසා දාන් පෑන් පූජා කරගත්තොත් දායකයන්ට නිෂ්ඵල වෙන්නේ නැහැ කෙනෙක් මරුණාට පස්සේ අඬලා වැඩක් නැහැ ශෝක කරලා වැඩක් නැහැ එක එක විදිහේ විලාප වලින් වැඩක් නැහැ ඒ වයින් මියගේ උදවියට කිසිම ප්‍රයෝජනයක් නැහැ ඒ ඥාති ප්‍රේතයෝ ඒ විදිහටම එහෙ ඉන්නවා මේ පූජා කරගත්තු දාණය ආර්ය සංඝයා උදෙසා ඉතා හොඳින් පිහිටියා
පින් අනුමෝදන් වනු කැමැති ප්‍රේතයාට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින මේ පින ඒ මොහොතේම ලැබෙනවා. හතරවෙනි පිට්ට දීතලිත ප්‍රේත වස්තුවයි. මළගිය ඥාතින් පෙරේත ලෝකේ ඉපදුනාට පස්සේ තමන් කලින් හිටපු ගෙවල් වලට ආයමත් එනවා. ඇවිදින් බිත්තියෙන් එහා පැත්තේ දොර මුල්ලෙත් බිත්තිය මුල්ලෙත් හතරමං සන්ධිවලත් ඉන්නවා. ගෙවල් වල උදවිය හොඳට කෑම බීම හදාගෙන කාලා බීලා ඉන්නකොට අර මැරිච්ච උදවියගේ අකුසල කර්ම නිසා කාටවත් ඔවුන්ව මතක් වෙන්නේ නැහැ. නමුත් ඔවුන් ගැන අනුකම්පා කරන ඥාතිවරු සුදුසු කාලෙට සැපසරුප් විදියට ප්‍රණීත විදියට දාණය අදලා ඒ ඥාතීන්ගේ නාමයෙන් ගුණවතුන්ට පූජා කරනවා. අපගේ පරලෝකීය ඥාතීන්ට මේ පින අයිති වෙත්වා. ඒ නෑදෑයෝ සුවපත් වෙත්වා කියලා පින් දෙනකොට එතනට ඒ මිය පරලෝකීය ඥාති ප්‍රේතයෝ රැස් වෙනවා. ඒ මළගිය ඥාතීන් ඒ ඒ තැන්වලට ඇවිදින් රැස් වෙලා ඉන්නවා. බොහෝ දන්පැන් වලින් දානමය පින්කම් සිදු කරනකොට ඉතා හොඳින් අනුමෝදන් වෙනවා. අනේ අපේ මේ නෑදෑයෝ බොහෝ කලක් ජීවත් වෙත්වා. ඕන් නිසා අපට මේ පුණ්‍ය සම්පත් ලැබුණානේව. අපටත් පූජාවන් ලැබුණානේව කියලා ඒ ඥාති ප්‍රේතයෝ සෙත් පතනවා. දන් දුන්න උදවියටත් නිෂ්ඵල වන්නේ නැහැ. ඒ ප්‍රේත ලෝකේ කුඹුරු වැඩ නැහැ. ගව පාලනයක් නැහැ. වෙලෙහෙළ දාමකුත් නැහැ. රන් රිදී මිල මුදල් ගනුදෙනුවකුත් නැහැ. කලුරිය කරලා ප්‍රේත ලෝකේ උපන්නට පස්සේ මේ මිනිස් ලෝකෙන් දෙන පිනකින් තමයි ඒ උදවිය ජීවත් වෙන්නේ. ඒක උස් බිමකට වැටෙන ජලය පහත් බිමකට ගලාගෙන යනවා වගේ දෙයක්. ඒ විදියටම තමයි මේ මිනිස් ලෝක ඥාතීන් විසින් දෙන පින් වලින් ප්‍රේතයින්ට සැප ලැබෙන්නේ. ඒ වගේම මහා ගංගා කුඩා ඇලදොළ වලින් රැස් වෙන දියෙන් මහා සයුරු පිරෙනා වගේ මිනිස් ලොව ඥාතීන් විසින් දෙන පින්වලින් තමයි ප්‍රේතයන්ට සැප ලැබෙන්නේ. ඒ ඥාතීන් ජීවත් වෙලා ඉන්න කාලේ මට මේ මේ දේවල් තියෙනවා. මට මේ මේ උපකාර කරලා තියෙනවා. මේ අය මගේ ඥාති මිත්‍රයෝ. මේ අය මගේ යාළුවෝ කියලා ඔවුන්ට ඉස්සර කරපු කියපු උපකාර සිහි කරගෙන පින් දෙන්න ඕනේ. අඬලා වැඩක් නැහැ. ශෝක වෙලා වැඩක් නැහැ. වෙන වැළපීමක් කරලා වැඩක් නැහැ. ප්‍රේත ලෝකයේ උපදින අයට ඒකෙන් කිසි ප්‍රයෝජනයක් නැහැ. ඒ ඥාති ප්‍රේතයෝ ඒ විදියටම එහෙ ඉන්නවා. බිම්බිසාර රජතුමනි, ඔබ අද තමන්ගේ මියගේ ඥාතීන් උදෙසා මේ දාණය පූජා කරගත්තා. ආර්ය සංඝයා කෙරෙහි පිදු දාණය යහපත් ලෙස පිනේ පිහිටියා. බොහෝ කලක් ඒ උදවියට මේ පින හිතසුව පිණිස හේතු වෙනවා. මේ මොහොතේම ඒ ඇත්තන්ට මේ පින් ලැබෙනවා. මේක හොඳ ඥාති ධර්මයක්, හොඳ ආදර්ශයක්. මියගිය උදවියට උසස් පූජාවක් කළා වෙනවා. භික්ෂු සංඝයාට ශක්තියක් ලබා දුන්නා වෙනවා. රජතුමනි, ඔබ විසින් බොහෝ කලක් යහපත පිණිස හේතුවන මහත් පිනක් රැස් කරගත්තා. පස්වෙනි තිරෝකුඩ්ඩ ප්‍රේත වස්තුවයි. ඔබේ ඇඟේ නූල් පොටක් නැහැ. හරීම විරූපී. ඔබේ ශරීරයෙන් හමන්නේ කුණු ගඳ. මැස්සෝ උතුරනවා. මෙහි ඉන්න ඔබ කවුද? අනේ ස්වාමීනි, මම මේ දුකේ වැටලා ඉන්නේ. මං යමලෝක උපම් පෙරේතයක්. මගේ අතින් පව්කම් කිරලා තමයි මනුස්ස ලෝකෙන් පෙරේත ලෝකෙට ගියේ. අනේ මං උදේවරුවේදී දරුවන් පස් දෙනෙක් වදනවා. ආයෙමත් හවස්වරුවටත් මං තව දරුවන් පස් දෙනෙක් වදනවා. මං ඒ දරුවන් ඔක්කොම කාලා දානවා. අනේ මගේ බඩගින්නට නම් ඒක සෑහෙන්නේ නැහැ. මගේ පපුව බඩගින්නේ පිච්චෙනවා. දුම් දානවා. මට බීමට වතුර පොදක් ලැබෙන්නේ නැහැ.
අනේ මම් පත්වෙච්ච විපත ගැන දැක වදාල මැනව. ඔබ විසින් කයෙන් වචනේ මනසින් මොන වගේ පවක්ද කරගත්තේ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද දරුවන්ගේ මස් කන්නේ? මගේ ස්වාමියාගේ අනෙක් බිරිඳට දරුවෙක් ලැබෙන්න හිටියා. උන්දැට පාපී දෙයක් කළ යුතුයි කියලා මට හිතුණා. මං ඒ දූෂිත වූ සිතින් අර දරු ගැබ විනාශ වෙන්න කටයුතු කළා. උන්දැට තිබුණේ දෙමාසයක බඩක්. අන්තිමේදී ලේ වෙලා වැක්කෙරුණා. එතකොට උන්දගේ අම්මා මාත් එක්ක කේන්ති ගත්තා. නෑදෑයන්ව රැස් කෙරෙව්වා. ඈ මාලව්වා දිවුරෙව්වා. මට බැනලා දොඩලා බය කෙරෙව්වා. එතකොට මං දරුණු විදියට දිවුරලා අම්ම බොරුවක් කිව්වා. යම් හේකින් ඔය ගබ්සාව කළේ මානම් මං දරුවන් වදන කන එකක්මයි වෙන්න ඕනේ කියලා. ඔය කර්මයක් බොරුවක් කියන දෙකේ විපාකේ තමයි මේ. ලේ වැක්කිරන ශරීරයක් ඇතිව මං දැන් දරුමස් කකා ඉන්නවා. හයවෙනි පංච පුත්ත කාදක ප්‍රේත වස්තුවයි. ඔබේ ඇඟේ නූල් පොටක් නැහැ. හරිම විරූපී. ඔබේ ශරීරෙන් හමන්නේ කුණු ගඳ. මැස්සෝ උතුරනවා. මෙහි ඉන්න ඔබ කවුද? අනේ ස්වාමීනි, මම මේ දුකේ වැටලා ඉන්නේ. මං යමලෝකේ උපන් පෙරේතියක්. මගේ අතින් පව්කම් කෙරලා තමයි මනුස්ස ලෝකයෙන් පෙරේත ලෝකයට ගියේ. අනේ මං උදේවරුෙදී දරුවන් හත් දෙනෙක් වදනවා. ආයෙමත් හවස් වරුවටත් මං තව දරුවන් හත් දෙනෙක් වදනවා. මං ඒ දරුවන් ඔක්කොම කාලා දානවා. අනේ ඒත් මගේ බඩගින්නට නම් ඒක සෑහෙන්නේ නැහැ. මගේ පපුව බඩගින්නේ පිච්චෙනවා, දුම් දානවා. ගින්නකට පිච්චි පිච්චි ඉන්න එක්කෙනෙක් වගේ මං ඉන්නේ. කිසිම නිවීමක් නැහැ. ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවද්ද කරගත්තේ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද දරුවන්ගේ මස් කන්නේ? මට පුතාලා දෙන්නෙක් හිටියා. ඒ දෙන්නාම හොඳ උස මහත තරුණයන්. ඉතින් මං පුතාලගේ හයිය අරගෙන ස්වාමියාව යට කරගෙන හිතට අරන් හිටියේ. එතකොට මගේ සැමියා මට කිපුණා. වෙන බිරිඳක් ඇඳන් ආවා. උන්දටත් ළමයෙක් ලැබෙන්න හිටියා. උන්දට පාපී දෙයක් කළ යුතුයි කියලා මට හිතුණා. මං ඒ දූෂිත වූ සිතින් අර දරු ගැබ විනාශ වෙන්න කටයුතු කළා. එතකොට බඩට මාස 3යි. කුණුලේ වෙලා ගැබ වැටුණා. එතකොට උන්දගේ අම්මා මාත් එක්ක කේන්ති ගත්තා. නෑදෑයන්ව රැස් කෙරෙව්වා. ඈ මාලවා දිවුරෙව්වා. මට බැනලා දොඩලා බය කෙරෙව්වා. එතකොට මං දරුණු විදියට දිවුරලා අම්ම බොරුවක් කිව්වා. යම් හේකින් ඔය ගබ්සාව කළේ මානම් මං දරුවන් වදලා කන එකියක්මයි වෙන්න ඕනේ කියලා. ඔය කර්මයක් බොරුවක් කියන දෙකේ විපාක තමයි මේ. ලේ වැක්කිරන ශරීරයක් ඇතිව මං දැන් දරුමස් කකා ඉන්නවා. හත්වෙනි සත්පුත්ත කාදක ප්‍රේත වස්තුවයි. තමන්ගේ ගවයා මිය යාම ගැන පුතෙක් අඬනවා. ඒ ගැන පියා මෙසේ අසයි. ඇයි ළමයෝ, උඹට පිස්සුද? නිල් තන කපාගෙන ඇවිල්ලා කාපං කාපං කියලා ඔය කවන්න හදන්නේ මැරිච්ච මාළු ගොනාට නේද? මේ මැරිච්ච ගොනා ආහාර පන්න දුන්නා කියලා නැගිටින්නේ නැහැ. අඥාන මිනිස්සෙක් දොඩන වගේ උඹත් ළමයෝ නුවණ නැති මෝඩෙක්ද? ඒ වුණාට තාත්තේ මේ තියෙන්නේ කකුල්, මේ තියෙන්නේ ඔළුව, මේ තියෙන්නේ වලිගෙත් එක්කම ඇඟ, මේ ඇස් දෙක තියෙන්නේ තිබුණ විදියටම මේ ගොනා නැගිටීවි. ඒ වුණාට අපේ සීයාගේ අතපය, ශරීරය, හිස මොකවත් දැක ගන්න නැහැ. එහෙම එකේ ඒ සීයා වෙනුවෙන් හදපු මැටි ස්තූප පිට අන්න තාත්තම නේද මෝඩ? ගින්නකට ඉසින ගිතෙලක් වගේ දුකෙන් ගිනිගත්තු මාව නිවිලා ගියා. වතුර ඉහලා නිවලා දානවා වගේ මගේ සියලු කාය චිත්ත පීඩා නිවිලා ගියා.
මගේ පපු ඇතුලේ ඇණී ඇණී තිබුණ ශෝක හුල ඔබ උදුරලා දැම්මා. පියාමල ශෝකය නිසා මං ගොඩාක් ශෝකයෙන් පිලිපිලි හිටියේ. ඔබ එක දුරු කළා. පින්වත් දරුව නුඹේ අවවාදේ අසපු ඒ මම දැන් ශෝක හුල් උදුරා දැමෝ කෙනෙක්. සිසිල් වුණ කෙනෙක්. නියුණු කෙනෙක්. දැන් මං ශෝක වෙන්නේ නැහැ. හඬන්නේ නැහැ. යම් කෙනෙකුට අනුකම්පා කරනවා නම් ප්‍රඥාවන්ත අය ඔහොම තමයි කරන්නේ. මේ සුජාත කුමාරයා තමන්ගේ පියාව ශෝකයෙන් මුදවනවා වගේ අන් අයව ශෝකයෙන් මුදවනවා. අටවෙනි ගෝණ ප්‍රේත වස්තුවයි. මේ කාන්තාව අසූචි මූත්‍රායි ලේයි සැරවයි කකා ඉන්නවා. මේ මොන වගේ කර්මයක විපාකයක්ද? මේ තැනැත්ති මොන වගේ කර්මයක්ද කරගෙන තියෙන්නේ? මෑ හැමතිස්සෙම අනුභව කරන්නේ ලේයි සැරවයිනව. අලුත් වස්ත්‍ර දෙකක් තියෙනවා. හරි ලස්සනයි. මුර්දුයි. පිරිසිදුයි. සනීපයි. නමුත් මෑට දුන්නාම ඒවා යකඩෙන් කරපු වස්ත්‍ර වගේ වෙනවා. මේ ස්ත්‍රිය කරගෙන තිබෙන්නේ මොන වගේ කර්මයක්ද? ස්වාමීන් වහන්ස, මෙයා මගේ බිරිඳ වෙලා හිටියේ. දාන ටිකක් පූජා කරගත්තේ නැහැ. මසුරුකමින්ම හිටියා. කෑදරකමින්ම හිටියා. මං ශ්‍රමණ බ්‍රාහ්මණින්ට දන් පැන් පූජා කරනකොට ඈකලේ මටත් බණින එක. නින්දා අපහාස කරපික. උඹ දන් දෙනවා. ඔය දානේ විපාක වශයෙන් පරලෝදී උඹට අසූචි මෝත්‍රා ලේ සැරව තමයි ලැබෙන්න ඕනේ. හැමතිස්සෙම උඹ අසූචි කාපා. ඔය පූජා කරන වස්ත්‍ර යකඩෙන් කරපු වස්ත්‍ර වෙයන්. ඔන්න ඔය විදියට දුෂ්චරිතයෙන්මයි හැසිරුනේ. දැන් ඉතින් පෙරේත ලෝකෙට ඇවිල්ලා කාලයක් තිස්සේ ඒවා කකා ඉන්නවා. නවවෙනි මහා පේසකාර ප්‍රේත වස්තුවයි. ඔය විමානය තුළින් ඉන්න ස්ත්‍රිය කවුද? ඔය විමානෙන් එළියට එන්නේ නැත්තේ මොකද? පින්වතිය, ඔය විමානෙන් ඔබතුමිය එළියට පැමිණුන මැනව අපි මහා ඉර්ධි ඇති ඔබතුමියව දැකගන්න කැමති. මං දුකෙන් ඉන්නේ. මට ලැජ්ජයි. මගේ ඇඟේ නූල් පොටක් නැහැ. මට එළියට එන්න විදියක් නැහැ. මුළු ශරීරෙම වැහිලා තියෙන්නේ කෙස් වලින්. මා පුංචි පිනක් කරගත්තු කෙනේ. හොඳයි. එහෙමනම් මං දැන් ඔබට මගේ මේ උතුරු සළුව පූජා කරනවා. පින්වතිය, මේ වස්ත්‍රය පොරව ගන්න. සොඳුර, ඊට පස්සේ විමානෙන් එළියට එන්න. ওই විමානෙන් ඔබතුමිය එළියට පැමිණු මැනව අපි මහා ඉර්ධි ඇති ඔබතුමියව දැක ගන්නට කැමති. අතකින් අතකට දෙන දෙයක් ලබා ගන්නට මට කැප නැහැ. ඔය පිරිස අතරින් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධා සම්පන්න උපාසක කෙනෙක් ඉන්නවා. එතුමාට මේ වස්ත්‍රය පොරවන්න. ඊට පස්සේ ඒ පින මට දෙන්න. එතකොට මං හැමාතින්ම සැපවත් වෙලා සුවසේ සිටීවි. ඒ වෙළඳ පිරිස අර උපාසකතුමාව හොඳට නැහැව්වා. සුවඳ ගැල්ලුවා. වස්ත්‍ර දෙකෙන් එකක් හොඳට ඇන්දෙව්වා. ඒ පෙරේතියට පින් අනුමෝදන් කළා. ඒ ෂණේම්ම ඇයට පින් දෙනකොට පුණ්‍ය විපාකේ ඉපදුනා. භෝජන, ඇඳුම් පැළඳුම්, පැන් ආදිය පහළ වුණා. මේක තමයි දානයේ ඵලය. එතකොට ඇගේ සිරුර පිරිසිදු වුණා. පවිත්‍ර වස්ත්‍රවලින් සැරසුණා. ඒ වස්ත්‍ර කසීසලු වලටත් වඩා උතුම්. ඕ සිනහවෙවි විමානෙන් එළියට නික්මුණා. මේක තමයි දානයේ ඵලය. ඔබේ දිව්‍ය විමානය ඉතා විචිත්‍රයි. සිත් කලුයි. බබලනවා. පින්වත් දෙව්දුව, අපි ආන මේ කාරණයට පිළිතුරු දෙන්න. මොන වගේ පුණ්‍ය කර්මයකින්ද මේ විපාකෙ ලැබුණේ? ස්වාමින් වහන්සේ නමක් පිඬු පිණිස වැඩියා. ඍජු සිත් ඇති උන්වහන්සේ ගැන මං ගොඩාක් පැහැදුනා. මං උන්වහන්සේට තෙල් කැවුමක් පූජා කළා. ඒ පින්කමේ විපාක වශයෙන් මම මේ විමානයේ ඉඳගෙන බොහෝ කාලයක් තිස්සේ සැප විඳා. දැන් ඒ පින ගෙවිලා ගිහින් තව ස්වල්පයක් තියෙන්නේ. තව 4 මාසිකින් පස්සේ මම මෙහෙන් චුත වෙනවා. එතකොට භයානක වූ
කටුක ගෝර අවීචි මහා නිරේ තමයි මා වැටෙන්නේ. ඒ නිරේ කොන් හතරක් තියෙනවා. දොරවලුත් හතරක් තියෙනවා. ඒවා කොටස් වශයෙන් ගානට බෙදලායි තියෙන්නේ. වටේටම තියෙන්නේ යකඩ පවුරක්. වහලා තියෙන්නේත් යකඩ පියනකින්. ඒ අවීචි මහා නරකාදී ඇවිලෙන ගිනිදැල් හරිම සැරයි. ඒ යකඩ භූමිය හැමතිස්සෙම යොදුන් 100ක් පුරාවට ගිනිදැල් පැතිරලා තියෙනවා. මං ඒ ඉපදිලා දීර්ඝ කාලයක් දුක් විඳින්න වෙනවා. කරපු පව්වල විපාක තමයි. ඒ නිසා මං ගොඩාක් ශෝකෙන් ඉන්නේ. දසවෙනි කල්ලාටිය ප්‍රේත වස්තුවයි. එක් දිව්‍ය පුත්‍රෙක් සුදුවැත් වාහනයකින් ඉස්සර වෙලා යනවා. තව දිව්‍ය පුත්‍රෙක් වෙළඹුන් යදූ රථයකින් මැදට වෙලා යනවා. පසුපසෙන් දිව්‍ය කන්‍යාවක් මණ්ඩපයකින් යනවා. එතකොට දස දිසාවම බබලනවා. ඒ වුණාට ඔබලා නම් අත්වලින් දඬුමුගුරු අරගෙන හඬ හඬා හොඳටම කැඩුණු බිඳුණු අතපය ඇති යනවා. ඊළඟට එකිනෙකාගේ ලේ බිබී ඉන්නවා. මිනිස් ලෝකේ ඉන්න කාලේ ඔබලා කරපු පාපය කුමක්ද? පාද හතරකින් යුතු සුදු හස්ති රාජෙක් ඉන්න වාහනයෙන් යන එක්කෙනෙක් ඉන්නවා. එයා අපේ ලොකු පුතා. දන් දුන්නා නේව. දැන් ඉතින් සැප විඳිමින් සතුටු වෙනවා. අර වෙළඹුන් හතර දෙනෙක් බැඳපු අස්වරතේ මැදට වෙලා ගමන් කරන කෙනෙක් ඉන්නවානේ. එයා අපේ මධ්‍යම පුතා. මසුරු කෙනෙක් නෙවෙයිනේ. දානපතියෙක් වෙලයි එයා බබලන්නේ. අර රන්සිවිගේකින් යන දෙවඟනක් ඉන්නවානේ. ඇය හරි නුවණැති. මුවත්තියක වගේ අඩවන් net තියෙනවා. ඈ අපේ බාල දෝනි. තමාට ලැබිච්ච කොටසින් භාගයක්ම දන් දුන්නා. දැන් ඉතින් සැපසේ සතුටු වෙනවා. ඔය දරුවෝ ටික ඉස්සර දන් දුන්නා. හිත පහදවාගෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ටයි දන් දුන්නේ. ඒකට අපි මසුරුකමින් හිටියා. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නිന്ദා අපහාස කළා. දරුවෝ ටික දිව්‍ය සැපෙන් සතුටු වෙනවා. ඒකට අපි කපල අවුවේ දාපු බටගස් වගේ වේලි වේලි ඉන්නවා. ඔබලාගේ කෑම බීම් මොනවාද? මොනවායේද නිදාගන්නේ? මහා පවිතුම් වන ඔබලා ජීවත් වෙන්නේ කොහොමද? හොඳට දේපල වස්තු තියෙන කාලේ ලැබිච්ච සැප වරදවා අරගෙන අද ඉතින් දුක් විඳිනවා. අපි කරන්නේ එකිනෙකනට වද හිංසා කරගෙන ගලන ලේසරව බොන එකයි. අපිට කොච්චර බිව්වත් ඇති වෙන්නේ නැහැ. අපිට එකිනෙකිනා රුස්සන්නේ නැහැ. දම්පැන් නොදෙන මිනිස්සු මරණින් මත්තේ ප්‍රේත ලෝකයට යනවා. ගිහින් වැළපී වැළපී ඉන්නවා. සමහර මිනිස්සු භෝග සම්පත් ලබා දෙන විට තමන් අනුභව කරන්නෙත් නැහැ, පින් කරගන්නෙත් නැහැ. ඒ පෙරේතයන් අධික බඩගින්නකින් පිපාසයකින් පීඩා විඳිනවා. බොහෝ කලක් දුකෙන් තැවි තැවි පිච්චෙනවා. ඔය දුක ඇති වෙන පාප කර්ම කරලයි කටුක ඵල ඇති දුක් අනුභව කරන්නේ. ධන දාහන්‍ය කියන දේවල් මොහතකින් ඉවරයි. මේ ජීවිතේ උනත් මොහතකින් ඉවරයි. මොහතකින් ඉවර වෙලා යන දේ පවතින්නේ මොහතක් බව තේරුම්ගත්තු නොනැති උදවිය තමන්ව දුකට යට නොවන දූපතක් කරගන්නවා. ධර්මයේ තේරුම් ගන්නට දක්ෂ මිනිස්සු ඉන්නවා. එයාලා ওই කාරණේ ওই විදියටම දන්නවා. රහතන් වහන්සේලාගේ ධර්මය අහලා දන් දෙන්න ප්‍රමාද වෙන්නේ නැහැ. 11 වෙන නාග ප්‍රේත වස්තුවයි. සර්පයා කරන්නේ තමන්ගේ හැව දිර්ලග්ගිය විට ඒක ශරීරයෙන් අත්හරින එකයි. අන්න ඒ වගේ මේ ශරීරයත් ප්‍රයෝජනයකට ගන්න බැරි වෙනකොට සිරුර අත්හැරලා කලුරිය කරනවා. ගින්නෙන් පිච්චෙන ඒ මල සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා මියගිය දරුවා සී කරලා මං අඬන්නේ නැහැ. එයාට යන්නට යම් ගමනක් තියෙනවා නම් එයා ඒ ගමන ගියා.
එයා පරලෝවින් මෙලොවට ආවේ අපි අඬ ගහලා නෙමෙයි. එයා මෙලොවින් පරලෝගියෙත් අපගේ අවසර අරගෙන නොවේ. යම් ආකාරයකින් ආවාද ඒ ආකාරයෙන්ම ගියා. ඉතින් එහෙම එකේ මේ වැළපීමේ අරුත මොකද්ද? ගින්නෙන් පිච්චනේ මලසිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා මියගිය දරුවා සී කරලා මං අඬන්නේ නැහැ. එයාට යන්නට යම් ගමනක් තියෙනවා නම් එයා ඒ ගමන ගියා. ඉතින් මං අඬන්නට ගියොත් වෙන්නේ කෙට්ටු වෙන එක විතරයි. ඒ හැඬීමෙන් මට ඇති ඵලය මොකද්ද? අපේ නෑදෑ හිත මිතුරන්ටත් ඇති වෙන්නේ නොඇල්ම විතරයි. ගින්නෙන් පිච්චනේ මලසිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා මියගිය දරුවා සී කරලා මං අඬන්නේ නැහැ. එයාට යන්නට යම් ගමනක් තියෙනවා නම් එයා ඒ ගමන ගියා. පොඩි දරුවෙක් ඉන්නවා. එයා ආකාශයේ ගමන් කරන සඳ ඉල්ලා ඇඬුවා. යමක් මියගිය උදවිය ගැන අඬනවා නම් අන්න ඒකත් ඒ වගේ දෙයක් තමයි. ගින්නෙන් පිච්චනේ මලසිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා මියගිය දරුවා සී කරලා මං අඬන්නේ නැහැ. එයාට යන්නට යම් ගමනක් තියෙනවා නම් එයා ඒ ගමන ගියා. පින්වත් බ්‍රාහ්මණය, මැටි කලයක් බිඳිලා ගිය විට ආයේ පැරණි විදියට ඒක පූට්ටු කරන්න බෑ. යමෙක් මියගිය උදවිය ගැන හඬනවා නම් අන්න ඒකත් ඒ වගේ දෙයක් තමයි. ගින්නෙන් පිච්චෙන ඒ මලසිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා මියගිය දරුවා සී කරලා මං අඬන්නේ නැහැ. එයාට යන්නට යම් ගමනක් තියෙනවා නම් එයා ඒ ගමන ගියා. 12 වෙනි උරග പ്രേත වස්තුවයි. පළවෙනි උරග වර්ගය නිමාවිය. එහි පිළිවෙල උද්දානයයි. කෙත්තූපමම් പ്രേත වස්තුව, සූකරමුක പ്രേත වස්තුව, පූතිමුක പ്രേත වස්තුව, පිට්ඨදීතලික പ്രേත වස්තුව, තිරෝකුඩ්ඩ പ്രേත වස්තුව, පංචපුත්ත പ്രേත වස්තුව, සත්තපුත්ත പ്രേත වස්තුව, ගෝණ പ്രേත වස්තුව, පේසකාර പ്രേත වස්තුව, කල්ලාටිය പ്രേත වස්තුව, නාග പ്രേත වස්තුව, උරග പ്രേත වස්තු යන പ്രേත වස්තු 12කි. දෙක උබ්බරි වර්ගය. ඔබේ ඇඟේ නූල් පොටක් නැහැ. හරිම විරූපී, කෙට්ටුයි. නහරවැල් පෑදිලා තියෙනවා. ඉලෑට ඉලිප්පිලා තියෙනවා. කෙට්ටු සිරුරක්. මෙතන ඉන්න ඔබ කවුද? අනේ ස්වාමීනි, මම මේ දුකේ වැටලා ඉන්නේ. මං යම ලෝකේ උපන් පෙරේතයා. මගේ අතින් පව්කම් කිරලා තමයි මනුස්ස ලෝකෙන් පෙරේත ලෝකයට ගියේ. ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවද්ද කරගත්තේ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මිනිස් ලෝකෙන් පෙරේත ලෝකයට ආවේ? අනේ ස්වාමීනි, මට අනුකම්පා කරන්න කවුරුවත් හිටියේ නැහැ. තාත්තවත් අම්මවත් වෙන නෑදෑ අයෙක්වත් හිටියේ නැහැ. හිත පහදවාගෙන ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට දාන ටිකක් දෙන්න කියලා ඔය කවුරුවත් මාව පෙළඹෙව්වේ නැහැ. පිපාසයෙන් තණ්හාවෙන් කාදමන මට මේ විදියට නිර්වස්ත්‍රයෙන් තව අවුරුදු 500ක් කල් ජීවත් වෙන්න වෙනවා. මං කරගත්තු පාප කර්මවල විපාක තමයි මේ. පින්වත් ආර්යයන් වහන්ස, මම නුඹ වහන්සේට වන්දනා කරනවා. මහා ආනුභාව ඇති ප්‍රඥන් වහන්ස, මට අනුකම්පා කරන සේක්වා. යම් කිසි දෙයක් දන් දීලා මට පින් දෙන සේක්වා. අනේ ස්වාමීනි, මාව මේ අපා දුකෙන් මුදවන සේක්වා. ප්‍රේතිය කෙරෙහි අනුකම්පාවෙන් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ හොඳයි කියලා පිළිතුරු දුන්නා. භික්ෂුන් වහන්සේලාට බත් පිඬකුත්, රියනක විතර රෙදි කැබැල්ලකුත්, පැන් භාජනයකුත් පූජා කළා. ඊට පස්සේ ඇයට ඒ පින අනුමෝදන් කළා. ඒ පින් දීපු සැනින්ම පුණ්‍ය විපාකේ පහළ වුණා. භෝජන, වස්ත්‍ර, පැන් ආදී සැප සම්පත් පහළ වුණා.
මේක තමයි දානෙහි ඵලය. එතකොට ඇගේ සිරුර පිරිසිදු වුණා. පවිත්‍ර වස්ත්‍ර වලින් සැරසුණා. ඒ වස්ත්‍ර කසීසලු වලටත් වඩා උතුම්. විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසුණු ඒ තැනැත්තිය සාරිපුත්තයන් වහන්සේ වෙත එළඹුණා. පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිසාවක්ම බබළුණ ඕසදී තාරකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහා අනුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකේ ඉන්න කාලයේදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔබ බැබලී බැබලී ඉන්න පින මොකද්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවෙම බබලනවා. ලෝකේ කාර්ණික මුනීන්ද්‍රයන් වහන්ස, නුඹ වහන්සේ මාව දැක්කා. මං පඬු පාට වෙලා කෙට්ටු වෙලා මහා බඩගින්නකින් නිර්වස්ත්‍රයෙන් කැඩුණු බිඳුණු අතපය ඇති සිවියකින් තමයි හිටියේ. භික්ෂුන් වහන්සේලාට බත් පිඬකුත් ප්‍රියනක විතර රෙදි කැබැල්ලකුත් පැන් භාජනයකුත් පූජා කළා. ඊට පස්සේ මට ඒ පින අනුමෝදන් කළා. බත් පිඬුවක පුණ්‍ය විපාකේ දැක වදාළ මැනව, මන් දැන් අවුරුදු 1000කට ඇති වෙන්න අනේක ප්‍රණීත රසමසවුලු ඇතිව කැමැති විදියට බත් කනවා. රියනක් පමණ රෙදි කැබැල්ලක පුණ්‍ය විපාකය දැක වදාළ මැනව, නන්ද රජුරුවන්ගේ රාජධානී යම්තාක් රෙදිපිඩියත් නම් ස්වාමීනි, ඊටත් වඩා බොහෝ වස්ත්‍ර මට තියෙනවා. මට කසීසලු තියෙනවා, කම්බිලි තියෙනවා, පාට රෙදි තියෙනවා, කපු රෙදි තියෙනවා. හරි විශාල වටිනා රෙදිපිලි ආකාශයේ එල්ලෙනවා. ඉතින් මං කැමති වෙන්නේ යම් යම් රෙදිවලටද, ඒවා තමයි මං හැඳගන්නේ. පැම්බඳුනක පුණ්‍ය විපාක දැක වදාළ මැනව, හරිම ලස්සන පොකුණක් මැවිලා තියෙනවා. ඒක හතරැස් ගැඹුරුයි. ඒකේ වතුර ටික හරි සීතලයි. සිනිඳු වැල්ල තියෙනවා. ලස්සන තොට තියෙනවා. සුවඳ වීදෙන නෙළුම් මහනෙල් පිපිලා තියෙනවා. මල් රේණු වතුරේ ඊර්ලා තියෙනවා. ඒ මන් දැන් මොකකටවත් බයක් නැහැ. හරි සතුටින් කෙලිසෙල්ලමින් ඉන්නේ. ඉතින් ස්වාමීනි, ලෝකේ කාරුණික මුනිවරයන් වහන්සේ නමක් වන නුඹ වහන්සේට වන්දනා කරගන්ටයි මම මේ ආවේ. පළමෙනි සංසාර මෝචක പ്രേත වස්තුවයි. ඔබේ ඇඟේ නූල් පොටක් නැහැ. හරිම විරූපී, කෙට්ටුයි. නහරවැල් පෑදිලා තියෙනවා. ඉලෑට ඉලිප්පිලා තියෙනවා. කෙට්ටු සිරුරක්. මෙතන ඉන්න ඔබ කවුද? අනේ මම මීට කලින් ආත්ම භාවවල ඔබ වහන්සේගේ වැදු අම්මා වෙලා ඉඳලා තියෙනවා. එහෙව් මම පෙරේත ලෝකේ උපන්නා නේවා. මහා බඩගින්දරින් මං දැන් පෙළෙනවා. බහැර කරපු කාර්ලා විසිකරන කෙල්ල සොට්ටු සෙම පිලිස්සෙන මලසිරුරින් උතුරන වුරුණු තෙල් දරුවන් වදාද්දී ලේ ගලන තුවාල වලින් වැගිරෙන ලේ සැරව නාසා හිසාදී කැපුණාම ගලන ලේ ස්ත්‍රී පුරුෂ ශරීර වලින් ගලන වෙනත් අසූචි මං අනුභව කරන්නේ බඩගින්දර ඉවසන්න බැරි නිසාමයි. සත්තුන්ගේ මිනිස්සුන්ගේ ලේ සැරව තමයි මං අනුභව කරන්නේ. අනේ මට පීටක් නැහැ, ඉන්න තැනක් නැහැ. මං අමුසොහොන් ඇඳම පීට කරගෙනයි ඉන්නේ. අනේ පුතුණුවන් වහන්ස, දානයක් දෙනසේක්වා. ඒ පින මට අනුමෝදන් කරනසේක්වා. මේ ලේ සැරව අනුභව කරන ජීවිතේ මට නිදහස් වෙන්න ඇතනම් මොනතරම් දෙයක්ද? කාරුණික උපතිස්සයන් වහන්සේ ඒ පෙරභවයේ මෑණියන්ව සිටි තැනැත්තියගේ වචනෙට සවන් දුන්නා. මහා මොග්ගල්ලාන, අනුරුද්ධ, කප්පින තෙරුන් වහන්සේලාටත් අමතා වදාලා හතරැස් කුටියක් හැදුවා. හදලේ කුටිය සිව් දිසාවෙන් වඩින සංඝරත්නයට පූජා කළා. ඒ කුටියත් ආහාර පාන ආදියත් පූජා කිරීමෙන් ලත් පින මවට අනුමෝදන් කළා.
ඒ පින්දීපු සැනින්ම පුණ්‍ය විපාකේ පහළ වුණා. භෝජන, වස්ත්‍ර, පැන් ආදී සැප සම්පත් පහළ වුණා. මේක තමයි දානේ ඵලය. එතකොට ඇගේ සිරුර පිරිසිදු වුණා. පවිත්‍ර වස්ත්‍ර වලින් සැරසුණා. ඒ වස්ත්‍ර කසී සළු වලටත් වඩා උතුම්. විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසුණු ඒ තැනැත්තිය කෝලිතයන් වහන්සේ වෙත එළඹුණා. පින්වත් දෙව්දුව, ඔබය සුන්දර රූපයෙන් බැබළෙමින් ඉන්නේ හැම දිසාවක්ම බබළුන ඕසදි තාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහා අනුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකේ ඉන්න කාලයේදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔබ බැබලි බැබලි ඉන්න පින මොකද්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. මම මීට කලින් ආත්මභාවවල සාරිපුත්‍රයන් වහන්සේගේ වැදු අම්මා වෙලා ඉඳලා තියෙනවා. එහෙව් මං පෙරේත ලෝකේ උපන්නානෝ. මහා බඩගින්දරින් මං පෙළුණා. බැහැර කරපු කාර්ලා විසිකරන කෙල, සොටු, සෙම, පිලිස්සෙන මල සිරුරින් උතුරන වුරුණු තෙල්, දරුවන් වදද්දී ගලන ලේ, තුවාල වලින් වැගිරෙන ලේ සරව, නාසා හිස ආදී කැපුණාම ගලන ලේ, ස්ත්‍රී පුරුෂ ශරීර වලින් ගලන වෙනත් අසූචි මං අනුභව කළේ බඩගින්දර ඉවස ගන්න බැරි නිසාමයි. සත්තුන්ගේත් මිනිස්සුන්ගේත් ලේ සරව තමයි මං අනුභව කළේ. අනේ මට පිහිටක් තිබුණේ නැහැ. ඉන්න තැනක් තිබුණේ නැහැ. මං අමුසොහොන් ඇඳම පිහිට කරගෙනයි හිටියේ. සාරිපුත්‍රයන් වහන්සේගේ දානෙ නිසා මට දැන් මොන බයක්වත් නැහැ. මං සතුටින් ඉන්නේ. ස්වාමීනි, ලෝකේ කාරුණික මුනිඳුන් වන නුඹ වහන්සේට වන්දනා කරගන්ටයි මම මේ ආවේ. දෙවෙනි සාරිපුත්ත තේරස්ස මාතු ප්‍රේත වස්තුවයි. ඔබේ ඇඟේ නූල් පොටක් නැහැ. හරිම විරූපී, කෙට්ටුයි. නහරවැල් පෑදිලා තියෙනවා. ඉලෑට ඉලිප්පිලා තියෙනවා. කෙට්ටු සිරුරක්. මෙතන ඉන්න ඔබ කවුද? ඒ කාලේ මගේ නම මත්තා. ඔබට කිව්වේ තිස්සා කියලා. අපි දෙන්නම එකම ස්වාමියාගේ බිරින්දෑවරුන් වෙලා හිටියේ. අනේ මම පව් කරගත්තු නිසායි මේ පෙරේත ලෝකෙට එන්ට සිද්ධ වුණේ. ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කරගත්තේ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මිනිස් ලෝකෙන් පෙරේත ලෝකෙට ආවේ? මං ඒ කාලේ හරි නපුරුයි. පරුස වචන කියනවා. ඊර්ෂ්‍යා කළා. මසුරුයි, කෛරාටිකයි. මං ඒ නපුරු වචන කතා කළා තමයි මේ පෙරේත ලෝකෙ ඉපදුනේ. ඔව්, ඔය කියන හැම දෙයක්ම මං දන්නවා. ඔබ ඒ කාලේ හරි නපුරු තමයි. මං දැන් අහන්නේ වෙනින් දෙයක්. ඔය මුළු ඇඟේම පස්තැවිරිලා තියෙන්නේ මොන කර්මයක් නිසාද? ඔබ හොඳට හිස සෝදලා වතුර නාලා හිටියා. ලස්සනට ඇඳගෙනත් හිටියා. එතකොට මං කළෙත් ඔබටත් වඩා ලස්සනට තව තව අලංකාර වෙච්ච එකයි. එතකොට මං බලාගෙන හිටියා ඔබ ස්වාමියත් එක්ක කතා බස් කළා. එතකොට මන් තුල ඇති වුණේ පුදුමාකාර ඊර්ෂ්‍යාවක්. මට ක්‍රෝධය ඇති වුණා. මං පස් අවුරක් අරගෙන ආවා. ඒ පස් වලින් ඔබට දමල ගැව්වා. අන්නේ කර්මයේ විපාකයෙන් තමයි පස්තැවරුණු ශරීරයක් ලැබුණේ. ඔව්, ඔය කියන හැම දෙයක්ම මං දන්නවා. ඔබ ඒ කාලේ පස් වලින් දමල ගැව්වා තමයි. මං දැන් ආන්නේ වෙනින් දෙයක්. ඔය මුළු ඇඟම කසකසා ඉන්නේ මොන කර්මයක් නිසාද? අපි දෙන්නම බෙහෙත් සොයන්ට වනාන්තරයට ගියානේ. ගිහින් ඔබ බෙහෙත් අරගෙන ආවා. නමුත් මං අරගෙන ආවේ කාඹිලිය ගෙඩි. ඒත් ඔබ දැනගෙන හිටියේ නැහැ මං ඔබ නිදාගන්න ඇඳේ ඒ කාඹිලිය ගෙඩි විසිරෝල දැම්මා. අන්නේ කර්ම විපාකෙන් තමයි මම මේ කහකහා ඉන්නේ. ඔව්, ඔය කියන හැම දෙයක්ම මං දන්නවා. ඔබ ඒ කාලේ කාඹිලිය විසිරෝල දැම්මා තමයි.
මන් දැන් අහන්නේ වෙනින්දයක් ඔබ ඔය නිර්වස්ත්‍රයෙන් ඉන්නේ මොන කර්මයක් නිසාද දවසක් යාළුවෝ ඔක්කොම එකතු වුණා නෑදෑයොත් එකතු වෙනවා ඒකට මගේ ස්වාමියාත් එක්ක එන්න කියලා ආරාධනා ලැබුණේ ඔබටයි මට ආරාධනා ලැබුණේ නැහැ මං ඔබේ වස්ත්‍රයක් හොරකම් කළා ඒක ඔබ දැනගෙන හිටියේ නැහැ අන්නේ කර්ම විපාකෙන් තමයි මං නිර්වස්ත්‍රයෙන් ඉන්නේ ඔව් ඔය කියන හැම දෙයක්ම මම දන්නවා ඔබ ඒ කාලේ මගේ වස්ත්‍රයක් හොරකම් කළා තමයි මං දැන් අහන්නේ වෙනින්දයක් ඔය තරම් අසූචි ගඳ ගහන්නේ මොන කර්මයක් නිසාද ඔබ සතුව තිබුණා සුවඳ වර්ග මල් මාලාව වටිනා සුවඳ විලෝ මං වැසිකිලි වලක දැම්මා ඒක මගේ අතින් සිදුණු පවක් අන්න ඒ කර්ම විපාකයෙන් තමයි මම මේ තරම් අසූචි ගඳ ගහන්නේ ඔව් ඔය කියන හැම දෙයක්ම මං දන්නවා ඔබ ඒ කාලේ ඔය වගේ පව් කළා තමයි මං දැන් ආන්නේ වෙනින්දයක් ඔබ ඔය තරම් දුකටපත් වෙලා ඉන්නේ මොන කර්මයක් නිසාද ඒ ගෙදර තිබුණු ධනය අපි දෙන්නටම සමානව ලැබිලා තිබුණා දම් පින්කම් කරන්නට වස්තුව තිබෙtti පවා Tamanට පීඩ පිණිස මම පින්කම් කළේ නැහැ අන්න ඒ කර්ම විපාකයෙන් තමයි මම මෙච්චර දුකටපත් උනේ ඒ කාලේ ඔබ මට මෙහෙම කිව්වා නුඹනම් කරන්නෙම පවුමයි පව කරලා නම් සුගතිය උපත ලේසියෙන් ලබන්න බෑ කියලා ඔබ මාව සැලකුවේ තනිකරම විරුද්ධ කාර්යයක් ඇටියටයි ඒ වගේම ඔබ මට ඊර්ෂ්‍යා කළා දැන් ඉතින් පේනව නේද පව්වල විපාක කොයි වගේද කියලා ඔබේ ගෙදර හිටපු දාසියන් ඔබ පැලඳූ ආභරණ දැන් ඉතින් පරිහරණය කරන්න වෙන උදවියනේ සැප සම්පත් කියලා කියන්නේ සදාකාලික දේවල් නොවේ දැන් භූත නම්මෝ මගේ පුතාගේ තාත්තා කඩපිල්ලේ ඉඳලා එනවා එතකොට මං ඔබට මොනවා හරි දෙන්නම් එතකම් මෙතනින් යන්න ඕන නැහැ අනේ මං නිස්වස්ත්‍රෙන් ඉන්නේ මං විරූපයි කටු ටික විතරයි තියෙන්නේ නහරවැල් පෑදිලා ස්ත්‍රීන්ට මේක ලැජ්ජාවට කරුණා භූතගේ තාත්තට මාව පෙනෙන්න එපා එහෙමනම් මං මොනවද ඔබට දෙන්නේ මං යමක් ඔබට දීලා ඔබ සියලු සම්පත් ලබාගෙන සූපත් වෙනවා නම් මං මොන වගේ දෙයක්ද කරන්න ඕනේ භික්ෂු සංඝයාගෙන් සංඝයා හැටිට භික්ෂුන් වහන්සේලා හතර නමකුයි ඒ වගේම පෞද්ගලික වශයෙන්ුත් භික්ෂුන් වහන්සේලා හතර නමකුයි කියන භික්ෂුන් අට නමකට දානේ වළඳවන්න ඒ පින්න මට අනුමෝදන් කරන්න එතකොට මං සුවපත් වේවි සියලු සැප සම්පත් වලින් සමෘද්ධිමත් වේවි ඇය හොඳයි කියලා පිළිතුරු දුන්නා භික්ෂුන් වහන්සේලා අට නමකට දන් වැළඳෙව්වා සිවුරු පිරිකර පූජා කරගත්තා ඒ පින්න ඇයට අනුමෝදන් කළා ඒ පින් දීපු සැනින්ම පුණ්‍ය විපාකේ පහළ වුණා භෝජන වස්ත්‍ර පැන් ආදී සැප සම්පත් පහළ වුණා මේක තමයි දානෙහි ඵලය එතකොට ඇගේ සිරුර පිරිසුදු වුණා පවිත්‍ර වස්ත්‍ර වලින් සැරසුණා ඒ වස්ත්‍ර කසී සළු වලටත් වඩා උතුම් විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසුණු ඒ තැනැත්තිය සම බිරිඳක්ව සිටි තිස්සා වෙත එළඹුණා පින්වත් දෙවුදුව ඔබේ සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිසාවක්ම බබළුවන ඖෂධී තාරකාවක් වගේ ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහමද මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද මහානුභාව ඇති පින්වත් දෙව්දුව මිනිස් ලෝකේ ඉන්න කාලයේදී මොන වගේ පිනක්ද ඔබ කළේ ආනුභාව සම්පන්නව ඔය බැබලී බැබලී ඉන්න පින මොකද්ද ඔබේ සිරුරෙන් වීදෙන එළියෙන් හැම දිසාවම බබලනවා ඒ කාලේ මගේ නම මත්තා ඔබට කිව්වේ තිස්සා කියලා අපි දෙන්නම එකම ස්වාමියාගේ බිරින්දෑවරුන් වෙලා හිටියේ අනේ මං පව් කරගත්තු නිසායි මේ ප්‍රේත ලෝකෙට එන්ට සිද්ධ වුනේ ඔබ දීපු දාන නිසා මට දැන් කිසි බයක් නැහැ මං සතුටින් ඉන්නේ නංගී ඔයාලා හැමෝම නෑදෑයනු සමග බොහෝ කලක් ජීවත් වෙත්වා තුන්වෙනි මත්තා ප්‍රේත වස්තුවයි ඔබ හරි කල්වි හරිම විරූපී පෙනුම නපුරුයි දකිනකොට බය හිතෙනවා ඇස් රතුයි දත් කළුයි
මංගිතන්නේ ඔබ මනුස්ස ස්ත්‍රියක් නම් වෙන්න බෑ. අනේ නන්දසේන මම නන්දා. ඔයාගේ ඉස්තර බිරිඳනේ මගේ අතින් පව් කෙරුණා. ඒකයි මේ පෙරේත ලෝකේ ඉපදුනේ. ඔබ විසින් කයෙන් වචනේ මනසින් මොන වගේ පවක්ද කරගත්තේ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මිනිස් ලෝකයෙන් පෙරේත ලෝකයට ආවේ? මං ඒ කාලේ හරි නපුරුයි. පරුස වචන කියනවා. මං ඔයාට කිසිම ගෞරවයක් කළේ නැහැ. ඒ නපුරු වචන කතා කරලා තමයි මේ പ്രേත ලෝකේ ඉපදුනේ. හොඳයි. මං එහෙමනම් ඔබට මේ උතුරු සළුව දෙන්නම්. මේ වස්ත්‍රය ඇඳගන්න. මේ වස්ත්‍රය ඇඳගෙන එන්න. මං ඔබව ගෙදර එක්ක යන්නම්. එතකොට ගෙදර ගියාම ඔබට වස්ත්‍ර ලැබෙනවා. කෑම් බීම් ලැබෙනවා. දරුවන්ව බලන්න පුළුවනි. ලේලිලාවත් බලන්න පුළුවනි. අනේ මට අතින් අතට දෙන දෙයක් අරගන්න කැප නැහැ. වීතරාගී වූ ගොඩාක් බණ දහම් දන්න සීල සම්පන්න භික්ෂුන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලාව දන්පැන් වලින් සන්තර්පණය කරවන්න. ඒ පින මට අනුමෝදන් කරන්න. එතකොට මං සුවපත් වේවි. සියලු සැප සම්පත් වලින් සමෘද්ධිමත් වේවි. ඔව් හොඳයි කියලා පිළිතුරු දුන්නා. වැළඳිය යුතු දන්පැන් පිළියෙල කරලා සිවුරු පිරිකර පිළියෙල කරලා සේනාසන පිළියෙල කරලා මහා දානයක් දුන්නා. ඒ වගේම කුඩයක් සුවඳ වර්ග මල් තව විවිධ දේවල් වලින් වීතරාගී වූ ගොඩාක් බණ දහම් දන්න සීල සම්පන්න භික්ෂුන් වහන්සේලා සන්තර්පණය කළා. ඒ පින ඇයට අනුමෝදන් කළා. ඒ පින් දීපු සැනින්ම පුණ්‍ය විපාකේ පහළ වුණා. භෝජන වස්ත්‍ර පැන් ආදී සැප සම්පත් පහළ වුණා. මේක තමයි දානේ ඵලය. එතකොට ඇගේ සිරුර පිරිසිදු වුණා. පවිත්‍ර වස්ත්‍ර වලින් සැරසුණා. ඒ වස්ත්‍ර කසී සළු වලටත් වඩා උතුම්. විචිත්‍ර වස්ත්‍රාභරණෙන් සැරසුණු ඒ තැනැත්තිය තමන්ගේ පැරණි ස්වාමියා වෙත එළඹුණා. පින්වත් දෙව්දුව, ඔබය සුන්දර රූපයෙන් බැබළෙමින් ඉන්නේ හැම දිසාවක්ම බබළුවන ඖෂධී තාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකේ ඉන්න කාලයේදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකද්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. අනේ නන්දසේන, මං නන්දා. ඔයාගේ ඉස්සර බිරිඳනේ මගේ අතින් පව් කෙරුණා. ඒකයි මේ පෙරේත ලෝකේ ඉපදුනේ. ඔබ දීපු දාන නිසා මට දැන් කිසි බයක් නැහැ. මං සතුටින් ඉන්නේ. ගෘහපතිය, ඔයාලා හැමෝම නෑදෑයනුත් සමග බොහෝ කලක් ජීවත් වෙත්වා. සුන්දර තැනැත්තිය, මුල් සහිතවම මසුරු මල දුරු කරන්න ඕන. මේ ජීවිතේදීම ධර්මයේ හැසිරෙන්න ඕන. දන් දෙන්න ඕන. එතකොට ශෝක නැති, දුක් රජස් නැති තැන වූ, හිතුව මනාපට ජීවත් වෙන්න පුළුවන් තැන වූ, නින්දා රහිත දෙව්ලෝට යන්න පුළුවනි. හතරවෙනි නන්දා പ്രേත වස්තුවයි. පින්වත් දරුව, නුඹ හරිම ලස්සනයි. මට්ට කුණ්ඩල දරාගෙන ඉන්නවා. මල්මාලා පැලඳ ඉන්නවා. රන් සඳුන් තවරාගෙන ඉන්නවා. ඉතින් මේ වනාන්තර මැද්දට ඇවිදින් දෑත් බැඳගෙන අඬනවා. මොන කාරණයකටද ඔච්චර දුකින් අඬන්නේ? මට කරත්තයක් හම්බ වෙලා තියෙනවා. ඒක රත්තරන් එකක්. ප්‍රභාස්වරයි. ඒ වුණාට රෝද දෙකක් නැහැ. මං ඒ දුකෙන් තමයි මේ ජීවිතේ අත්තරින්ට හිතාගෙන ඉන්නේ. අනේ ලස්සන දරුව, මට කියන්න, රත්තරනින්ද කරවලා වුණේ? මැණික් වලින්ද කරවලා වුණේ? එහෙම නැත්නම් පద్මරාග මැණික් වලින් හරි රිදියෙන් හරි කරවලා දෙන්නම්. මං ඔබට රෝද දෙකක් ලබා දෙන්නම්. එතකොට මේ මානවකයා ඔහුට මෙහෙම කිව්වා. සඳයි හිරුයි දෙකම අපට පේන්න තියෙනවා. රත්තරණින් කරවපු මගේ රතය ලස්සන වෙන්න නම් අන්නේ රෝද දෙක හැටියට ලැබුණොත් තමයි. අනේ පින්වත් දරුව, නුඹරි මෝඩ කෙනෙක් නොවැ. නොපැති යුතු දෙයක් නොවැ. ඔය නුඹ පතන්නේ. මං හිතන හැටියට නම් නුඹ මැරිලා යන්ටයි හදන්නේ. හිරු සඳු දෙක නම් නුඹට ලබා ගන්න පුළුවන් වෙන්නේ නැහැ.
මේ හිරුසඳු දෙකේ අහස් ගමනක් දකින්න ලැබෙනවා. පෑසටාන් දකින්න ලැබෙනවා. ඒ දෙකේ ගමන් මාර්ගයක් දකින්න ලැබෙනවා. නමුත් කෙනෙක් මැරුණට පස්සේ කොහෙත්ම දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට වැළපෙන අපි දෙන්නගෙන් වඩාත්ම මෝඩ කවුද? පින්වත් දරුව, ඔය ඇත්තක්මයි කිව්වේ. මන් තමයි මේ වැළපෙන අයගේ මෝඩම කෙනා. හඳ ඉල්ලා හඬන දරුවෙක් වගේ. කලුරිය කරලා පරලෝකීය අය ඉල්ල ඉල්ල මමයි හඬන්නේ. ගින්නකට ඉසින ගිතෙල්ලක් වගේ දුකෙන් ගිනිගත්තු මාව නිවිලා ගියා. වතුර ඉහළ නිවලා දාන වගේ මගේ සියලු කාය චිත්ත පීඩා නිවිලා ගියා. මගේ පපුව ඇතුලේ ඇනි ඇනි තිබුණු ශෝක හුල ඔබ උදුරලා දැම්මා. පුත්‍ර ශෝකේ නිසා මං ගොඩාක් ශෝකයෙන් පෙලිපෙලි හිටියේ. නුඹේක දුරු කළා. පින්වත් දරුව, නුඹේ අවවාදය අසපු ඒ මම දැන් ශෝක හුල් උදුරලා දැම්මෝ කෙනෙක්, සිහිල්ලු කෙනෙක්, නියුණු කෙනෙක්. දැන් මං ශෝක වෙන්නේ නැහැ. නුඹ දෙවියෙක්ද, ගාන්ධර්වයෙක්ද, එහෙම නැත්නම් පුරින්දද වූ සක්‍රියාද? කවුද ඔබ? කාගේවත් පුත්‍රයෙක්ද? අපි මේ කරුණ දැනගන්නේ කොහොමද? ඔබ හඬන්නේ යම් කෙනෙක් උදෙසාද? ඔබ වැළපෙන්නේ යම් කෙනෙක් උදෙසාද? ඒ ඔබේ පුතා සොහනේ දවලා නේද ඉන්නේ? ඒ මං කුසල් කරගත්තා. මං දැන් දෙව්ලොව දෙවියන් අතර ඉන්නේ. තමන්ගේ ගෙදරදී සුළු වශයෙන් හෝ බොහෝ දන් දුන්න බවක් නම් අපි දන්නේ නැහැ. ඒ වගේම උපෝසත සිල්ලාදී රැක බවක්වත් අපි දන්නේ නැහැ. එහෙම එකේ දිව්‍ය ලෝකේ ගියේ මොන වගේ පුණ්‍ය කර්මයකින්ද? මං තමන්ගේ නිවසේ හොඳටම ලෙඩ වෙලා හිටියේ. දුකටපත් වෙලා හිටියේ. ගිලන් වෙලා හිටියේ. ආතුර වෙලා හිටියේ. සැකෙන් එතරට වැඩි නිකෙලෙස් වූ අලාමක ප්‍රඥා ඇති සුගතෝ බුදුරජාන් වහන්සේව මට දැක ගන්න ලැබුණා. ඒ මං ගොඩාක් සතුටුණා. හිත පහදව ගත්තා. තථාගතයන් වහන්සේට වන්දනා කරගත්තා. අන්නේ පිංකම කරලා තමයි දෙව්ලොව දෙවියන් අතරට මම පැමිණුණේ. හරීම ආශ්චර්යයි. පුදුම සහගතයි. වන්දනා කළ පමණින්ම මේසා පුණ්‍ය විපාකයක් ලැබෙනවා නම් මම සතුටු සිතක් ඇති කරගන්නවා. හිත පහදව ගන්නවා. අදම බුදුරජාණන් වහන්සේව සරණ යනවා. ඔව්, අදම බුදුරයන් වහන්සේව සරණ යන්නේ. ශ්‍රී සද්ධර්මයත් ආර්ය සංගරුවනත් සරණ යන්නේ. ඒ වගේම පංචශීලයත් කඩ කරන්නේ නැතුව, පළුදු කරන්නේ නැතුව සමාදම් වෙන්න. ඉක්මනින්ම සතුන් මැරීමෙන් වෙන්වන්න. ලෝකේ නුදුන් දෙය නොගෙන ඉන්න. මත්පැන් බොන්න එපා. බොරු කියන්නත් එපා. සිය බිරිඳගෙන් පමණක් සතුටු වෙන්න. මින්වත් යක්ෂය, ඔබ නම් මගේ යහපත කැමති කෙනෙක්. මින්වත් දෙවිය, ඔබ මට හිතවත් කෙනෙක්. ඔබ දැන් මගේ ගුරුවරයා. මං ඔබ කියපු දේ කරනවා. මං බුදුරජාන් වහන්සේව සරණ යනවා. අනුත්තර වූ ශ්‍රී සද්ධර්මයන් සරණ යනවා. නරදේවයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සරණ යනවා. ඉක්මනින්ම සතුන් මැරීමෙන් වෙන් වෙලා ඉන්නවා. ලෝකේ නුදුන් දේ නොගෙන ඉන්නවා. මත්පැන් බොන්නේ නැහැ. බොරු කියන්නේත් නැහැ. සිය බිරිඳගෙන් පමණක් සතුටු වෙනවා. පස්වෙනි මට්ට කුණ්ඩලී ප්‍රේත වස්තුවයි. කෘෂ්ණ රජතුමනි, නැගටිනු මැනව. ඇයි නිදා සිටින්නේ? ඔබගේ ඔය නිදීමෙන් සිදුවන යහපත මොකද්ද? ඔබගේ යම් සහෝදරයෙක් ඉන්නවානේ. එයා ඔබගේ හදවත වගේ, ඔබේ දකුණු ඇස වගේ. කේසව රජතුමනි, ඔහු වාත රෝගයකින් බලවත් පීඩා විඳිනවා. ඔහු හාවෙක් ඉල්ල ඉල්ල නන්දොඩවනවා. ඒ රෝහිණිය අමාත්‍යවරයාගේ වචනය අහපු කේසව රජතුමා හරි කලබලෙන් නැගිට්ටා. සහෝදරයා ගැන ශෝකයෙන් පෙළෙන්න වුණා. ඈ, ඒ මොකද්ද? පිස්සු හැදුන කෙනෙක් වගේ මේ මුළු ද්වාරවතී නගරේ පුරාම හාවෙක් ආවෙක් කිය කියා නන්දොඩවන්නේ. ඇත්තටම ඔබ හාවෙකුට කැමතිද? රත්තරණින් හරි, මැණික් වලින් හරි, ලෝහ වලින් හරි, එහෙමත් නැත්නම් රිදියෙන් හරි, සක් ශිලා පබළු ආදී දෙකින් හරි මං ඔබට හාවෙක් හදවලා දෙන්නම්. වනාන්තරවල වනයම ගොදුරු කොටගෙන ඉන්න වෙනත් හාවොත් ඉන්නවා. ඔබට ඒ හාව මුණත් ගෙනත් දෙන්න. මොන වගේ හාවෙකුටද ඔබ කැමති? කේසවයනි,
මං යම් හාවුන් පොළොව ඇසුරු කරගෙන ඉන්නවා නම් මං ඒ හාවුන්ට කැමති නැහැ. මං කැමති සඳ මඩලේ ඉන්න හාවාට. මට ඒ හාවා අරගෙන දෙන්න. මල්ලි ඔබ මේ සඳ මඩලින් හාවෙක් ඉල්ලන එක නම් නොපැති යුත්තක්මයි පතලා තියෙන්නේ. ඔබ මේ මధుර වූ ජීවිතය නිර්පරාදේ අතහැර දාන්නයි යන්නේ. කෘෂ්ණය එහෙනම් ඔබ ඔය විදිහට අනුන්ට අනුශාසනා කර කර ඉන්නවා. ඔබේ අනුශාසනාව දන්නවා නම් තමන්ගේ මියගිය පුතා වෙනුවෙන් අදත් ශෝක කර කර ඉන්නේ මොකද? මිනිස්සුන්ටත් දෙවියන්ටත් ලබා ගන්න බැරි යම් දෙයක් තියෙනවා. මගේ උපම් පුතා මැරෙන්න එපා කියන ඒ කාරණාව තමයි ලබා ගන්න බැරි දේ. ඒ කොහොම ලබන්නද? කෘෂ්ණය ඔබ මේ මියගිය දරුවෙක් උදෙසා ශෝක කරනවා. නමුත් කිසි මන්තරයකින් මුල් බේතකින් වෙනත් ඔසු වලින් සල්ලි වලින් එයාව ආපහු එක්කගෙන එන්න බෑ. මහා ධනවත් උදවිය, මහා භෝග ඇති උදවිය, ක්ෂත්‍රිය වූ රජවරු, තවත් බොහෝ ධන ධාන්‍ය ඇති උදවිය යන ඔය කවුරුත් අජරාමර උදවිය නොවේ. ක්ෂත්‍රිය උදවිය ඉන්නවා, බ්‍රාහ්මණවරු ඉන්නවා, වෙළඳ ව්‍යාපාරිකයෝ ඉන්නවා, දැසි දස්සන් ඉන්නවා, චණ්ඩාල උක්කුස කුලවලා ඉන්නවා, තව නොයෙකුත් උදවි ඉන්නවා. ඔය කවුරුත් ඉපදීමෙන් අජරාමර වෙච්ච උදවිය නොවේ. අට්ටක වාමක ආදී ඍෂිවරුන්ගේ පරම්පරාවෙන් ආපු සයවැදෑරුම් වේද මන්ත්‍ර පාඩම් කරන උදවිය ඉන්නවා. අනෙක් උදවියත් ඉන්නවා. ඔය කවුරුත් ඒ ඇති කරගත්තු විද්‍යාවෙන් අජරාමර වෙන්නේ නැහැ. ශාන්ත ඍෂිවරු ඉන්නවා, සීල සංවරයෙන් යුක්තයි, තපස් රකින්නවා. ඒ තපස්වීන් වහන්සේලා කාලේ ආවහම ශරීරය අත්හැර දානවා. වඩන ලද සිත් ඇති රහතන් වහන්සේලා ඉන්නවා, නිවන් මඟ සම්පූර්ණ කරලා ඉන්නේ, ආශ්‍රව රහිතයි. පිම්පව් මේ ජීවිතය තුලම ගෙවා දමලා අන්තිමේදී මේ සිරුර බැහැර කරනවා. ගින්නකට ඉසින ගිතෙලක් වගේ දුකෙන් ගිනිගත්තු මාව නිවිලා ගියා. වතුර ඉහලා නිවලා දානවා වගේ මගේ සියලු කාය චිත්ත පීඩා නිවිලා ගියා. මගේ පපු ඇතුලේ ඇණි ඇණි තිබුණු ශෝක හුල ඔබ උදුරලා දැම්මා. පුත්‍ර ශෝකය නිසා මං ගොඩාක් ශෝකෙන් පෙලිපෙලි හිටියේ. ඔබ ඒක දුරු කළා. පින්වත් දරුව, නුඹේ අවවාද අසපු ඒ මම දැන් ශෝකහුල් උදුරා දැමෝ කෙනෙක්, සීල්ුණ කෙනෙක්, නිවුණු කෙනෙක්. දැන් මං ශෝක වෙන්නේ නැහැ, හඬන්නේ නැහැ. ලෝකයාට අනුකම්පා කරන ප්‍රඥාවන් උදවිය ඔය විදිහට කරනවා. ගත පඬිතුමා තමන්ගේ වැඩිමහල් සහෝදරයා ශෝකෙන් එතර කෙරෙව්වා වගේ. ගත පඬිතුමා තමන්ගේ වැඩිමහල් සහෝදරයා ශෝක රහිත බවට පත් කළේ සුභාසිතයෙන්මයි. යම් කෙනෙකුට ඔය විදිහේ ඇමතවරු ඉන්නවා නම්, පිරිවර සේනාව ඉන්නවා නම්, ඒ කෙනාට ඔය විදිහට යහපත් වෙනවා. හයවෙනි කන්නා ප්‍රේත වස්තුවයි. ඔබේ ඇඟේ නූල් පොටක් නැහැ. හරිම විරූපී, කෙට්ටුයි. නහරවැල් පෑදිලා තියෙනවා. ඉලෑට ඉලිපිලා තියෙනවා. කෙට්ටු සිරුරක්. නිදුකාණෙනි, මෙතන ඉන්න ඔබ කවුද? අනේ පින්වත්නි, මම මේ දුකේ වැටලා ඉන්නේ. මං යමලෝකේ උපන් පෙරේතෙක්. මගේ අතින් පව්කම් කෙරලා තමයි මනුස්ස ලෝකෙන් පෙරේත ලෝකයට ගියේ. ඔබ විසින් කයෙන් වචනෙන් මනසින් මොන වගේ පවක්ද කරගත්තේ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මිනිස් ලෝකෙන් පෙරේත ලෝකයට ආවේ? දසන්න රටවැසියන්ගේ ඒකරච්ච කියලා ප්‍රසිද්ධ නගරයක් තියෙනවා. මං කලින් ජීවිතයේදී ওই නගරේ සිටුවරෙක් වෙලා හිටියේ. මාව කවුරුත් දැනගත්තේ දනපාල සිටුවරය කියලායි. මට අමුරන් විතරක් කරත් 80ක් පුරවලා තිබුණා. රන් රිදී තව සෑහෙන තරම් තිබුණා. වෛරෝඩි මැණික් මුතු ආදියත් හරියට තිබුණා. ඉතින් ඔය වගේ මහා ධනස්කන්ධයක් තිබුණු මට දන් දෙන්න කැමැත්තක් ඇති වුණේම නෑනව. මං ආහාර අනුභව කළේ දොරවල් වහගෙන. යාචකේන්ට මාව දකින්නවත් ලැබෙන්න එපා කියලා.
මට ශ්‍රද්ධාවක් තිබුණේ නැහැ. මම අසුරුයි, කෑදරයි. අනුන්ට හරියට අපහාස කරනවා. දන් දෙන උදවියට, පින් කරන උදවියට කරුණු කියලා බොහෝ දෙනෙක්ව එයින් වළක්වලා තියෙනවා. දන් දීමේ කිසි විපාකයක් නැහැ. සිල් රැකලා සංවර වෙලා ඇති ඵලයේ මොකද්ද? පැම්පකුණු ලිං වගේම පොදු යහපතට වගා කරපු උයන්මතු තිබුණා. පාපීසිතින් යුතු මං ඒව වනසලා දැම්මා. දුර්ග මාර්ගවල තිබුණු ඒ දඬුත් වෙනසුවා. ඒ මං පින්දහම් කරගත්තේ නැහැ. පවුම රැස් කරගෙන මනුස්ස ලෝකයෙන් චුත වුණා. ඉතින් මං පෙරේත ලෝකේ උපන්නා. බඩගින්නෙන් පිපාසයෙන් පුදුම දුකක් විඳින්නේ. දැනට මං මිය පරලෝ ගිහින් අවුරුදු 55ක් වෙනවා. මම මේ දක්වාම කාපු කෑමක් ගැන, බීපු බීමක් ගැන දන්නේවත් නැහැ. යම් දන් නොදී වැලකී සිටීමක් ඇද්ද, ඒකමයි විනාශය. යම් විනාශයක් ඇද්ද, ඒකමයි දන් නොදී වැලකී සිටීම. යම් දන් නොදී වැලකී සිටීමක් ඇද්ද, ඒකමයි විනාශය කියන ඔය කාරණය පෙරේතයෝ දන්නවා. මං ඉස්සර හොඳට දීපල වස්තු තිබෙද්දිත් දීමෙන් වැළකිලා හිටියා, දුන්නේම නැහැ. දන්පැන් පූජා කරගන්න ඕන කරන දේවල් මන් ළඟ තිබෙද්දි Tamante පිහිටක් සලසා ගත්තේ නැහැ. දැන් මං පසුතැවි තැවි ඉන්නවා. පව්වල නම් විපාක ලැබුණා. තව මාස 4යි මට තියෙන්නේ. ඊට පස්සේ මම මේ පෙරේත ලෝකෙන් චුත වෙනවා. තව මාස 4 මාර්ගෙන් පස්සේ මම මේෙන් චුත වෙනවා. එතකොට භයානක වූ කටුක ගෝර අවීචි මහා නිරේ තමයි මා වැටෙන්නේ. ඒ නිරේ කොන් හතරක් තියෙනවා. දොරවලුත් හතරක් තියෙනවා. ඒවා කොටස් වශයෙන් ගානට බෙදලායි තියෙන්නේ. වටේටම තියෙන්නේ යකඩ පවුරක්. වහලා තියෙන්නේ යකඩ පියනකින්. ඒ අවීචි මහා නරකාදී ඇවිලෙන ගිනිදැල් හරිම සැරයි. ඒ යකඩ භූමියේ හැමතිස්සෙම යොදුන් 100ක් පුරාවට ගිනිදැල් පැතිරලා තියෙනවා. මං එහෙ ඉපදිලා දීර්ඝ කාලයක් දුක් විඳින්න වෙනවා. කරපු පව්වල විපාක තමයි. ඒ නිසා මං ගොඩාක් ශෝකයෙන් ඉන්නේ. පින්වත්නි, දැන් මෙතන රැස් වූ ඔබ සියලු දෙනාට මං කියන්නේ ඔබට යහපතක් වේවා. හොර රහසේවත් එලි පිටවත් පව් කියන જાති නම් කරන්න එපා. යම් හේකින් ඔබ ඉදිරියේදීවත් පව් කරනවා නම්, දැනුත් පව් කරනවා නම් ඔබට ගැලවෙන්නට නම් ලැබෙන්නේ නැහැ. අහසට නැගලා පලා ගියත් විපාක වලින් ගැලවෙන්න බෑ. අම්මාට හොඳට සලකන්න, පියාටත් හොඳට සලකන්න, කුල දෙට්ටුවන්ට හොඳට සලකන්න, ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට හොඳට සලකන්න. එහෙම කරලා ඔබ සුගතිය උපදින්න. හත්වෙනි ධනපාල ප්‍රේත වස්තුවයි. ස්වාමීන්, ඔබ ඉන්නේ නිර්වස්තරයේ. ඇඟපත කටු ගැහිලා. ඔබ වැවිද්දෙක් නේද? මේ රැතිස්සේ කොහෙද යන්නේ? මොන කාරණාවකටද? මට ඒ කාරණාව කියන්න. මට පුළුවන් දෙයක් නම් මං ඔබට හැමදේම වස්තුව දෙන්නම්. ලෝකයේ සුප්‍රසිද්ධ නගරයක් තියෙනවා. ඒ තමයි බරණැස් නුවර. මං එහේ ධනවත් ගෘහපතියෙක් වෙලා හිටියා. හැබැයි මට තිබුණේ දීන ගති. මං මේ කාම සම්පත් වලට ගිජු වෙලා හිටියා. දන් දුන්න කෙනෙක් නම් නොවේ. දුස්සීල බව නිසා මම මේ පෙරේත ලෝකේ ඉපදුනා. ඒ මං කරගත්තු පව් නිසාම බඩගින්නෙන් පෙළෙනවා. මගේ කය ඉදිකටු වලින් විදිනවා වගේ. කෑම පීම් ටිකක් සොයාගෙන මං නෑයන් ළඟට යනවා. උන්දලා දන් දෙන්නෙත් නෑ. දන් දෙනකොට පරලෝදී පුණ්‍ය විපාක ලැබෙන බව උන්දලා පිළිගන්නෙත් නෑ. මගේ දුව නම් නිතරම දාන ගැන කියනවා. දෙමව්පියන්ට මුතුන් මිත්තන්ට මං නම් දාන දෙනවා කියලා. බ්‍රාහ්මණයෙක් ගෙන්වලා ඒ උදවියට කෑම්බීම් වලින් සලකනවා. මං එතකොට මොනවහරි අනුභව කරන්න හිතාගෙන අන්ධක වින්දයට යනවා. එතකොට ඒ රජ්ජුරුව පෙරේතයට මෙහෙම කිව්වා. ඔබ ගිහින් ඉක්මනට එන්න. මමත් ඔබට පූජාවක් කරන්නම්. ඔබට යම්කිසි අවශ්‍යතාවයක් තියෙනවා නම් මට කියන්න. මං ඒ ඇද හේතු ලෙස කරුණු සහිතව කියන දේ අහනවා. එහෙමයි කියලා ඒ පෙරේතයා දාන දෙන තැනට ගියා. බමුණු පිරිස ඒ දානේ පිළි අරගෙන අනුභව කළා. මාර්ගඵලලාභී ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා ඒ දානෙට වැඩියේ නැහැ. එයා ආයෙමත් රජගහනුවරට ආවා.
අජාසත් රජුරන් ඉදිරියේ පහළ වුණා. රජතුමා නැවත ආපේ පෙරේතයව දැක්කා. දැකලා මෙහෙම කිව්වා. මං ඔබට මොනවද දෙන්නේ? ඔබට යම් කිසි දෙයක් අවශ්‍ය නම් මට කියන්න. මං ඔබට බොහෝ කාලයක් සතුටින් පිනා යන්න ඕන කරන දේවල් දෙන්නම්. රජුරන් වහන්සේ බුදුරජාණන් වහන්සේටත් ආර්ය සංඝරත්නයටත් දානමාන ආදියෙන් උපස්ථාන කරන මැනව. සිවුරුත් පූජා කළ මැනව. මගේ යහපත උදෙසා මට ඒ පින අනුමෝදන් කළ මැනව. එතකොට මට බොහෝ කලක් සතුටින් පිනා යන්න පුළුවනි. රජතුමා ඒ වෙලාවෙම ප්‍රසාදෙන් නික්මුණා. තමන්ගේ අතිම මහා දානයක් පූජා කරගත්තා. තථාගතයන් වහන්සේට මේ සියලු විස්තරය කියා සිටියා. ඒ ප්‍රේතයාට ඕන කරන පින් ලබා දුන්නා. මේ විදියට පිනෙන් පුදනු ලැබූ ඒ ප්‍රේතයා රජුරන් ඉදිරියේ පහළ වුණේ දිව්‍ය ස්වභාවයෙන් අතිශයම බැබලි බැබලි. මන් දැන් පුදුමාකාර සැපයකට පත් වුණ දෙවියෙක්. මගේ සැප සම්පත් වලට සමාන කරන්න පුළුවන් සැප ඇති මිනිස්සුවත් නැහැ. මගේ මේ පුණ්‍යභාවයේ බලන මැනවි ඔබතුමා විසින් මට උපකාර කළා. ආර්ය සංඝයා උදෙසා මහා දන් පූජා කළා. දැන් හැමතිස්සෙම මන් තෘප්තිමත් වෙලා ඉන්නේ. නරදේවේ ඒ මන් දැන් සුවපත් වෙලා ඉන්නේ. අටවෙනි චුල්ලචෙට්ටි ප්‍රේත වස්තුවයි. පළමුවෙනි බණවරයි. අපි කාම්බෝජයට යන්නේ ධනේ හම්බ කරගන්නයි. ඒක තමයි අපේ ගමනේ අරුත. ඉතින් මේ දෙවියා කැමති දේ දෙන කෙනෙක්. අපි මේ දෙවියාව අරගෙන යමු. අපි හොඳින් හරි බලහත්කාරයෙන් හරි මේ දෙවියාව අල්ලගනිමු. යානෙක නංවාගෙන ඉක්මනින්ම දුහාරවතී නගරයට යමු. එම්බා මිනිසුනි, යම් ගහක් සෙවනේ කවුරු හරි ඉඳගෙන ඉන්නවා නම්, නිදනවා නම්, ඒ තැනැත්තා තමන්ට සෙවන දුන්නෝ ගහේ අතු ඉති බිඳින්නේ නැහැ. ඒක මිත්‍රද්‍රෝහි පව් වැඩක්. දෙවිය, යම් ගහක් සෙවනේ කවුරු හරි ඉඳගෙන ඉන්නවා නම්, නිදනවා නම්, ඒ වගේම ඔහුට ඒ ගහෙන් යම් ප්‍රයෝජනයක් තියෙනවා නම්, එයා ඒ ගහේ කඳ වුණත් කපලා ගත්තට කමක් නැහැ. එම්බා මිනිසුනි, යම් ගහක් සෙවනේ කවුරු හරි ඉඳගෙන ඉන්නවා නම්, නිදනවා නම්, ඒ තැනැත්තා තමන්ට සෙවන දුන්න ගහේ කොලයක්වත් බිඳින්නේ නැහැ. ඒක මිත්‍රද්‍රෝහි පව් වැඩක්. දෙවිය, යම් ගහක් සෙවනේ කවුරු හරි ඉඳගෙන ඉන්නවා නම්, නිදනවා නම්, ඒ වගේම ඔහුට ඒ ගහෙන් යම් ප්‍රයෝජනයක් තියෙනවා නම්, එයා ඒ මුළු ගහ වුණත් කපලා ගත්තට කමක් නැහැ. යම් කිසි කෙනෙක් එක රැයක් හරි ගෙදරක වාසය කරනවා නම්, යමෙක් ළඟට ගිහින් යම් පුද්ගලයෙක් කෑම බීමක් ලබනවා නම්, ඒ උදව් කරපු පුද්ගලයා ගැන නපුරක් සිතින්වත් සිතන්න හොඳ නැහැ. බුද්ධාදී සත්පුරුෂයන් වහන්සේලා වර්ණාකොට වදාළේම කෙලෙහි ගුණ දන්නා බවමයි. යම් කිසි කෙනෙක් එක රැයක් හරි ගෙදරක වාසය කරනවා නම්, යමෙක් ළඟට ගිහින් යම් පුද්ගලයෙක් කෑම බීමක් ලබනවා නම්, ඒ උදව් කරපු පුද්ගලයා ගැන නපුරක් සිතින්වත් සිතන්න හොඳ නැහැ. සත්පුරුෂ දෑතින් යුතු කෙනා මිත්‍රද්‍රෝහියාව බැහැර කරනවා. යම් කෙනෙක් කලින් උදව් උපකාර කරපු කෙනෙකුට පස්සේ පාපී ක්‍රියාවලින් පෙළෙනවා නම්, ඒ උදව් ලැබූ පුද්ගලයාව වනසන කෙනා යහපතක් නම් දකින්නේ නැහැ. යමෙක් තමාට ද්වේෂ නොකරද්දිත් ඒ ද්වේෂ නොකරන පුද්ගලයාට ද්වේෂ කරනවා නම්, ඒ පිරිසිදු කෙලෙස් රහිත පුද්ගලයාට ද්වේෂ කරනවා නම්, ඒකෙන්ම ඒ අඥානය පව රැස කරගන්නවා. ඒ පව තමන් කරා එන්නේ සියුම් දූවිල්ලක් උඩුසු ළඟට දැම්මා වගේ. මාව දෙවියෙකුටවත් මිනිහෙකුටවත් යටපත් කරන්න බෑ. මං ඉසුරුමත් වෙලා ඉන්නේ ලේසියෙන් මාව යටත් කරන්න බැරි විදියටයි. මං පරම ඉර්ධියට පත් වුණ දෙවියෙක්. මට ඕනෑ තරම් දුරට යන්න පුළුවන්.
ශරීරේ වර්ණයක් බලයක් ඇතිවයි ඉන්නේ ඔබගේ අත මුළුමනින්ම රත්තරන් වලින් හැදිලා තියෙන්නේ මිහිරි රස වැයෙන ධාරා පහක් ගලනවා ඒ වයින් නානා රසෙ වැగిරෙනවා පින්වත් දෙවිඳ ඔබ සක්‍රියා කියලායි මට හිතෙන්නේ මම් ප්‍රසිද්ධ දෙවියෙක් නෙවෙයි ගාන්ධර්වයෙකුත් නොවේ පුරින්දද නම්මෝ සක් දෙවිඳුත් නොවේ පින්වත් අංකුරය බෙහෙරව කියන නගරේ මැරිලා මෙහි උපන්න ප්‍රේතෙක් හැටියට මාව දැනගන්න ඉස්සර ඔබේ බෙහෙරුව නගරේදී මොන වගේ සීල්ද රැක්කේ මොන වගේ ජීවිතයක්ද ගත කළේ මොන වගේ උතුම් ජීවිතයක් නිසාද ඔය අතින් පින්පල මතුවෙන්නේ මං ඉස්සරේ බෙහෙරව නගරේ ඇඳුම් මාන කෙනෙක් වෙලා හිටියා මං අමාරුවෙන් ජීවත් වුනේ මං දීන කෙනෙක් වෙලා හිටියා දන් දෙන්න කිසිම දෙයක් මට තිබුණේ නැහැ මං හිටපු ගේ ළඟම අසහාය කියලා සිටුවරෙක් හිටියා ඔහු ශ්‍රද්ධාවන්තයි දානපති කෙනෙක් බොහෝ පින් කරපු කෙනෙක් පවට ලැජ්ජා ඇති කෙනෙක් නොඑක් පලාත් වලින් එන සිංගමන් ඉල්ලන උදවියත් නොඑක් කුල වලින් එන සම්මාදන් ඉල්ලන අය ඒ ගෙදරට එනවා එතකොට ඔවුන් අසහාය සිටුවරයාගේ නිවස කොහෙද තියෙන්නේ කියලා මගෙනුයි අහන්නේ ඔබට යහපතක් වේවා මෙහි කොහේ හරි දන් ලැබෙන තැනක් තියෙනවාද අපි කොහෙන්ද එතනට යන්නේ කියලා ඔවුන් මගෙන් අහනකොට මං අසහාය සිටුවරයාගේ නිවස ඔවුන්ට පෙන්වනවා ඔබට යහපතක් වේවා මෙහි දන් ලැබෙන තැනක් තියෙනවා ඔය අසහාය සිටුවරයාගේ නිවස තමයි දන් පෑන් පුදන් කියලා මම දකුණු අත දිගු කරලා පෙන්වලා කියනවා ඒ පින්කමින් තමයි මේ අතින් කැමති සැප සම්පත් වැగిරෙන්නේ මාගේ ඒ උතුම් හැසිරීමේ හේතුවෙන් මගේ අත්වලින් පුණ්‍යඵල මතුවෙනවා ඒ වුණාට ඔබේ අතින් ඔබ කාටවත් දන් දුන්නේ නෑ නේව වෙන කෙනෙක් දාන දෙනකොට ඔබ කලේ ඒ දානේ අනුමෝදන් වෙලා අත දිගු කරලා ඒ පැත්ත පෙන්නපෙක විතරයි නේව ඒ පින්කමින් තමයි ඔබේ ඔය අතින් කැමති සම්පත් වැగిරෙන්නේ ඔබේ උතුම් හැසිරීමේ හේතුවෙන් ඔබේ අත්වලින් පුණ්‍යඵල මතුවෙනවා පින්වත අර පහන්සිතින් යුතුව තමන්ගේ අන්තිම දාණය පූජා කරගත්තු අසහාය කියලා සිටුවරේ හිටියානේ එතකොට එයා මිනිස්සුර අත්තරලා චුත වුණාට පස්සේ කොයි දිශාවටද ගියේ වෙන කෙනෙකුට බැරි විදිහේ මහා දන් දුන්නා සිරුරෙන් රැස් වී දෙන ඒ අසය සිටුවරයාගේ චුතියවත් උපතවත් ගැන මට තේරුමක් නැහැ. නමුත් වෙසමුණේ දිව්‍ය රජුරංගෙන් මට අහන්න ලැබුණේ ඔය අසය සිටුතුමා සක්දෙවිඳුගේ ලෝකයට ගිය බවයි. අනේ එහෙමනම් පින්දහම් කරන එකමයි හොඳ. පුළු පුළුවන් හැටියට දාන ආදී පින්කම් කරගන්න එකයි හොඳ. කැමැති සැප ලබා දෙන අත දැකපු කවුරුනම් පින් නොකර සිටීවිද? එනම් මාත්මේ කාන්තාර ප්‍රදේශයෙන් ගිහින් ද්වාරවති නගරයට ගියාට පස්සේ දන් වැටක් පිහිටවනවා. ඒක මට සැප ලබා දෙන්න උපකාර වේවි. මං කෑම් බීම් රෙදිපිලි ගෙවල් දොරලුත් දන් දෙනවා. පෑන් පොකුණු ලින් කරවනවා. දුෂ්කර ගමන් ඇති තැන්වල ඒ දඬු කරවනවා. ආ ඔබෝයේ ඇඟිලි වකුටු වෙලා තියෙන්නේ මක් වෙලාද? මොහොන කැරකිලා ඇඹරිලා තියෙන්නේ මොකද? ඇස්වලින් කබ කඳුළු වැක්කිරෙන්නේ මොකද? ඔබ මොන වගේ පවක්ද කරගෙන තියෙන්නේ? සිරුරෙන් රැස් වී දෙන අසහාය සිටුවරයා දානපතියෙක්. ශ්‍රද්ධාවන්තෙක්. ගිහි ගෙදර ගත කල කෙනෙක්. ඒ දානමය ආදී කටයුතු පිළිවෙලට කරගන්න ඕන නිසා අධිකාරී හැටියට මාවයි පත් කළේ. ආහාර ගන්නට පැමිණියේ සිංගමන් ඉල්ලන මිනිස්සුන් දැකලා මම පැත්තකට ගිහින් මූණ අකුලුව ගන්නවා. ඒ කර්මය නිසායි මගේ ඇඟිලි වකුටුනේ. මූණත් කැරකිලා ඇඹරිලා ගියා. ඇස්වලින් කබ කඳුළුත් වැగిරෙනවා. ඕවා ඉතින් මං කරගත්තු පව් තමයි. නින්දිත පුරුෂය ඔබේ මූණ ඇඹරිලා කැරකිලා ගියා නම්
ඇස්වලින් කඹ කඳුළුත් වැගිරෙනවා නම් ඒක සිදු වෙලා තිබෙන්නේ ධර්මතාවයක් අනුවයි. අනුන්ගේ දානයකදී ඔබ මූණ අකුල ගත්තනව. කෑම් බීම් රෙදිපිලි ගෙවල් දොරවලු දන් දෙනකොට වෙන කෙනෙකුන් ලවා ඒක කරවද්දී කොයි ආකාරයෙන්ද ඒක කරන්න ඕනේ? එහෙනම් මාත්මේ කාන්තාර ප්‍රදේශෙන් ගිහින් ද්වාරවතී නගරයට ගියාට පස්සේ දන් වැටක් පිහිටුණා. ඒකමට සැප ලබා දෙන්නට උපකාර වේවි. මං කෑම් බීම් රෙදිපිලි ගෙවල් දොරවලු දන් දෙනවා. පැම්පොකුණු ලින් කරවනවා. දුෂ්කර ගමන් ඇති තැන්වල ඒ දඬු කරවනවා. එතකොට ඔහු ඒ කාන්තාර ප්‍රදේශයෙන් නික්මිලා ද්වාරවතී නගරයට ආවා. යම්කිසි දාන ආදියක් Tamanට සැප ලබා දෙන්නට උපකාර වෙනවා නම් අංකුර පින්වතා අන්න ඒ දන් වැට පැවැත්තුවා. ඊට පස්සේ කෑම් බීම් රෙදිපිලි ගෙවල් දොරවලු දන් දුන්නා. පැම්පකුණු ලින් කෙරෙව්වේ පැහැදුණු සිතින්මයි. බඩගෙන ඉන්නේ කවුද? පිපාසයෙන් ඉන්නේ කවුද? රෙදිපිලි ඕනෑ කාටද? කාගේ ගැලේ ගොන්නොන්ටද විහෙස මාංශය තියෙන්නේ? කැමති කෙනෙක් මෙතනින් ගැල් අරගෙන යොදා ගනිත්වා. කුඩයක් කැමති කවුද? සුවඳ වර්ග කැමති කවුද? මල් මාලා කැමති කවුද? සෙරෙප්පු කැමති කවුද? කිය කියා ඒ අංකුරගේ නිවසේ සේවකේනොත් අරක් කැමිනොත් හැමතිස්සෙම මහාණ්ඩින් කතාබස් කරනවා. හැමදාම උදේ හවස අංකුරගේ නිවසේ ඔය විදිහයි. අංකුර සනීපෙන නිදාගන්න කෙනෙක් කියලායි මහජනතාව මං ගැන කියන්නේ. ඒ වුණාට සින්දක සිඟමන් ඉල්ලන අය දකින්න නැත්නම් එදාට මං දුකසේ නිදිනවා. අංකුර සනීපෙන නිදාගන්න කෙනෙක් කියලායි මහජනතාව මං ගැන කියන්නේ. ඒ වුණාට සින්දක සම්මාදන් ඉල්ලන අය අඩුවෙන් දකින්න ලැබුණොත් එදාට මං දුකසේ නිදිනවා. අංකුරය යම් හේකින් තවසිතා දිව්‍ය ලෝකයේ සියලු ලෝකයට ප්‍රධාන සක්‍ර දෙවියා ඔබට කැමති වරයක් ඉල්ලා ගන්නට කිව්වොත් ඔබ මොන වරයක්ද ඉල්ලා ගන්නෙ? සින්දක යම් හේකින් තවතිසා දිව්‍ය ලෝකයේ සක්‍ර දෙවියා මට කැමති වරයක් ඉල්ලා ගන්නට කිව්වොත් මම මේ වගේ වරයක් ඉල්ලා ගන්නෙ. හිමිදිරි පාන්දර මන් නැගිටිනකොට ඉර උදා වෙනකොට මට දිව්‍ය ආහාර පාන පහළ වෙත්වා. සිංගමන් යදින උදවියද සිල්වත් වෙත්වා. මන් දාන වස්තුව දන් දෙනකොට ඒවා ඉවර වෙන්න එපා. දන් දුන්නාට පස්සේ පසුතැවිලි වෙන කෙනෙක් වෙන්න එපා. දන් දෙනකොට මගේ සිත පැහැදේවා කියන ඔය විදිහේ වරයක් තමයි මං ඉල්ලන්නේ. තමන්ගේ සැප සම්පතක්ම අනුන්ට දෙන්න ඕනේ. දානය දෙන්නත් ඕනේ. ධන සම්පත් රැකගන්නත් ඕනේ. ඒ නිසා ඔය දන් දීමට වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ ධන සම්පත් තිබීමමයි. ඕනෑවට වඩා දාන දෙන්න ගියොත් ඒ පවුල් එච්චරකල් පවතින්නේ නැහැ. නුවණ තියෙන උදවිය දන් නොදීම ප්‍රශංසා කරන්නෙත් නැහැ. ඕනෑවට වඩා දීම ප්‍රශංසා කරන්නෙත් නැහැ. ඒ නිසා ඔය දන් දීමට වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ ධන සම්පත් තිබීමමයි. ඒ නිසා ප්‍රඥාවන්ත කෙනා තෝරාගන්නේ දීම නොදීම සමව පවත්වන මාර්ගයයි. එම්බා සෝණක මන්නන් දම් දෙනවාමයි. සංසුන් සිත් ඇති සත්පුරුෂයන් මාව ඇසුරු කරත්වා. පහත් බිම් කඩවල් පිරී ඉතිරී යන පරිද්දෙන් වහින මහා වැස්සක් වගේ මන් ළඟට ඉල්ලාගෙන හැම දෙනාම තෘප්තිමත් කරන්න ලැබේවා. තමන් ළඟට ඉල්ලාගෙන උදවිය දැක්කම තමන්ගේ මූණ පැහැපත් වෙනවා නම් යමෙක් යම්කිසි දානයක් දුන්නාට පස්සේ ඒ ගැන සතුටු වෙනවා නම් ඒ ගෙදර වාසය කරන අයට සැපයක්මයි ලැබෙන්නේ. තමන් ළඟට ඉල්ලාගෙන එන උදවිය දැක්කාම තමන්ගේ මූණ පැහැපත් වෙනවා නම් යමෙක් යම්කිසි දානයක් දුන්නාට පස්සේ ඒ ගැන සතුටු වෙනවා නම් මේක තමයි දාණයට ඕනෑ කරන සම්පත්තිය. දන් දෙන්න කලිනුත් සිත සතුටු කරගන්න ඕන. දන් දෙන වෙලාවේදීත් සිත පහදවා ගන්න ඕන. දන් දුන්නට පස්සෙත් සිත පහදවා ගන්න ඕන.
මේක තමයි දාණයට ඕනෑ කරන සම්පත්තිය. අංකුරගේ නිවසේ ගැල් 60,000ක භෝජන නිතරම දන් දෙනවා. ඕගේ හිතේ තිබෙන්නේ දන් දෙන එක ගැනමයි. අංකුරයන් අට අරක් කැමියන් 3000ක් ඉන්නවා. ඒ උදවියේ ඉන්නේ මිනි කඩොල් පැලඳගෙනයි. ඒ අය තමයි සම්පූර්ණයෙන්ම දාණයට කැප වෙලා ඉන්නේ. ඒ හැමෝම ජීවත් වෙන්නේ අංකුර නිසා. අංකුරයන් අට තවත් තරුණයන් 60,000ක් ඉන්නවා. ඒ උදවියේ ඉන්නේ මිනි කඩොල් පැලඳගෙනයි. ඒ අය තමයි සම්පූර්ණයෙන්ම දාණයට දරපලන්නේ. අංකුරාට ඒ වගේම ස්ත්‍රීන් 12,000ක් ඉන්නවා. ඔවුන් ඉන්නේ සියලුම අලංකාර ආභරණ වලින් සැරසිලා. ඔවුන් තමයි වෑංජන වලට කුළුබඩු අඹරලා පිඬු කරන්නේ. අංකුරයන් අට ඒ වගේම ස්ත්‍රීන් 12,000ක් ඉන්නවා. ඔවුන් ඉන්නේ සියලුම අලංකාර ආභරණ වලින් සැරසිලා. ඔවුන් තමයි දන් බෙදීමට හැඳි අතේ තියාගෙන සූදානම්ව ඉන්නේ. ඒ අංකුර රජුරෝ බොහෝ ජනතාවට බොහෝ කල් දානමාන ආදී දුන්නා. බොහෝම පිළිවෙලට දුන්නා. තමන්ගේ අතින්ම දුන්නා. ගරු බොහොමන් සහිතවම දුන්නා. පුන පුනා දුන්නා. බොහෝ මාස ගණනක් දුන්නා. බොහෝ පෝය ගණනක් දුන්නා. බොහෝ ඍතු ගණනක් දුන්නා. බොහෝ අවුරුදු ගණනාවක් දුන්නා. අංකුර රජතුමා බොහෝ කාලයක් මහා දන්වැටක් පැවැත්වුවා. මේ විදියට බොහෝ කාලයක් මුළුල්ලේ දන් දීලා මිනිස් දේහේ අත්හැරියට පස්සේ තවතිසා දෙවියන් අතරේ ඉපදුනා. ඉන්දක කියලා තරුණෙක් අනුරුද්ධ මහරහතන් වහන්සේට හැන්දක ප්‍රමාණේ බත් ටිකක් පූජා කරගෙන එයත් මිනිස් දේහේ අත්හැරියට පස්සේ තවතිසා දෙවියන් අතර ඉපදුනා. ඒ ඉන්දක දෙවිය පුත්‍රයා අංකුර දිව්‍ය පුත්‍රයාට වඩා කරුණු 10කින් අතිශයම බබලනවා. මනෝරම්‍ය වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. ඒ වගේම ආයුෂ, යසස, වර්ණ, සැප, අධිපති බව කියන මේ කරුණු වලින් ඉන්දක දිව්‍ය පුත්‍රයා තමයි අංකුර දෙවියන්ට වඩා බබලන්නේ. බුදුරජාණන් වහන්සේ, පින්වත් අංකුරේ, ඔබ විසින් බොහෝ කාලයක් මුළුල්ලේ මහා දන් දුන්නා නේව. නමුත් දැන් ඔබ ගොඩාක් ඈතින්නේ වාඩි වෙලා ඉන්නේ. මගේ සමීපයට එන්න. යම් දවසක පුරුෂෝත්තම වූ බුදුරජාණන් වහන්සේ තවතිසා දෙව්ලොව පරසතු රුක්සෙවණේ පාණ්ඩු කම්බල සෛලාසනයේ මත වැඩ සිටිසේක්ද දසදහසක් ලෝක ධාතු වලින් දෙවි දේවතාවුන් රැස් වෙලා මහා මේරුව මුදුනේ වැඩවාසය කරන සම්බුදුරජාණන් වහන්සේව ඇසුරු කරන්නට වුණා. ඒ කිසිම දෙවි කෙනෙක් සම්බුදුරජාණන් වහන්සේ තරම් ශරීර පැහැයෙන් බබලන්නේ නැහැ. ඒ සියලුම දෙවියන් යටපත් කරගෙන සම්බුදුරජාණන් වහන්සේමයි බබලන්නේ. එතකොට මේ අංකුර යොදුන් 12ක දුරින් හිටියේ. නමුත් ඉන්දක දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට නොදුරින්ම බැබලී බැබලී සිටියා. සම්බුදුරජාණන් වහන්සේ අංකුර දිව්‍ය පුත්‍රයා ගැනත් ඉන්දක දිව්‍ය පුත්‍රයා ගැනත් දැකබලා වදාරලා දන්පැන් පිළිගැනීමට සුදුසු කවුද යන වග පැහැදිලි කරමින් මේ වචන වදාලා. බුදුරජාණන් වහන්සේ, පින්වත් අංකුරය, ඔබ විසින් බොහෝ කාලයක් මුළුල්ලේ මහා දන් දුන්නා නෙවේ. නමුත් දැන් ඔබ ගොඩාක් ඈතින්නේ වාඩි වෙලා ඉන්නේ මගේ සමීපයට ඉන්න. වඩන ලද සිත් ඇති බුදුරජාණන් වහන්සේ විසින් පොළඹවන ලද අංකුර දිව්‍ය පුත්‍රයා මේ විදියට පැවසුවා. ස්වාමීනි, දක්ෂිනාර්හ වූ මගඵලලාභී සංගරුවණින් හිස්සු මගේ දාණයෙන් ඇති ප්‍රයෝජනය මොකද්ද? ඒ වුණාට මේ ඉන්දක දිව්‍ය පුත්‍රයා බොහොම ස්වල්පයයි දන් දීලා තියෙන්නේ. එයා අපට වඩා බබලනවා. තරුමැද දිදිලෙන පුන් සඳක් වගේ. කරමැටි තියෙන නිසරු කුඹුරක බොහෝ කොට බිත්තර වී වැපරුවත් ඒකෙන් ලොකු ඇස්වැන්නක් ලැබෙන්නේ නැහැ. ඒකෙන් ගොවියාව සතුටු කරන්නේ නැහැ. දානයත් එහෙම තමයි. දුස්සීලෝ පිරිසකට කොයිතරම් ලොකුවට දානි දුන්නත් ඒකෙන් මහත් විපාක ලැබෙන්නේ නැහැ. ඒකෙන් දායකයාව සතුටු කරන්නේ නැහැ. සරුසාර කුඹුරක බිත්තර වී වපුරන්නේ ටිකක් වෙන්න පුළුවනි. වැස්සක් හොඳට වැස්සොත්
ලැබෙන අස්වැන්න ගොවියාව සතුටු කරනවා. අන්න ඒ වගේ අටලෝ දහමින් කම්පා නොවන සීලවන්ත ගුණවන්ත ආර්යයන් වහන්සේලා කෙරෙහි ස්වල්ප වශයෙන් නමුත් කරන ලද පුණ්‍ය උපකාරේ මහත් ප්‍රතිඵල ලබා දෙනවා. යම්කිසි කෙනෙකුට දෙන දාණය මහත්ඵල ලැබෙනවා නම් ඉබඳු දම්පැන් පිළිගැනීමට සුදුසු උතුමන් නුවණින් විමසලයි දන් දිය යුත්තේ. දන්පැන් පිළිගැනීමට සුදුසු උතුමන් නුවණින් විමසලා දන් දුන්නාට පස්සේ ඒ දායකයන් සුගතිය උපදිනවා. සුගතයන් වහන්ස ප්‍රශංසා කොට වදාලේ නුවණින් විමසලා දන් දීම ගැනයි. මේ මිනිස් ලෝකේ යම් දක්ෂිනාර්හ උත්තමයන් වහන්සේලා වැඩ ඉන්නවා නම් උන්වහන්සේලාට පුදන දාණයෙන් තමයි මහත්ඵල ලැබෙන්නේ. සරුසාර කුඹුරක බිත්තර වී වැපරුවා වගේ නවවෙනි අංකුර ප්‍රේත වස්තුවයි. දහවල් කාලයේ භාවනාවෙන් ගතකරන්ට ගන්තෙරට වැඩලා වාඩි වෙලා සිටිය භික්ෂුවක් ළඟට පෙරේතියක් ආවා. ඇය හරිම විරූපී. දකින්නකොට බය හිතෙනවා. ඇගේ කොණ්ඩේ ගොඩාක් දිගයි. බිම ඇතිල්ලෙනවා. කෙස් වලින් තමයි ඒ පෙරේතිය ඇඟවහගෙන ඉන්නේ. ඒ ශ්‍රමණයන් වහන්සේට ඈ මෙහෙම කිව්වා. මං දැන් මැරිලා ගිහින් 55 අවුරුද්දක් වෙනවා. මේ තාක් කල්ම මං කාපු කෑමක් ගැන බීපු බීමක් ගැන මට දැනීමක් නැහැ. අනේ ස්වාමීනි මං ගොඩාක් පිපාසින් ඉන්නේ. මට පැන් ටිකක් ඕන කරලා තියෙනවා. මට පැන් දෙන සේක්වා. මේ තියෙන්නේ සීතල දිය ධාර ඇති ගංගා නදිය නෙව. හිමාල කන්දේ ඉඳලයි මේ ගඟ ගලන්නේ. ඔය පැත්තෙන් පැන් අරගෙන පානය කරන්න. එහෙම එකේ මගෙන් පැන් ඉල්ලන්නේ මොකටද? අනේ ස්වාමීනි මං පැන් ටිකක් බොන්න ඕනි කියලා ගඟට යනවා තමයි. නමුත් එතකොට ඒ වතුර ලේ බවට හැරෙනවා. මං ඒ නිසායි පැන් ටිකක් ඉල්ලුවේ. ඔබ කයෙන් වචනේ මනසින් මොන වගේ පාපයක්ද කරගත්තේ? ගංගාවේ ජලය ලේ බවට හැරෙන තරම් විපාකයක් හැදුනේ කොහොමද? හැදුනේ මොන වගේ කර්මයක් නිසාද? මට හිටියා උත්තර කියලා පුතෙක්. හරි ශ්‍රද්ධාවන්තයි. තෙරුවන් සරණ ගිය උපාසකෙක්. එයා මං අකමැති වෙලා සිටිද්දිම ශ්‍රමණයන්ට දන් දුන්නා. සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලම්පස දුන්නා. එතකොට මසුරුකමෙන් පෙළුන මං එයාට නින්දා අපහාස කළා. එතකොට උඹ මං අකමැතිව සිටිද්දීම නේද ওই ශ්‍රමණයන් හට සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලම්පස දුන්නේ? ඒ උත්තර උඹට පරලොවදී ඌව ඔක්කොම ලේ බවට පත් වේවා කියලා කරගත්තු කර්ම විපාකේ නිසායි ගංගා ජලය මට ලේ බවට පත් උනේ. දසවෙනි උත්තර මාතු ප්‍රේත වස්තුවයි. මං ඉස්සර පැවිදි වූ භික්ෂුන් වහන්සේ නමකට නූල් පූජා කළා. උන්වහන්සේ වැඩියේ නූල් උදෙසාමයි. ඒ දාණයෙන් මහත් වූ විපාක මං දැන් ලබනවා. දැන් මට බොහෝම වස්ත්‍ර යුගල පහළ වෙනවා. මේ විමානේ පුරා මල් පිරලා තියෙනවා. රම්‍යයි. හරිම විචිත්‍රයි. දිව්‍ය පුත්‍රයන් දිව්‍ය අප්සරාවන් ගැවසිලා ඉන්න මේ විමානය මමයි පරිභෝග කරන්නේ. මං කැමති දිවසලු පොරෝනෝ. බොහෝ වස්තුව තියෙනවා. ඒවා ඉවර වෙන්නේ නැහැ. ඒ නූල් පූජා කරපු කර්මේ විපාකේ වශයෙන්මයි මෙහෙ මට මිහිරත් සැපයත් ලැබෙන්නේ. ආර්ය පුත්‍රය මං ආයෙමත් මනුස්ස ලෝකෙට යනවා. මං එහෙදි තවත් පින් කරගන්නවා. මාව එහෙ පමුණුවන්න. දැන් ඔබ මෙහි ඉපදිලා අවුරුදු 700ක් වුණා. දැන් එහෙ ගියොත් වයසට ගිහින් ජරා ජීර්ණ වෙලයි ඉන්ට වෙන්නේ. ඔයාගේ ඥාතීන් සියලු දෙනාම දැන් මැරිලා ගිහින් මෙහෙන් එහෙට ගිහිල්ලා දැන් ඔයා මොනවා කරන්නද? ස්වාමි පුත්‍රය දැන් මම මෙහෙ ඇවිදින් අවුරුදු 700ක් මුළුල්ලේ දිව්‍ය සැපයත් මීරත් බින්ද තමයි. මං ආයෙමත් මනුස්ස ලෝකෙට යනවා. මං ඒදි තවත් පින් කරගන්නවා. මාව එහෙ පමුණුවන්න. එතකොට ඔහු ගොඩාක් වයසට ගිය ගොඩාක් දුරුල වෙච්ච ඒ ස්ත්‍රියකේ අතින් ඇදගෙන ඇවිදින් ගමට පමුණුලා මෙහෙම කිව්වා.
සැපලබන්ට ඕනෑ නම් පින් කරපල්ලා කියලා මේ ආපු අනිත් ජනයාටත් කියන්න මන් දැකලා තියෙනවා පින් කරගන්න බැරි වෙච්ච උදවිය ගැන ඕම් පෙරේත ලෝකේ හිටියත් මිනිස් ලෝකේ හිටියත් දුකෙන් ගත කරන්නේ නමුත් සැප විපාක දෙන පින්කම් කරපු අය දෙවියන් වෙලත් මිනිසුන් වෙලත් ඒ ජනතාව සැපසේම ඉන්නවා 11 වෙනි සුත්ත പ്രേත වස්තුවයි රණින් කළ පඩිපේලි තියෙනවා පෝරු තියෙනවා රන්වන් වැලි තමයි අතුරුලා තියෙන්නේ මිහිරි සුවඳ හමන මනෝරම්‍ය වූ සුදු නෙළුම් පිපිලා තියෙනවා ඒ පොකුණ වටේටම ගස් තියෙනවා නානා සුවඳ වර්ග හැමතැනම හමනවා නොඑක් නෙළුම් වර්ග වලින් පිරලා තියෙනවා සුදු නෙළුම් වලින් වැහිලායි තියෙන්නේ මනස්කාන්ත සුළඟ හමායේදී මිහිරි සුවඳ දැනෙනවා හංසයන් කොස්වාලීනියන් මිහිරි නාද පතුරවනවා සක්වාලීනියනොත් මිහිරි නාද පතුරවනවා නොඑක් කුරුළු කොබෙයියන්ගෙන් පිරලා තියෙන්නේ උන්ගේ නානා කුරුළු නාදෙන් යුක්තයි නොඑක් පළදරන රුග්ගමු පිරලා තියෙනවා සුවඳමල් දරන වනාන්තර තියෙනවා මේ විදිහේ සුන්දර නුවරක් නම් මිනිසුන්ගේ නගරවලවත් දැක ගන්නට නැහැ ප්‍රාසාද පිරලා තියෙනවා ඒ හැම එකක්ම රත්තරණින් කරලා තියෙන්නේ හාත්පස සතර දිසාවම බබළුවාගෙන එන දිව්‍ය දාසියන් 500ක් ඉන්නවා ඒ සියලු දෙනාම ඔබේ පිරිවර සේනාවයි ඔවුන් ලස්සන මාල වලලු දාගෙන රන් පළඳනාවන් පැලඳගෙන සැරසිලා ඉන්නේ ඔබ වෙනුවෙන් තිබෙන රණින් කරපු යහන් රාසියක් තිබෙනවා කදලී මුවසම් අතුරුලා සකස් කරලා තියෙනවා දික්ලොම් ඇති කොඳු පලස් අතුරුලා තියෙනවා ඒ යහන් වල වාසය කරනකොට ඔබට සියලු සැප සමෘද්ධිමත් වෙනවා මැදියම් රැහේදී ඔබ අවදි වෙනවා අවදි වෙලා උද්‍යාන භූමියට යනවා ඔබ එතන එක්තරා පොකුණක් ළඟට යනවා ඒ නිල් තන ඇති සුන්දර පොකුණු තීරේ ඔබ හිටගෙන ඉන්නවා එතකොට මුඩු කන් ඇති බල්ලෙක් එනවා ඇවිදින් ඔබේ සියලු අඟපසඟ කාලා දානවා එතකොට ඒ බල්ලා කාපු ඔබේ ඇඟේ ඉතිරි වෙන්නේ ඇට සැකිල්ල විතරයි ඉතින් ඔබ කරන්නේ පොකුණට බහින එක හරි පුදුමයි එතකොට ආයමත් ඔබේ කය පැරණි විදියට හැදෙනවා දැන් ඔබ සියලු අඟපසඟින් පිරිපුන් සුන්දර ප්‍රියදැකුම් ඇති තැනැත්තියක් රෙද්දකින් ඇඟ පුරවාගෙන ඔබ මා ළඟට පැමිණෙනවා ඔබ කයෙන් වචනේ මනසින් මොන වගේ පාප කර්මයක්ද කළේ මොන වගේ කර්ම විපාකයන් නිසාද ඔබේ අඟපසඟ මේ මුඩු කන් ඇති බල්ලෙක් කාලා දමන්නේ කිම්බිල කියලා නගරයක් තිබුණා ඒ නගරේ ශ්‍රද්ධාවන්ත උපාසකයෙක් හිටියා ඒ ගෘහපතියාගේ බිරිඳ උනේ මමයි මං ස්වාමියා ඉක්මවා ගියා දුස්සීල වුණා මං ඔය විදියට ස්වාමියා ඉක්මවා දුරාචාරය හැසිරෙනකොට සැමියා මට මෙහෙම කිව්වා ඔබ මාව ඉක්මවලා දුරාචාරය හැසිරෙනවා ඒක ගැළපෙන දෙයක් නොවේ සුදුසු දෙයක්ුත් නොවේ එතකොට මං මහා දරුණු විදියට දිවුරලා බොරු කිව්වා අනේ අපොයි මන්නම් කයින්වත් සිතින්වත් ඔයාව ඉක්මවා ගියේ නෑ කියලා මං යම් හේකින් කයෙන් හරි සිතෙන් හරි ඔයාව ඉක්මවා යනවා නම් මේ මුඩු කණ ඇති බල්ලෙක් ඇවිදින් මගේ අඟපසඟ කාලා දමාපුවාවේ ඒ දුරාචාරී කර්මයේ විපාකයක් බොරු කියපු කර්මයේ විපාකයක් යන කර්ම විපාක දෙක නිසා දැන් අවුරුදු 700ක් මුළුල්ලේ මම මේ දුක විඳිනවා මුඩු කන් ඇති බල්ලෙක් ඇවිදින් මගේ අඟපසඟ කාලා දානවා රජතුමනි ඔබ මට බොහොම උපකාර කළා මට හිතසුව පිණිසමයි ඔබ මෙහි ආවේ දැන් මං අර කන් මුඩු බල්ලාගෙන් නිදහස් වුණා දැන් මට ශෝකයක් නැහැ බයකුත් නැහැ රජතුමනි ඒ මං ඔබට නමස්කාර කරමි ඇඳිලි බැඳගෙන මං ආයාචනා කරනවා රජතුමනි ඔබ මාත් සමග දිව්‍ය වූ කම්සුව විඳින්න එන්න සොඳුර මා ඔබ සමග දිව්‍ය වූ කම්සුව විඳා දැන් මං ඔබෙන් ඉල්ලා සිටින්නේ ඉක්මනින් මාව නුවරට ඇරලවන්න කියලායි
දොළොස්වෙනි කන්න මුණ්ඩ ප්‍රේත වස්තුවයි. පංචාල රටවැසියන්ගේ සියලු සම්පත්වලට අධිපති බ්‍රහ්මදත්ත කියලා රජුරු කෙනෙක් හිටියා. බොහෝ කලක් ගෙවුනාට පස්සේ ඒ රජතුමා කලුරිය කළා. ඒ රජුරන්ට උබ්බරී කියලා බිසවක් හිටියා. ඒ බිසව රජතුමා ආදාහණය කරපු තැනට ගිහින් වැළපෙනවා. බඹදත් රජු නැවත දකින්න නැති නිසා බ්‍රහ්මදත්ත ඔබ කොහිද කිය කියා හඬනවා. එතැනට ධර්මයේ හැසිරෙන මුනිවරයෙක් වන ඍෂිවරයෙක් ආවා. ඔහු එතැනට ඇවිදින් ඒ රැස් වෙලා හිටිය මිනිසුන්ගෙන් මෙහෙම ඇහුවා. නොයෙක් සුවඳ වර්ග විහිදෙන මේ සෝන කාගේද? මේ බිරිඳ හඬන්නේ කවුරු වෙනුවෙන්ද? මිනිස් ලෝකයෙන් දුර වූ පරලෝකීය ස්වාමියා වන බ්‍රහ්මදත්ත රජතුමාට දකින්න නැති නිසායි මෑ බ්‍රහ්මදත්ත කිය කියා හඬන්නේ කියලා එතැනට රැස් වෙච්ච මිනිසුන් අර ඍෂිවරයාට කිව්වා. නිදුකාණන් වහන්ස, බ්‍රහ්මදත්ත රජතුමාට යහපතක්ම වේවා. මේ නොඑක් ආකාරයේ සුවඳ පැතිරෙන මේ සොහන ඒ බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ තමයි. ඒ රජුරුවන්ගේ බිරිඳ තමයි මේ මනුලොවින් දුර වූ පරලෝකීය තමන්ගේ ස්වාමියා වන බ්‍රහ්මදත්ත රජුරුවන්ව දැක ගන්නට නැතුව අඬන්නේ. බ්‍රහ්මදත්ත බ්‍රහ්මදත්ත කිය කියා වැළපෙනවා. බ්‍රහ්මදත්ත යන නම ඇති 86,000ක් දෙනා මේ සොහනේ දවලා තිනවා. දැන් ඔබ අඬන්නේ ඒ අයගෙන් කවුරු වෙනුවෙන්ද? ස්වාමීනි, පංචාල රටේ යසයිසුර වලට අධිපතිව මේ රජුරෝ හිටියේ. මෙයා චූලනී රජුරුවන්ගේ පුතා. මං කැමති දෙයම දෙනවා. අන්න ඒ මගේ ස්වාමියා වෙනුවෙන් තමයි මං ශෝක කරන්නේ. ඒ වුණාට ඔය සියලුම රජවරුන්ට කියන්නේ බ්‍රහ්මදත්ත යන නාමය. ඔය හැමෝම පංචාල රටේ යසයිසුර වලට අධිපති වෙලා හිටියේ. ඒ හැමෝම චූලනී රජුරුවන්ගේ පුතුන් හැටියටයි හිටියේ. ඒ සෑම රජ කෙනෙකුටම අනුපිළිවෙලින් අග්‍ර මහේසිකා වුණේ ඔබමයි. ඉතින් කලින් හිටපු බ්‍රහ්මදත්ත රජුරුවන් අත්හැරලා අන්තිම රජුරුවන්ට අඬන්නේ මොකටද? නිදුකාණන් වහන්ස, එතකොට මම මේසා දීර්ඝ කාලයක් මුළුල්ලේ දිගටම ආවේ ස්ත්‍රියක් වෙලාද? එතකොට ඔබ කියන්නේ මං සංසාරේ බොහෝ වාර ගණනාවක් මේ ස්ත්‍රීත්වයේද ලැබුවේ? ඔබ ස්ත්‍රියක් වෙලා තියෙනවා, පිරිමියෙක් වෙලා තියෙනවා, තිරිසන් යෝනියත් ඉපදිලා තියෙනවා. ඔය විදියට අතීතයට ගිය ආත්ම භාව ගැන නම් කෙලවරක් දකින්න බෑ. ගින්නකට ඉසින ගෙතිලක් වගේ දුකෙන් ගිනිගත්තු මාව නිවිලා ගියා. වතුර ඉහලා නිවලා දානවා වගේ මගේ සියලු කාය චිත්ත පීඩා නිවිලා ගියා. මගේ පපුව ඇතුලේ ඇණී ඇණී තිබුණු ශෝක හුල ඔබ උදුර්ලා දැම්මා. ස්වාමි ශෝකේ නිසා මං ගොඩාක් ශෝකයෙන් පෙලිපෙලි හිටියේ. ඔබ ඒක දුරු කළා. මහා මුනිතුමනි, ඔබ වහන්සේගේ අවවාදය අසපු ඒ මම දැන් ශෝකහුල් උදුරා දැමෝ කෙනෙක්, සීල් උණ කෙනෙක්, නිවුණ කෙනෙක්. දැන් මං ශෝක වෙන්නේ නැහැ, හඬන්නේ නැහැ. ඒ ශ්‍රමණයන් වහන්සේගේ සුභාසිත වචනවලට ඇය හොඳින් සවන් දුන්නා. පාත්‍රා සිවුරු අරගෙන අනගාරික ශාසනයෙහි පැවිදි වුණා. ඔය විදියට ඇ ගිහි ගෙදරින් නික්මිලා අනගාරික ශාසනයෙහි පැවිදි වුණාට පස්සේ බඹලොව ඉපදීම පිණිස මෙත් වැඩුවා. ගමක් ගමක් පාසා සැරිසරා, නියං ගමක් පාසා රාජධානියක් පාසා සැරිසරා ගියා. උරුවෙල් කියන ගම්මානයේ තියෙන්නේ යම් තැනකද, අන්න එතන තමයි ඇය කලුරිය කළේ. ඇය මෛත්‍රී සමාධිය වැඩුවේ බඹලොව ඉපදීම පිණිසයි. ස්ත්‍රී භාවයේ පිණිස ඇති ඇල්ම අත්හැරලා ඇය බඹලොව ඉපදුනා. 13 වෙනි උබ්බරී ප්‍රේත වස්තුවයි. 2 වෙනි උබ්බරී වර්ගය නිමාවිය. එහි පිළිවෙල උද්දානයයි. 5 වෙනි සංසාර මෝචක ප්‍රේත වස්තුවත්, සැරියුත් තෙරුන්ගේ පූර්ව මාතාවගේ ප්‍රේත වස්තුවත්, මත්තා ප්‍රේත වස්තුවත්, නන්දා ප්‍රේත වස්තුවත්, මට්ටකුණ්ඩලී ප්‍රේත වස්තුවත්,
ගත පඬිත ප්‍රේත වස්තුවත් ධනපාල සිටු චුල්ලසෙට්ටි යන ප්‍රේත වස්තු දෙකත් තුන්නවාය ප්‍රේත වස්තුවත් දිවා විහාරගත භික්ෂුවට මුණ ගැසුණු උත්තරමාතා ප්‍රේත වස්තුවත් සෝපානේ ළඟ ඇති විලාසල සිටි කන්නමුණ්ඩ ප්‍රේත වස්තුවත් උබ්බරි ප්‍රේත වස්තුවත් යන ප්‍රේත වස්තු වලින් යුක්තයි තුන චූල වර්ගයේ තුන එක එම්බා ප්‍රේතය ඔබ මෙහි ගංගා නදියේ ජලය කලඹන්නේ නැතිවයි යන්නේ හැබැයි ඔබ නිර්වාත්ව ඉන්නේ ශරීරයෙන් උඩ කොටස් නම් පේන්නේ පෙරේතයෙකුගේ වගේ නොවේ මල්මාලාවන් දරලා අලංකාරව ඉන්නවා ඔබ ඔය කොහෙද යන්නේ ඔබ වාසය කරන්නේ කොහෙද එතකොට මේ ප්‍රේතයා මෙහෙම කිව්වා මං යන්නේ චුන්දත්තික කියන ගමටයි ඒ ගම තියෙන්නේ වසබ ගමටත් බර්ණැස් නුවරටත් අතර බර්ණැස සමීපෙමයි ඒ ප්‍රේතයාව දැක්කේ කෝලිය නමින් ප්‍රසිද්ධව හිටිය මහ ඇමතිතුමා ඉතින් ඔව් ඒ ප්‍රේතයාට අග්ගලත් බතුත් වස්ත්‍ර යුගලකුත් දුන්නා නැව නවත්තලා තියෙනකොට එක්තරා කර්ණවෑමි උපාසකේකුටයි ඒවා දුන්නේ ඒ කර්ණවෑමි උපාසකතුමා ඒවා දීපු ගමම අර ප්‍රේතයාගේ ශරීරෙහි අඳින පොරවන වස්ත්‍ර පහළ වුණා එතකොට මේ ප්‍රේතයා ලස්සනට වස්ත්‍ර ඇඳගෙන මල්මාලා දරාගෙන අලංකාර වෙලාව පින් අනුමෝදන් වෙන්න පුළුවන් තැනක සිටපු ප්‍රේතයා ඒ පින් අනුමෝදන් වුණා ඒ නිසා මිය පරලෝකී ආය කෙරෙහි අනුකම්පා කරලා නැවත නැවතත් දන් දීලා ඒ පින් දෙන්න ඕන ඇතැම් ප්‍රේතයන් ඉන්නේ වැරහැලි වලින් විලිවසාගෙනයි ඇතැම් ප්‍රේතයන් තමන්ගේ කෙස් රොදිනුයි විලිවසාගන්නේ පෙරේතයන් බත් හොයාගෙන යනවා එක එක දිසාවලට යනවා සමහර පෙරේතයන් බත් හොයාගෙන ඉතා දුර දුවනවා නමුත් කිසි දෙයක් නොලබා නවතිනවා ඔවුන් හරි බඩගින්න ඉන්නේ සිහසන් නැතුවයි ඉන්නේ ඉතා බලවත් පීඩා විඳලා වේලිලා බිම ඇදගෙන වැටෙනවා සමහරු ඒ ගිය ගිය තැනම වේලිලා බිම ඇදගෙන වැටෙනවා කලින් ලැබුණ මනුස්ස ජීවිතයේදී කිසි පිනක් දහමක් නොකර ජීවත් වෙලා අන්තිමේදී ගිනි යව්වේ කින්දරකින් පිච්චෙනවා වගේ බඩගින්නෙන් පිපාසයෙන් පිච්චෙනවා අපිට ඉස්සර පවිතු ගතිගුණ තිබුණා ගෘහණියන් වෙලා හිටියේ කුලමාතාවරු වෙලා හිටියේ අපිට දම්පැන් වලට දෙන්න දේපල වස්තු තිබුණා නමුත් Tamanට පිහිට ඇති ඒ පින්කම් අපි කරගත්තේ නැහැ. හරියට කෑම බීම තිබුණා. අපි ඒව හැංගුවා. යහපත් මාර්ගයේ ගමන් කරන පැවිද්දන් වහන්සේලාට අපි කිසි දෙයක් දුන්නේ නැහැ. අපි පින් කරන්න කැමති වුණේ නැහැ. කම්මැලිකමින් හිටියා. මිහිරි දෙය කැමති වුණා. හැමතිස්සෙම කකා හිටියා. බත් පිඬක් වුණත් අපි අනුන්ට දෙනකොට ඒවා ලබා ගන්න කෙනාට අපි අපහාස කළා. දැන් අපිට ඒ ගෙවල් නැ ඒ දාසියන් නැ ඒ ආභරණත් අපිට නැ දැන් ඒවා පරිහරණය කරන්නේ වෙන උදවියයි අපිට අයිති උනේ දුක විතරයි ඊට පස්සේ වෙන්නේ නින්දනීය වූ බටපොතු වෙන ගෙවල් වල සොම්මර කුලේ දුගී දුප්පත් උපදිනවා චණ්ඩාල කුලේ දීන වෙලා උපදිනවා ආයේ ආයමත් උපදින්නේ ඒ වගේ හීන කුලවලයි යම් යම් හීන දින දිඳුඳු පෞල් තියෙනවා අන්නේ කුලවල තමයි උපදින්නේ ඕක තමයි මසුරු සිත් ඇති අයට ලැබෙන උපත පෙර ජීවිතවල පින් කරගත්තු අය ඉන්නවා එයාලා දන් දෙන උදවිය මසුරු නෑ ඔවුන් නිසායි දෙව්ලෝ පිරෙන්නේ නන්දන වනය බබළුවන්නේ ඔවුන් තමයි ඒ උදවිය වෛජාන්ත ප්‍රාසාදයේ තමා කැමැති පරිදි දිව්‍ය සැපෙන් සතුටු වෙනවා එතනින් චුත වුණාට පස්සේ
හොඳ ධන සම්පත් තියෙන උසස් පවුල්වල උපදිනවා. ඔය විදිහට මහා යසස් ඇති කුලවල ඉපදිලා කූටාගාරවල ප්‍රාසාදවල දිගුලොම් ඇති කොඳුපලස් අතුරු පියහන්වල මොනරකිලෙන් කරවපු විජිනිපත්වලින් පවන් සලමින් සැපසේ ජීවත් වෙනවා. ඒ උදවිය කුඩා කාලේම මල්මාලා දරාගෙන අලංකාර වෙලා කිරිමව්වරුන්ගේ ඇකයෙන් ඇකයට යනවා. ඒ කිරිමව්වරු ඒ දරුවන්ගේම සැපත පතමින් උදේ හවස ඔවුන්ට උපස්ථාන කරනවා. මේවා ලැබෙන්නේ පින් නොකරපු අයට නම් නොවේ. මේවා ලැබෙන්නේ පින් කරපු අයටමයි. එතකොට දෙව්ලොව ඉපදිලා ශෝකයක් නැතිව රම්‍ය වූ නන්දන වනයේ සතුට වෙනවා. පින් කරගන්න බැරි වෙච්ච උදවියට මෙලොවේවත් පරලොවත් සැපයක් නම් නැහැ. නමුත් පින් කළ උදවියට තමයි මෙලෝදී වගේම පරලොවත් සැප ලැබෙන්නේ. ඒ දිව්‍යයන් සමග එකතු වෙලා ඉන්න කැමති අය බොහෝ කුසල්මයි කරන්න ඕන. පින් කරගත් උදවිය දෙව්ලොවදී සැප සම්පත් ලබාගෙන සතුට වෙනවා. පළමුවෙනි අභිජ්ජමාන പ്രേත වස්තුවයි. උන්වහන්සේ උපන්නේ කුණ්ඩි නගරයේ. සානුවාසී පර්වතයේ තමයි වැඩවාසය කළේ. උන්වහන්සේගේ නම පොට්ටපාද. ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගත්තු රහත් ශ්‍රමණයන් වහන්සේ නම. උන්වහන්සේගේ මවත් පියත් සහෝදරයාත් දුගතිය උපන්නා. යම ලෝකේ උපන්නා. මේ ලෝකෙන් චුත වෙලා ඔවුන් පිරේත ලෝකේ උපන්නේ පාපී දේවල් කරලායි. ඔවුන් දුගතිය උපන්නේ ඉදිකට වලින් අන්නා වගේ වේදනාව විඳිනවා. ක්ලාන්ත වෙනවා. ඇඟේ නූල් පොටක්වත් නැහැ. කටු ටික විතරයි. නිතරම තැති අරගෙන ඉන්නේ. මහා බයකින් ඉන්නේ. ක්‍රූර දේවල් කරපු ඔවුන්ගේ සිරුරු පිටට පෙනෙන්නේ නැහැ. උන්වහන්සේගේ සහෝදරයා තැති ගැනීම දුරු කරගෙන නිර්වත්ව ඉඳගෙනම අඩිපාරක් අයිනේ හුදකලාව හිටියා. අත් දෙකයි කකුල් දෙකයි බිම ඇනගෙන ඒ තෙරුන් වහන්සේට තමන්ගේ ස්වභාවය පෙන්වුවා. ඒ සානුවාසි තෙරුන් වහන්සේ ඒ දර්ශනය ගණනකට ගත්තේ නැහැ. නිස්සබ්දවම වැඩියා. එතකොට ඒ පෙරේතයා මම මැරිලා ගිය ඔබ වහන්සේගේ සහෝදරයා කියලා තෙරුන් වහන්සේට තමාව දැක්වුවා. අනේ ස්වාමීනි, ඔබ වහන්සේගේ මවත් පියා දුගති උපන්නා. යම ලෝකේ උපන්නා. මේ ලෝකෙන් චුත වෙලා ඕන් පිරේත ලෝකෙ උපන්නේ පාපි දේවල් කරලයි. ඕන් දුගතිය උපන්නේ ඉදිකටු වලින් අනිනවා වගේ වේදනාව විඳිනවා. ක්ලාන්ත වෙනවා. ඇඟේ නූල් පොටක්වත් නැහැ. කටු ටික විතරයි. නිතරම තැති අරගෙන ඉන්නේ. මහා බයකින් ඉන්නේ. කූර දේවල් කරපු ඔවුන්ගේ සිරුරු පිටට පෙනෙන්නේ නැහැ. කාරුණික වූ නුඹ වහන්සේ අපට අනුකම්පා කරන සේක්වා. දන් පැන් පූජා කරලා අපට පින් දෙන සේක්වා. කූර දේවල් කරපු ඔවුන්ට නුඹ වහන්සේ දෙන දානයකින් තමයි යැපෙන්ට සිද්ධ වෙන්නේ. සානුවාසින් තෙරුන් වහන්සේ තවත් භික්ෂුන් වහන්සේලා 12 නමකුත් පිණ්ඩපාති වැඩියා. බත් කිස කිරීම පිණිස උන්වහන්සේලා එකතැනකට රැස් වුණා. සානුවාසී තෙරුන් වහන්සේ අනිත් තෙරුන් වහන්සේලාට මෙහෙම කිව්වා. ඔබ වහන්සේලාට ලැබිච්ච යමක් ඇත්නම් ඒක මට දෙන්න. ඥාතීන් කෙරෙහි අනුකම්පාව නිසා මං සාංගික දානයක් කරන්නම්. උන්වහන්සේලා තෙරුන් වහන්සේට දුන්නා. තෙරුන් වහන්සේ ආර්ය සංඝයාට ආරාධනා කළා. දානයත් පූජා කරගත්තා. මවටත් පියාටත් සහෝදරයාටත් පින්පෙත් අනුමෝදන් කළා. මේ පින මාගේ ඥාතීන්ට වේවා. මාගේ ඥාතිවරු සුවපත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරනවා සමගම ඒ උදවියට භෝජන පහළ වුණා. ඒ බොජුන් හරි පිරිසිදුයි, ප්‍රණීතයි, නොයෙක් රසවත් ව්‍යංජන වලින් යුක්තයි. එහින් වර්ණවත් වුණා, බලවත් වුණා, සුවපත් වුණා. සහෝදරයා පෙනී සිටියා. ස්වාමීනි, දැකවදාල මැනව, දැන් අපිට භෝජන ඕන තරම් තියෙනවා. නමුත් අපි තාමත් ඉන්නේ නිර්වතින්. ඉතින් ස්වාමීනි, අපට යම් විදියකින් වස්ත්‍රයක් ලැබෙනවා නම් එබඳු දෙයකට උත්සාහ කරන සේක්වා. තෙරුන් වහන්සේ කසල ගොඩවල් වල ඉවත දාපු රෙදි කැබිලි අහුලා ගත්තා. ඒ රෙදි කැබිලි මූට්ටු කළා, සිවුරක් කළා.
සිව් දිසාවේ මඩින්න සංඝයාට පූජා කළා. දානේ පූජා කරගෙන මවටත් පියාටත් සහෝදරයාටත් පින්පෙත් අනුමෝදන් කළා. මේ පින මාගේ ඥාතීන්ට වේවා, මගේ ඥාතිවරු සුවපත් වේවා කියලා. පින් අනුමෝදන් කරනවා සමගම ඒ උදවියට වස්ත්‍ර පහළ වුණා. ඒ වස්ත්‍ර වලින් ලස්සනට සැරසුණු ප්‍රේතයා තෙරුන් වහන්සේට තමන්ව දැක්කුවා. ස්වාමීනි, නන්දන රජුරන්ගේ රාජධානී යම්තාක් රෙදිපිලි තියෙනවා නම් ඒවාට වඩා බොහෝ සෙයින් අපට ලැබිච්ච වස්ත්‍ර නම් හරි යගේ. කසීසලු, කම්බිලි, පට වස්ත්‍ර, කපුරිදි ආදී අපට දැන් හරියට තියෙනවා. හරි වටිනා ඒවා තියෙන්නේ. ඒ වස්ත්‍ර ආකාශයේ එල්ලිලා තියෙනවා. ස්වාමීනි, අපේ හිතට යම් යම් ඇඳුමක් ප්‍රියයි නම් අපි අඳින්නේ ඒවා තමයි. ඉතින් ස්වාමීනි, අපිට යම් විදියකින් ගයක් ලැබෙනවා නම් එබඳු දෙයකට උත්සාහ කරන සේක්වා. සානුවාසි තෙරුන් වහන්සේ කොලාතු සෙවිලි කරලා කුටියක් කළා. ඒ කුටිය සිව් දිසාවෙන් වඩන සංඝයාට පූජා කළා. කුටි පූජාව කරලා මවටත් පියාටත් සහෝදරයාටත් පින්පෙත් අනුමෝදන් කළා. මේ පින මාගේ ඥාතීන්ට වේවා, මගේ ඥාතිවරු සුවපත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරනවා සමගම ඒ උදවියට ගෙවල් පහළ වුණා. නොඑක් කූටාගාර නිවාස පහළ වුණා. ඒවා හරි පිළිවෙලට වෙන් කරලා බෙදලා තියෙනවා. අපට තිබෙන මේ ගෙවල් විදියේ ගෙවල් නම් මනුස්ස ලෝකේවත් දැක ගන්නට නැහැ. දෙව්ලොව යම් ආකාරයක දිව්‍ය විමාන තියෙනවා නම් මේ තියෙන අපේ ගෙවලුත් අන්න ඒ වගේ තමයි. හැම දිසාවක්ම බබළුවමින් දිලිසෙනවා. අනේ ස්වාමීනි, අපට යම් විදියකින් පෑන් ලැබෙනවා නම් එබඳු දෙයකට උත්සාහ කරන සේක්වා. එතකොට තෙරුන් වහන්සේ කලයකට පෑන් පුරවලා සිව් දිසාවෙන් වඩන සංඝයාට පූජා කළා. පෑන් පූජාව කරලා මවටත් පියාටත් සහෝදරයාටත් පින්පෙත් අනුමෝදන් කළා. මේ පින මගේ ඥාතීන්ට වේවා, මගේ ඥාතිවරු සුවපත් වෙත්වා කියලා. පින් අනුමෝදන් කරනවා සමගම ඒ උදවියට පෑන් පහළ වුණා. තා ගැඹුරු හතරැස් පොකුණක් හරි සුන්දර පිළිවෙලට මැවිලා ගියා. ඒ පොකුණේ ජලය හරි සීතලයි, ඉවුරත් හරි ලස්සනයි, හරි සිසිලසයි. සුවඳ හමන නෙළුම් මහ නෙල් මල් පිරලා තියෙනවා. ඒ වතුර පුරාවට මල් රේණු විසිරලා තියෙනවා. එතකොට ඒ පෙරේතයන් පොකුණට බැහැලා නෑවා. තෙරුන් වහන්සේ ඉදිරියේ පෙනී සිටියා. ස්වාමීනි, අපට ඇතිවෙන්න පෑන් තියෙනවා. ඒ වුණාට අපේ කකුල් පැලෙන නිසා අපිට දුකයි. ස්වාමීනි, කුසකටු තියෙන බොරුළු කැට තියෙන පොළවේ අපි ඇවිදින්නේ හරිම අමාරුයි. ස්වාමීනි, අපිට යම් විදියකින් යානයක් ලැබෙනවා නම් එබඳු දෙයකට උත්සාහ කරන සේක්වා. සානුවාසි තෙරුන් වහන්සේ පටි තියෙන සෙරප්පු ජෝඩුවක් ලබාගෙන ඒක සිව් දිසාවෙන් වඩන සංඝයාට පූජා කළා. සෙරප්පු පූජාව කරලා මවටත් පියාටත් සහෝදරයාටත් පින්පෙත් අනුමෝදන් කළා. මේ පින මාගේ ඥාතීන්ට වේවා, මාගේ ඥාතිවරු සුවපත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරනවා සමගම ඒ උදවියට පහළ වූ රතයෙන් ඔවුන් එතනට ආවා. ස්වාමීනි, ඔබ වහන්සේට යහපතක් වේවා. බත් වලින්, රෙදිපිලි වලින්, කෙවල් වලින්, පැන් වලින්, යානා වලින් අපට උපකාර කරලා ඔබ වහන්සේගේ අනුකම්පාව අපිට ලැබුණා. ලෝකේ කාරුණික වූ මුනිවරයාණනි, අපි මේ ආවේ ඔබ වහන්සේට වන්දනා කරගන්ටයි. දෙවෙනි සානුවාසි ප්‍රේත වස්තුවයි. මහානුභාව ඇති පින්වත් දෙව්දුව, ඔබේ දිව්‍ය විමානයේ වෛරෝඩි මාණික්ක වලින් කරපු ලස්සන කැටයම් තියෙනවා. හරිම සිත්කලුයි, ප්‍රභාස්වරයි. ඒ විමානයට නැගගත් ඔබ බබලන්නේ පොහොය දවසට ආකාශය දිරෙන පුන්සඳ වගේ. ඔබේ ශරීරයේ පැහැය රත්තරම් පාටයි. ගිනියම් වුණ රණක් වගේ ඔබ අතිශයින්ම දර්ශනීයයි. පලස් අතුරපු වටිනා ආසනයක ඔබ වාඩි වෙලා ඉන්නේ. ඔබ හුදකලාව ඉන්නේ. ඔබට ස්වාමියෙක් නැහැ. ඔබේ මේ පොකුණ වටේට බොහෝ මල් තියෙනවා. සුදු නෙළුම් පිපිලා තියෙනවා. හැමතැනම තියෙන රන්වන් වැලි, මඩ, දියසෙවල වාගේ දේවල් දැක ගන්නට නැහැ. මෙහි ඉන්න හංසයොත් හරිම දැකුම් කළුයි, සුන්දරයි. ඔවුන් හැමතිස්සේම ජලයේ පීනා පීනා ඉන්නවා. ඒ ඔක්කොම හංසයන්
ගිගිරි සලමින් නාද කරනකොට ඇහෙන්නේ මීරි හඬින් මීඟු බෙර වාදනය කරනවා වගේ යසස් ඇති තැනැත්තිය ඔබ යසසින් බැබලි බැබලි ඔය නැවේ සිටින්නේ ඔබට දික් වූ ඇහි බැම තියෙනවා සිනහ නැගුණ මූණක් තියෙනවා ප්‍රිය වචනෙන් කතා කරනවා සුන්දර වූ සියලු අංගපසංග තියෙනවා ඔබ අතිශයින්ම ලස්සනයි මේ දිව්‍ය විමානයේ දූවිලි නැ සමව පිහිටලා තියෙනවා ඇල්මත් සතුටත් වැඩෙනවා අලාමක දර්ශන ඇති පින්වතිය අපි ඔබ සමග මේ නන්දන උයනේ සතුටින් ඉන්න කැමතියි එහෙමනම් ඔබට කරන්න තිබෙන්නේ මේ දිව්‍ය විමානයේ සැප විඳීම ඇති කරලා දෙන විදිහේ පින් දහම් කරන එකයි ඔබේ හිතත් මේ දිව්‍ය විමානයේ පිහිටවාගෙන ඉන්න එතකොට ඔබට මේ දිව්‍ය විමානයේ සැප විඳීම ඇති කරලා දෙන විදිහේ පින් දහම් කරලා මාත් සමග සතුටින් ඉන්න පුළුවන් ඒ මානවකයා හොඳයි කියලා ඇයට පිළිතුරු දුන්නා ඒ දිව්‍ය විමානයේ සැප විඳීම ඇති කරලා දෙන විදිහේ පින් දහම් කරලා ඒ මානවකයා ඒ දෙවඟනත් සමග ජීවත් වෙන්න එයි උපන්නා තුන්වෙනි රතකාර ප්‍රේත වස්තුවයි එක්කෙනෙක් ගිනිගත් ඔළුවේ විසිරුවා ගන්නවා තව කෙනෙක් මුගුරකින් ඔළුවට ගහනවා මේ ස්ත්‍රිය තමන්ගේම මස් ලේ කකා ඉන්නවා ඔබ ඊතා පිළිකුල්ලු අසූචි මල මෝත්‍රාදී කකා ඉන්නවා මොන වගේ කර්මයකින්ද මේ විපාක හැදුනේ මෙයා මීට කලින් ජීවිතේදී තමන්ගේ අම්මාට හිංසා කරනවා මේ අනිත් එක්කෙනා වංචාකාර වෙලෙන්දෙක් මෙයා මස් වගයක් කාලා බොරුවෙන් වංචා කළා මම මනුස්ස ලෝකේ මනුස්ස කාන්තාවක් වෙලා හිටියේ ඒ මුළු පවුලටම අධිපති වෙලා ගෘහණියක් වෙලා හිටියේ දේපල වස්තුව තිබෙද්දි මං ඒව හැංගුවා ඉල්ලපු කිසි කෙනෙකුට මොකවත් දුන්නේ නැහැ මං එතකොට කරන්නේ මගේ ගෙදර ඒක නැහැනේ කියලා බොරුවෙන් සංගවණ එක ඉතින් තියේනම් මං කන භෝජන අසුචි වේවා කියලා මං දිවුරනවා අන්නේ කර්ම විපාකයක් බොරු කීමත් යන දෙක නිසා සුවඳ ඇල්හාලේ බත් මං ඉදිරියේ අසුචි බවට පත් වෙනවා කර්ම කියන්නේ වඳ බෑපු දේවල් නොවේ විපාක නොදී මිසක් කර්මේ විනාශ වෙන්නේ නැහැ ඒ නිසා මං ඊ타මාත්ම ගඳ පණුවන් උතුරුන අසුචි කනවා ඒවමයි බොන්නේ හතරවෙනි බූස ප්‍රේත වස්තුවයි ඇතැම් පුද්ගලයන්ට හොඳට පිං තියෙනවා ඇතැම් පුද්ගලයන්ට පිං tikai තියෙන්නේ කියලා ශාස්ත්‍රුන් වහන්සේ යම් ආකාරකින් මේ පුද්ගලයා ගැන වදාළසේක්ද සුගතයන් වහන්සේගේ ඒ අවබෝධ ඥානය නම් ආශ්චර්ය ජනකයි මේ කුමාරයාව සොහොනේ අත්හැරලා දාලා තියෙන්නේ මේ දරුවාගේ ඇඟිල්ලෙන් වැගිරෙන කිරිවලින් තමයි රාත්‍රියට යැපෙන්නේ කළ පිං ඇති මේ කුමාරයාට යක්ෂ භූත කිසිවෙක්වත් සර්පෙක්වත් හිංසා කරන්නේ නැහැ බල්ලම් පවා මේ දරුවාගේ දෙපා ලෙව කනවා කවුඩෝ සිවල්ලු මේ දරුවාව එහාට මෙහාට පෙරලනවා විතරයි පක්ෂීන් ඇවිත් මේ දරුවාගේ සිරුර වටා තියෙන ගැබ් මල ඉවත් කරනවා කපුටෝ ඇවිත් ඇස් වටේ තියෙන කැතකුණු ඉවත් කරනවා මේ දරුවාගේ රැකවරණයට කිසිම මිනිස්සෙක් නැහැ බෙහෙතක් දෙන්න කෙනෙක් නැහැ අබාධයෙන් දුන් ඇල්ලීමක් නැහැ ඔහු වෙනුවෙන් නැකත් හැදීමක් නැහැ ඒ වගේම ඇල්වී ආදී සියලු ධාන්‍ය විසිරීමක් නැහැ රෑපානේ ගෙනවිල්ලා අමුසෝනේ අත්තලා දාපු දරුවේ වෙන්රු පිටක් වගේ වෙවුලනවා ජීවත් වෙයිද කියන කාරණෙත් සැකයි මේ විදිහේ තත්වයකට පත්වෙච්ච දරුවේ දෙව් මිනිසුන්ගෙන් පිඳුම් ලබන මහා ප්‍රඥාව බුදුරජාන් වහන්සේ මේ දරුවාව දැක්කා දැකලා මෙහෙම වදාලා මේ කුමාරයා මේ නගරේ භෝග සම්පත් වලින් අග්‍ර වෙලා උසස් කුලවන්තයෙක් බවට පත් වෙනවා මේ කුමාරයා කරපු ෘතය කුමක්ද ගත කළ උතුම් ජීවිතේ මොකද්ද එයා මේ විපාක ලබන්නට මොන වගේ දෙයක්ද හොඳින් පුරුදු කළේ මේ වගේ දරුණු ව්‍යසනයකට පත් වෙච්ච කෙනෙක් අර විදිහේ සැප සම්පත් ඇති ආනුභාව සම්පන්න කෙනෙක් වෙන්නේ කොහොමද ජනතාව බුදුරජාන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට මහා පූජාවක් කළා. ඒක දැකලා මෙයාගේ හිත නරක් වුණා. බුදුපාමොක් සංඝරුවන්ට නොගැලපෙන පරුස වචන කිව්වා.
පස්සේ මෙයා ඒ නපුරු අදහස දුරු කරගත්තා. ප්‍රීතියත් පැහැදීමත් උපදවා ගත්තා. ජේතවනාරාමේ වැඩවසන තථාගතයන් වහන්සේට සත් දිනක් මුළුල්ලේ කැඳබත් වලින් උපස්ථාන කළා. ඒක තමයි මෙයාගේ වෘතය. ඒකමයි උතුම් ජීවිතයත්. ඒ පුරුදු කිරීමෙන් තමයි ඔහුට මේ සැප විපාක ලැබෙන්නේ. මේ වගේ දරුණු ව්‍යසනයකට පත් වෙච්ච කෙනෙක් වෙලත් ඒ විදිහේ සැප සම්පත් ඇති ආනුභාව සම්පන්න කෙනෙක් වෙන්නේ ඒ පින නිසාමයි. මේ කුමාරයා මේ මනුස්ස ලෝකේ සියක් අවුරුදු ජීවත් වෙනවා. සියලු සැප සම්පත් වලින් යුක්ත වෙනවා. කය බිඳී මරණින් මතු සද්දේවඳුගේ දෙව්ලෝ උපදිනවා. පස්වෙනි කුමාර ප්‍රේත වස්තුවයි. ඔබේ ඇඟේ නූල් පොටක් නැහැ. හරිම විරූපී කෙට්ටුයි. නහරවල් පෑදිලා තියෙනවා. ඉලෑට ඉලිප්පිලා තියෙනවා. කෙට්ටු සිරුරක්. මෙතන ඉන්න ඔබ කවුද? අනේ ස්වාමීනි, මම මේ දුකේ වැටලා ඉන්නේ. මං යම ලෝකේ උපන් පෙරේතියක්. මගේ අතින් පව්කම් කෙරලා තමයි මනුස්ස ලෝකෙන් පෙරේත ලෝකයට ගියේ. ඔබ විසින් කයෙන් වචනේ මනසින් මොන වගේ පවක්ද කරගත්තේ? මොන වගේ කර්මයක විපාකයන් නිසාද මේ මිනිස් ලෝකයෙන් පෙරේත ලෝකයට ආවේ? පින් රැස් කරගන්නට පින් තොටවල් බඳු ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන් සිටිද්දී මං ඔවුන්ට දන් නොදී අඩමස්සක් මුදල් රැස් කළා. දම්පැන් වලට දෙන්න දේවල් තිබෙද්දී තමන්ට පිහිට වෙන පින්කම් මං කරගත්තේ නැහැ. මට හරියට පිපාසය දෙනවා. එතකොට මං නදියට යනවා. මට නදියේ පෙනෙන්නේ වතුර සිඳී ගිය වැලි තලාවක් වගේ. රස්නේ වැඩි නිසා මං ගස් සෙවණට යනවා. එතකොට ඒ අවුව ගහ යටට එනවා. සුළඟ හමනකොට මහා ගිනි රස්නකින් ඒ සුළඟ හමන්නේ. මාව පුච්චාගෙනයි. අනේ ස්වාමීනි, මට මේ දුක ලැබෙන්න සුදුසුයි. මං ඔයිටත් වඩා පව් කරලා තියෙනවා. හත්තිනී පුරේට ගිහින් මගේ අම්මට මෙහෙම කියන්න. ඔබේ දෝනියන් දෑව මට දැක ගන්න ලැබුණා. දුකට පත් වෙලා යම ලෝකෙ ඉපදිලා ඉන්නේ. පාප කර්ම කරලායි මනුස්ස ලෝකෙන් චුත වෙලා පෙරේත ලෝකෙට ආවේ. මං එහෙදි ආරක්ෂා කරලා තියාපු වස්තුව තියෙනවා. මං ඒ ගැන කාටවත් කිව්වේ නැහැ. වාඩි වෙන ආසන යට 400,000ක් හංගලා තියෙනවා. ඒ වස්තුව වියදම් කරලා මං වෙනුවෙන් දානයක් දෙන්න. අම්මාගේ වියදමටත් ගන්න. මගේ අම්මා මනුස්ස ලෝකේදී දානයක් දීලා මට පින් ලබා දේවා. එතකොට මට සැප ලැබේවි. කැමැති හැම දෙයකින්ම සමෘද්ධිමත් වේවි. හොඳයි කියලා ඔහු පිළිතුරු දුන්නා. හත්තිනී පුරේට ගියා. ඇගේ මෑණියන්ටත් කිව්වා, ඔබේ දෝනියන් දෑව මට දැක ගන්න ලැබුණා. දුකටපත් වෙලා යම ලෝකෙ ඉපදිලා ඉන්නේ. පාප කර්ම කරලායි මනුස්ස ලෝකෙන් චුත වෙලා පෙරේත ලෝකෙට ආවේ. මගේ අම්මට ගිහින් කියන්න කියලා ඇය තමයි මේ වැඩේට මාව යෙදෙව්වේ. ඔබේ දෝනියන් දෑව මට දැක ගන්න ලැබුණා. දුකටපත් වෙලා යම ලෝකෙ ඉපදිලා ඉන්නේ. පාප කර්ම කරලායි මනුස්ස ලෝකෙන් චුත වෙලා පෙරේත ලෝකෙට ආවේ. මං එහෙදි ආරක්ෂා කරලා තියාපු වස්තුව තියෙනවා. මං ඒ ගැන කාටවත් කිව්වේ නැහැ. වාඩි වෙන ආසන යට 400,000ක් හංගලා තියෙනවා. ඒ වස්තුව වියදම් කරලා මං වෙනුවෙන් දානයක් දෙන්න. අම්මාගේ වියදමට ගන්න. මගේ අම්මා මනුස්ස ලෝකයේදී දානයක් දීලා මට පින් ලබා දේවා. එතකොට මට සැප ලැබේවි. කැමැති හැම දෙයකින්ම සමෘද්ධිමත් වේවි. එතකොට ඇගේ මව ඈ වෙනුවෙන් දානයක් දුන්නා. දීලා ඒ පින ඒ පෙරේතිට අනුමෝදන් කළා. එතකොට ඒ පෙරේති සුවපත් වුණා. සුන්දර දැකුම් ඇති සිරුරක් ලැබුණා. හයවෙනි සේරණී ප්‍රේත වස්තුවයි. ඔබ තරුණයි. දිව්‍ය පුත්‍රයන් දිව්‍යාංගනාවන් පිරිවරාගෙනයි ඉන්නේ. සිත් අලවන කාම සම්පත් වලින් සෝභමානයි. නමුත් දවල් කාලට ඔබ හරියට දුක් විඳිනවා. කලින් ජීවිතයේදී ඔබ මොන වගේ කර්මයක්ද කළේ? මං හිටියේ රජගහනුවර. ඒ රම්‍ය වූ ගිරිබ්බජ කියන රමණීය රාජධානියේ මං හිටියේ මුවවැද්දෙක් වෙලා. ලේ වැකිණු අත් ඇතිව දරුණු විදියටයි මං හිටියේ. කිසිවෙකුට හිංසා කරන්නේ නැති ප්‍රාණීන් ගැන බොහෝ සතුන් ගැන මට තිබුණේ නපුරු සිතක්. අති දරුණු විදියටයි මං හැසිරුනේ. බොහෝ සතුන් කෙරෙහි හිංසාවටයි මං ඇලුනේ. කිසි දමනයක් තිබුණේ නැහැ. නමුත් මාගේ යාළුවෙක් හිටියා, හරි සුවදායි ශ්‍රද්ධාවන්ත උපාසකෙක්. ඔහු මං ගැන අනුකම්පාවෙන් හිටියේ. මාව නැවත නැවත පව් වලින් වැළැක්වා. ළමයෝ,
පව් විතරක් කරන්න එපා. අපාය යන්න එපා. මරණින් මත්තේ සැප ලබන්න කැමති නම් ওই දුස්සීල වූ ප්‍රාණවදයෙන් වෙන් ගන්න. මගේ සැප කැමති මා කෙරේ අනුකම්පා කරන ඔහුගේ වචනේ මං අහලා ඒ සියලු අවවාද කළේ නැහැ. බොහෝ කාලයක් පව් වලට ඇලිලා බුද්ධියක් නැතුවනේ මං හිටියේ. ඒ මහා ප්‍රඥාවන්ත උපාසකතුමා ආයමත් මට අනුකම්පා කරලා සීල සංවරේ මාව පීටෙව්වා. ඉතින් නුඹ දවල් කාලේ සතුන් මරනවා නම් අඩු ගන්නේ රාත්‍රියටවත් නුඹගේ සංවරයක් වේවා කියලා. ඉතින් මං දවල් කාලේ සතුන් මරලා රැයට සතුන් මැරීමෙන් වෙන් වෙලා සංවර වුණා. ඒ නිසා මට රැයට දිව්‍ය සැප ලැබෙනවා. දවල්ට දුක් අනුභව කරනවා. ඒ කුසල කර්මේ විපාක වශයෙන් මං රාත්‍රියට දිව්‍ය සැප අනුභව කරනවා. දවල්ට බල්ලන් බද්ද වෛරයෙන් වගේ මාව පන්නගෙන ඇවිත් වට කරගෙන කනවා. යම් කෙනෙක් සුගතයන් වහන්සේගේ ශාසනේ ස්ථිරව පිහිටලා නිරතුරුවම බණ භාවනාවේ යෙදෙනවා නම් මං හිතන්නේ ඔවුන් අසංකත වූ අමා නිවන මුළුමනින්ම අවබෝධ කරගන්නවා කියලයි. හත්වෙනි මිගලුද්දක ප්‍රේත වස්තුවයි. කූටාගාරවල ප්‍රාසාදවල දිග් ලොම් ඇති කොඳුපලස් අතුරපු යහන්වල පංචාංගික තූර්ය නාදය සුන්දර විදියට වාදනය වෙද්දී ඔබ ඒ ගැන සතුටු වෙනවා. ඒ රැය ගෙවි ගියාට පස්සේ හිරු උදා වෙනකොට ඔබව සොහොනේ අත්හැර දමනවා. බොහෝ දුකටපත් වෙනවා. ඔබ විසින් කයෙන් වචනේ මනසින් මොන වගේ පවක්ද කරගත්තේ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මේ වගේ දුකකටපත් වුනේ? මං හිටියේ රජගහනුවර. ඒ රම්ය වූ ගිරිබ්බජ කියන රමණීය රාජධානියේ මං හිටියේ මෝවැද්දෙක් වෙලා. මං දරුණු සංවරකමක් තිබුණේ නැහැ. නමුත් මාගේ යහළුවෙක් හිටියා, හරි සුවදයි ශ්‍රද්ධාවන්ත උපාසකෙක්. ඔහුගේ කුළුපඟ භික්ෂුවක් හිටියා. උන්වහන්සේ ගෞතම බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක්. ඒ භික්ෂුව මං ගැන අනුකම්පාවෙන් හිටියේ. මාව නැවත නැවත පව් වලින් වැළැක්වුවා. ගමියෝ පව් විතරක් කරන්න එපා. අපාය යන්න එපා කියලා. මරණින් මත්තේ සැප ලැබෙන්න කැමති නම් ඔය දුස්සීල වූ ප්‍රාණවදයෙන් වෙන් වෙන්න. මගේ සැප කැමති මා කෙරේ අනුකම්පා කරන ඒ භික්ෂුවගේ වචනේ මං අහලා ඒ සියලු අවවාද කළේ නැහැ. බොහෝ කාලයක් පව් වලට ඇලිලා බුද්ධියක් නැතුවනේ මං හිටියේ. ඒ මහා ප්‍රඥාවන්ත උපාසකතුමා ආයමත් මට අනුකම්පා කරලා සීල සංවරේ මාව පිහිටෙව්වා. ඉතින් නුඹ දවල් කාලේ සතුන් මරනවා නම් අඩු ගණනේ රාත්‍රියටවත් නුඹගේ සංවරයක් වේවා කියලා. ඉතින් මං දවල් කාලේ සතුන් මරලා රැයට සතුන් මැරීමෙන් වෙන් වෙලා සංවර වුණා. ඒ නිසා මට රැයට දිව්‍ය සැප ලැබෙනවා. දවල්ට දුක් අනුභව කරනවා. ඒ කුසල කර්මයේ විපාක වශයෙන් මං රාත්‍රියට දිව්‍ය සැප අනුභව කරනවා. දවල්ට බල්ලන් බද්ද වෛරයෙන් වගේ මාව පන්නාගෙන ඇවිත් වට කරගෙන කනවා. යම් කෙනෙක් සුගතයන් වහන්සේගේ ශාසනේ ස්ථිරව පිහිටලා නිරතුරුවම බණ භාවනාවේ යෙදෙනවා නම් මං හිතන්නේ ඔවුන් අසංකත වූ අමා නිවන මුළුමනින්ම අවබෝධ කරගන්නවා කියලයි. අටවෙනි ද්විතීය මිගලුද්දක ප්‍රේත වස්තුවයි. ඔබ මල් පැලඳගෙන ඉන්නවා, ඔටුන්නක් දාගෙන ඉන්නවා, අත්පාවල ආභරණ පැලඳගෙන ඉන්නවා, සඳුන් කල්ක ඇඟ තවරාගෙන ඉන්නවා. ඔබේ මුව මඩල හරිම ප්‍රසන්නයි, හිරුගේ පැහැයෙන් බබලනවා. ඔබට යම් මේ පරිවාර ජනයා ඉන්නවා නම් ඒ දිව්‍ය පිරිසයි. ඔබට යම් උපස්ථායිකාවන් ඉන්නවා නම් ඒ අය විතරක් දිව්‍ය කන්‍යාවන් දහ දහක් වෙනවා. ඔවුන් සක්වලලු ආදී පළඳනා පැළඳගෙන ඉන්නවා. රන්වන් මුදුම්මල් කඩකින් සැරසිලා ඉන්නවා. නුඹ මහානුභාව සම්පන්නයි. ඔබව දකිනකොට ලොඹුඩැහැ ගැන්වෙනවා. ඒත් ඔබ තමාගේම පිටේ මස් කඩාගෙන කනවා. ඔබ විසින් කයෙන් වචනේ මනසින් මොන වගේ පවක්ද කරගත්තේ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද ඔබ තුමාගේම පිටේ මස් කඩාගෙන කන්නේ? මම මනුස්ස ලෝකෙ ඉන්න කාලේ මට අයහපත පිණිසයි ජීවත් වුනේ. කේලම් කීමෙන්, බොරු කීමෙන්, කපටි වැඩවලින්, වංචාවෙන් මං ගත කළේ. ඒදී මං පිරිස් මැදට ගිහිලා සත්‍ය කතා කරන්නට සුදුසු කාලේ එනකොට මං ඒ යහපත් කාරණේ අත්හැරලා දාලා අධර්මයට අනුවයි ගත කළේ.
මං අනුන්ට නැති තැන ඇදකුද කී කියා නිඳා කළා. ඒ පිටුමස් කෑම නිසා දැන් අද මම මගේම පිටුමස් කනවා. මේ විදියටයි එයා තමන්ව කන්නේ. පින්වත් නාර්ද ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මාව දැකගත්තා. ලෝකානුකම්පාව ඇති අතිශයම දක්ෂ වූ බුද්ධ ආදී උතුමන් යමක් වදාලා නම් මං කියන්නේ ඔබට එමයයි. කේලම් කියන්න එපා. බොරු කියන්න එපා. මංකලා වගේ පිටුමස් කන්නත් එපා. නවවෙනි කූට විනිච්ඡයික ප්‍රේත වස්තුවයි. ඔබ අහසේ ඉන්නේ. හරිම ගඳයි නේද? කුණු ගඳ හමනවා. කුණු ගඳ ගන්න ඔබේ මුඛේ පණුව පිරිලා කකා ඉන්නවා. ඔබ කලින් ජීවිතයක මොන වගේ කර්මයක්ද කළේ? ආයුධගත්තු පිරිසක් ඔබේ මුඛේ සත්වලින් කප කපා දානවා. ලුණු වතුරින් ඉසිමින් ආයේ ආයමත් කපනවා. ඔබ විසින් කයෙන් වචනේ මනසින් මොන වගේ පවක්ද කරගත්තේ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මේ වගේ දුකකටපත් උනේ? මං හිටියේ රජගහනුවර. ඒ රම්‍ය වූ ගිරිබ්බජ කියන රමණීය රාජධානී මං හිටියේ. බුදුකාණන් වහන්ස මං බොහෝ ධන සම්පත් වලට අධිපති වෙලා හිටියේ. ඒ මගේ මේ බිරිඳත් තියනියත් යේලියත් කියන මෙයාලා මළුයි මහනෙල් මළුයි වටිනා සුවඳ වර්ගයි අරගෙන ස්තූපයට වන්දනා කරන්නට පිටත් වෙනකොට මං ඒක වැළැක්වා. මා තමයි මේ පාප කර්මය කරගත්තේ. 86000ක් වගේ පිරිසක් වෙන අපි ස්තූප පූජාවට නිඳා පහස කළා. දැන් වෙන වෙනම අපි දුක් විඳිනවා. ගෝර දුක් තියෙන නිරේවැනි පෙරේත ලෝකේ ඉපදිලා දුක් විඳින්නේ. අරහතෝ සම්බුදුරජාණන් වහන්සේගේ ස්තූපයට පුද පූජා පවත්වන වෙලාවක කවුරු හරි කෙනෙක් ඒකට දොස් කියනවා නම් එයා බැහැර වෙන්නේ පිනෙන් බව තේරුම් ගන්න. මේ බලන්න. මල් දරාගෙන අලංකාර වෙලා අහසින් වඩන මේ දිව්‍යාංගනාවන් දෙස බලන්න. මෑලා මේ අනුභව කරන්නේ ස්තූපයට මල් පූජා කිරීමේ විපාකයි. ආශ්චර්ය වූ පුදුම සහගත වූ ලොඹු ඩහ ගැන්වෙන මේ පුණ්‍ය විපාකේ දැක්කට පස්සේ නුවණ තියෙන උදවිය ඒ මහා මුනිంద్రයන් වහන්සේට නමස්කාර කරනවා, වන්දනා කරනවා. ඒ මමත් මේ පෙරේත යෝනියෙන් චුත වෙලා මනුස්ස ආත්මයක් ලබාගෙන අප්‍රමාදීව නැවත නැවතත් ස්තූප පූජාවමයි කරන්නේ. දසවෙනි ධාතු විවන්නික ප්‍රේත වස්තුවයි. තුන්වෙනි චූල වර්ගය නිමාවිය. එහි පිරිවල උද්දානයයි. අභිජ්ජමාන ප්‍රේත වස්තුව, කුණ්ඩීනුවර ප්‍රේත වස්තුව, රතකාර ප්‍රේත වස්තුව, බූස ප්‍රේත වස්තුව, කුමාර ප්‍රේත වස්තුව, සේරිණී ප්‍රේත වස්තුව, මිගලුද්ද ප්‍රේත වස්තු දෙක, පිට්ටි මාංශ ප්‍රේත වස්තුව, ධාතු විවන්නක ප්‍රේත වස්තු යන මෙයින් මේ වර්ගය කියන්නේ. හතර මහා වර්ගය. වජ්ජීන්ට අයත් විශාලා මහනුවර කියලා නගරයක් තියෙනවා. එහි අම්බසක්කර කියලා ලිච්ඡවි රජ කෙනෙක් හිටියා. ඔහු නගරයෙන් පිට හිටපු පෙරේතෙක්ව දැක්කා. දැකලා විස්තර දැනගන්නට හිතාගෙන ඒ පෙරේතයාගෙන් මේ කරුණු ඇහුවා. මේ ප්‍රේතයාට නිින්දක් නැහැ. වාඩි වෙලා සිටීමක් නැහැ. ඉදිරියට ඒමක් නැහැ. ආපසු යාමක් නැහැ. ආහාර පාන රස විඳීමක් ඇඳුම් පාවිච්චියක් නැහැ. මෙයාට උදව් කරන්න කෙනෙකුත් නැහැ. මේ පෙරේතයාට ඉස්සර මනුස්ස ජීවිතේදී නෑදෑයෝ හිටියා. ඇසූ දුටු සුහද මිතුරන් හිටියා. දැන් ඒ කවුරුවත් දැක ගන්නටවත් නැහැ. ඒ ජනයා විසින් මෙයාව අත්තර දැඹූ බවක් තමයි තියෙන්නේ. ධනෙන් පිරිහුණු කෙනෙකුට යාළු මිත්‍රයෝ නැහැ. විනාශයට පත්ුන බව දැනගත්තු ගමන් මිතුරන් එයාව අත්හරිනවා. සල්ලි තියෙන කෙනාව දැක ගමන් යාළුව පිරිවරා ගන්නවා. ධන සම්පත් වලින් දියුණු වුණ කෙනෙකුට ඕනෑ තරම් යාළුවෝ ඉන්නවා. සියලු සම්පත් වලින් පිරිලා නීන ආත්මයක් ලැබුවට පස්සේ දුකෙන් ඉන්ට තියෙන්නේ. ලේ වැකුණ ශරීරයක් ඇතුව අතපය බිඳගෙනයි ඉන්නේ.
මෙයාගේ ජීවිතයේ අදහෙටවත් විශ්වාස නැහැ. තන අග රැඳුන පිනිබින්දුවක් වගේ මේ ජීවිතයේ අවසානයේ රැඳිලා තියෙන්නේ. එම්බා යක්ෂය මේ විදියට ඉතා දරුණු දුකටපත් වෙලා කොහොඹ උලක නග්ගවලා ඉන්නේ. එහෙම කෙනෙකුට ඇයි ඔබ ජීවත් වෙන්න කියලා ජීවිතේම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ කියලා කියන්නේ? මොන කරුණක් මතද? පින්වත් රජතුමනි, මේ පුරුෂයා මගේ ලේ ඥාතිය. මට පෙර ආත්මභාව සීකරන්න පුළුවනි. එහෙම දැකලා මට මොහු ගැන කරුණාවක් ඇති වුණා. පාපී ගති ඇති මේ පුද්ගලයා නිරේ වැටෙන්න නම් එපා. ලිච්ඡවි රජතුමනි, මේ පුද්ගලයා මෙතනින් චුත වෙලා යන්නේ අති භයානක වූ සත්තුස්සද කියන නිරේටයි. එහෙ පව කරපු උදවියට මහා භයානක කටුක දැවිලි තැවිලි ඇති දුක් උපදිනවා. මේ පුද්ගලයා භයානක ඒකාන්ත දුක් ඇති කටුක දුක් සහිත වූ නිරේට වැටෙනවා. ඔහුට ඒ මහා නරකාදීට වඩා නොඑක් ගුණෙන් මේ හුලමයි උතුම්. මේ තැනත්තා ඔය කාරණාව ගැන මං කියන දේ ඇසුවොත් දුක වැඩිකමට ප්‍රාණය අත්හරිනවා. මං ඒ නිසා මෙයා ළඟ කියන්නේ නැත්තේ මෙයාගේ ජීවිතය නිරුද්ධ වෙන්න එපා කියන අදහස නිසායි. මේ පුරුෂයා පිළිබඳව වූ කාරණාව මං දැන් තේරුම් ගත්තා. මං ඔබගෙන් වෙන කාරණයකුත් දැනගන්න සතුටුයි. ඒ ගැන අසන්නට පෙර අවසර දෙන්න. අපි මේ ගැන අහනවා කියලා කේන්ති ගන්න එපා. ඇත්තෙන්ම එදා මගේ ප්‍රතිඥාවක් තිබුණා. පැහැදිලා නැති කෙනෙකුට කියන්නේ නැහැ කියලා. දැන් මං අකමැති වුණත් මාව ඇදහි යුතු වචන ඇති කෙනෙක් විදියට සලකනවා නෝය. කැමති දෙයක් අහන්න. පුළුවන් හැටියට විසඳන්නම්. පින්වත් යක්ෂය, මං යම් කිසි දෙයක් ඇසින් දකිනවා නම් ඒ හැම දෙයක්ම මට විශ්වාස කරන්න පුළුවනි. ඉතින් ඇස් දෙකෙන්ම දැකලත් ඒක මං අදහන්නේ නැත්නම් එතකොට ඔබයට මට නිග්‍රහ කර්මය කරන්න. ඔබගේ ප්‍රතිඥාව මට සත්‍යක්ම වේවා. දූෂිත වූ සිතකින් තොරව යමක් අවබෝධ කරගැනීමේ අදහසින්ම මේ ධර්මය අහලා පැහැදීම ඇති කරගන්න. ඔබතුමා විසින් අසපු දේවල් වෙන්ට පුළුවනි. නාසපු දේවල් වෙන්ට පුළුවනි. මං තේරුම්ගත් විදියට හැම දෙයක්ම කියන්නම්. සුදු අස්වැයන් යදු අලංකාර යානයකින් මේ හුල තිබ්බ කෙනා ළඟට එන්නේ. මේක අද්භූත යානයක්. දර්ශනීයයි. මේ විපාකේ මොන කර්මයකින් ලැබුණ එකක්ද? විශාලා මහනුවර නගරයේ මැද්දේ මඩ සහිත මාර්ගයක නරාවලක් තිබුණා. මං යහපත් අදහසින් සුදු වෙලා ගිය ගවයෙකුගේ හිස් කබලකින් ඒ නරාවල වැහුවා. එතකොට ඒ හිස් කබලට පය තියලා තමයි අපිත් අනිත් උදවියත් එතනින් ගමන් කළේ. මේක අද්භූත යානයක්. දර්ශනීයයි. මේ විපාකේ ලැබුණේ අන්නේ කර්මයෙන් තමයි. මහානුභාව ඇති යක්ෂය, ඔබේ සිරුර පැහැයෙන් හැම දිසාවක්ම බබලනවා. ඔබේ ශරීරයෙන් අමන සුවඳ හැම දිසාවෙන් පැතිරෙනවා. ඔබ දිව්‍ය ඉර්ධියට පත්වලා ඉන්නේ. නමුත් ඔබේ ඇඟේ නූල් පොටක්වත් නැහැ. මේ විපාක ලැබුණේ මොන වර්ගයේ කර්මයකින්ද? මං ක්‍රෝධ කළේ නැහැ. හැමතිස්සෙම ගත කළේ පහන් සිතින්මයි. මිහිරි වචනවලින් මං මිනිසුන්ට කතා කළේ. ඒ හැමතිස්සෙම මගේ දිව්‍ය වූ සිරුරෙන් පැහැය වී දෙන්නේ ඒ කර්මයේ විපාක වශයෙන් තමයි. ධර්මයේ පිහිටි උදවියගේ යසසත් කීර්තියත් ගැන දැකලමයි මං ඒ පහන් සිතින් වර්ණනා කරන්නේ. ඒ කර්මයේ විපාකේ වශයෙන් ලැබුණේ මෙයයි. මගේ ශරීරයෙන් දිව්‍ය සුවඳක් නිතරම හමනවා. මගේ යහළුවන් නහන තොටේ නානා හිටියා. එතකොට මං ඒ යාළුවන්ගේ වස්ත්‍ර ගොඩින් සංගවලා තිබ්බා. මං ඒක කළේ සෙල්ලමටයි. නපුර අදහසකින් නොවේ. ඒ විපාකයෙන් තමයි මං නිරුවත් කෙනෙක් උනේ. ඒ නිසා මගේ ජීවිතයේ දුකයි. යම්කිසි කෙනෙක් සෙල්ලමට හරි යම් පවක් කළොත් එයාට ඒ විදිහේ කර්ම විපාක වලට මුහුණ දෙන්න සිදුවෙන බව සත්පුරුෂයන් කියලයි තියෙන්නේ. එහෙම එකේ සෙල්ලමකට නොව
නපුරු සිතීම යම් කෙනෙක් පවක් කරනවා නම් ඒකේ විපාක මොනතරම් දරුණු වේවිද කියලා සත්පුරුෂ උතුමන් කියලායි තියෙන්නේ. යම්කිසි මිනිසෙක් දූෂිත වූ අදහස් වලින් යුක්තව කයින් වචනෙන් අපිරිසිදු දේ කරනවා නම් ආයෙ සැකයක් නැහැ. එයාට මරණින් මත්තේ පරලොවදී නිරේ තමයි උපදින්න වෙන්නේ. සුගතියේ උපත පතන අනෙක් උදවිය ඉන්නවා. එයාලා දන් දීමට ඇලෙනවා. අනික් අයට උදව් උපකාර කරමින් ජීවිතේ ගත කරනවා. එයාලා කය බින්දී මැරුණට පස්සේ නිසකවම උපදින්නේ සුගතිය තමයි. දැන් ඔබ පව්පින් ගැන මට කිව්වනේ. මම මේක විශ්වාස කරන්නේ කොහොමද? පින්වල මේ විපාක තියෙනවා. පව්වල මේ විපාක තියෙනවා කියලා මම මොකක් දැකලාද ඔක විශ්වාස කරන්නේ? අනික ඕක මට විශ්වාස කරවන්නේ කවුද? මේ පින්පව්වල කර්ම විපාක මෙයයි කියලා දැකලා හෝ අහලා හෝ අදාහගන්න. මේ පින්පව්වල කර්ම විපාක නැත්තම් සත්වයන් සුගතියට ගියා කියලා හරි දුගතියට ගියා කියලා හරි දැනගන්නේ කොහොමද? මේ මිනිස් ලෝ මිනිස්සු පින් කියලා දෙයක්වත් පව් කියලා දෙයක්වත් කරන්නේ නැත්නම් සුගතියක්වත් දුගතියක්වත් ඇති වෙන්නේ නැහැ. එහෙමනම් මේ මිනිස් ලෝකේ උසස් පහත් වෙනස්කමකුත් තිබෙන්න බෑ. යම් හේකින් මේ මිනිස් ලෝකේ සත්වයන් පින් කියන දෙයක් පව් කියන දෙයක් කරනවාද ඒ හේතුන් නිසාමයි සුගතියට ගිය සත්වයෝත් දුගතියට ගිය සත්වයෝත් ඉන්නේ. ඒ නිසාමයි මේ මනුස්ස ලෝකේ උස් පහත් අය ඉන්නේ. සැප විඳීමටත් දුක් විඳීමටත් හේතු වන කර්ම විපාක ගැන මං අද කිව්වා. පින් කරපු උදවිය දෙවියන් වෙලා ඉපදිලා සැප සම්පත් වලින් සතුටුනවා. මේ පින්පව් වල වෙනස දකින්න නැති අඥානයන් නිරේ ගිහින් දුක් විඳිනවා. තමන් විසින් කරගත්තු පින් කියලා දෙයක් මට නැහැ. ඒ වගේම රෙදිපිලි සේනාසන ආහාර පාන ආදී දන් දීලා මට පින් දෙනවා නම් එවැනි කෙනෙක්වත් නැහැ. ඒ නිසා මම නූල් පොටක්වත් ඇඟේ නැතිව දුක්ඛිත ජීවිතයක් ගෙවනවා. එම්බා ප්‍රේතය, ඔබට යම්කිසි පිළිවෙලකින් අඳින්න යමක් ලැබෙනවා නම් එබඳු දෙයක් තියෙනවා නම් මට කියන්න. ඔබේ කරුණු සහිතව කියන වචනේ මං අහනවා. මේ ළඟපාත කප්පිනක කියලා භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ ධ්‍යාන වඩනවා. ඉතාම සිල්වත් කෙලෙස් දුකෙන් නිදහස් වුණ රහතන් වහන්සේ නමක්. ඉඳුරන් රැකගෙන ඉන්නවා. උතුම් ශික්ෂාපදවල හොඳින් හික්මිලා ඉන්නවා. සීල් වෙලා ඉන්නවා. උතුම් අවබෝධයට පත් වෙලා ඉන්නවා. මොළොක් ගුණ තියෙනවා. යහපත් දන් දෙනවා. සොඳුරු වචන කියනවා. සිව්මැලි. හොඳට බණ දහම් දන්නවා. අවබෝධයෙන්ම කතාබස් කරන කෙනෙක්. පින්කෙත නිකලස් විහරණයෙන් යුක්තයි. දෙව් මිනිසුන්ගේ පුදු පූජාවන්ට සුදුසුයි. ශාන්තයි. කෙලෙස් නැහැ. දුක් රහිතයි. ආශා රහිතයි. දුකින් නිදහස් වෙලා ඉන්නේ. කෙලෙස් හුල් ඉවත් කරලයි ඉන්නේ. මමත්වයක් නැහැ. අවංකයි. කෙලෙස් සහිත කර්ම නැහැ. හැම ප්‍රපංචයක් කෙලෙස් සහගත කල්පනාවක්ම ෂය වෙලා තියෙන්නේ. ත්‍රිවිද්‍යාවම ලබලයි තියෙන්නේ. එච්චර ප්‍රසිද්ධ නැහැ. දැක්කත් මෙවැනි කෙනෙක් බව ලේසියෙන් හඳුනා ගන්නටත් බෑ. වජ්ජි දේශේ උන්වහන්සේ ගැන කතා කරන්නේ මුනිවරයෙක් කියලා. ලෝකේ යක්ෂයන් භූතයන් උන්වහන්සේ ගැන කිය කියා යන්නේ ගතිගුණ ඇති කෙලෙස් රහිත උත්තමයා කියලා. ඉතින් ඔබේ කප්පිනක තෙරුන් වහන්සේට එක වස්ත්‍රයක් හරි වස්ත්‍ර දෙකක් හරි මාවෙනෙන් පූජා කරනවා නම් උන්වහන්සේත් ඒ පූජා කරන වස්ත්‍ර පිළිගන්නවා නම් ඔබටම දකින්ට ලැබේවි මං හොඳ ලස්සන්ට රෙදිපිලි ඇඳලා ඉන්න හැටි. ඒ ශ්‍රමණයන් වහන්සේ වැඩවාසය කරන්නේ කොයි පළාතේද? අපි දැන් ගිහින් දැක ගන්නවා. අපේ මේ සැකයත් විචිකිච්ඡාවත් පව්පින් විශ්වාස නොකරන මිසදිටුවත් කවුරු නම් විශ්වාස කරාවිද? කපිනච්චනා කියන ප්‍රදේශේ තමයි උන්වහන්සේ වැඩ ඉන්නේ. බොහෝ දෙවිවරුන් පිරිවරාගෙන ඉන්නේ. සත්‍ය යන නම් ලද උන්වහන්සේ තමන්ගේ ආචාර්ය
විනේ අප්‍රමාදීව හික්මෙමින් ධර්ම කතාව වදාරන. එහෙනම් මං එහෙම කරන්න. දැන් ගිහින් ඒ ශ්‍රමණයන් වහන්සේට වස්ත්‍ර දෙකක් පිළිගන්වන්නම්. උන්වහන්සේ පිළිගත්තාම ලස්සනට රෙදි ඇඳගෙන ඉන්න ඔබව දකින්න පුළුවන් වේවි. පින්වත් ලිච්ඡවි රජතුමනි, නුසුදුසු වේලාවෙදී ඔබ වැනි කෙනෙක් පැවිද්දන්ව දකින්න යන්න එපා. ඒක ධර්මයේ නොවේ. සුදුසු වේලාවෙදී යන්න. ගිහින් උදකලාවේ භාවනාවෙන් වැඩ ඉන්න උන්වහන්සේව දැක්ගන්න. එතකොට ලිච්ඡවි රජතුමා එසේය කියලා පිළිතුරු දීලා සේවක පිරිස් පිරිවරාගෙන එහි ගියා. ඒ නුවරට ගිහින් තමන්ගේ නිවසට පැමිණුණා. ඊට පස්සේ සුදුසු කල් බලලා ගිහි කටයුතු නිමා කරලා වතුර නාලා ආහාර පාන අනුභව කරලා අවස්ථාව ලබා ගත්තා. පෙට්ටියෙන් රෙදි ජෝඩු 8ක් තෝරා ගත්තා. සේවක පිරිස ලවා ඒකත් ගෙන්නාගෙන ගියා. ඒ රජතුමාර ප්‍රදේශයට ගියා. ගිහින් සාන්ත සිත් ඇති ශ්‍රමණයන් වහන්සේව දැකගත්තා. පින්දපාතේ වැඩම කරලා පෙරලා වැඩම කරලා රුක් සෙවණක නිවීසනසී වැඩ ඉන්න උන්වහන්සේව දැක්කා. ඊට පස්සේ උන්වහන්සේ වෙත ගියා. සැප දුක් පහසු විහරණය ගැන ඇසුවා. ස්වාමීනි, මම විශාලා මහනුවර ලිච්ඡවි රජ කෙනෙක්. මං ගැන කවුරුත් දන්නේ අම්බසක්කර ලිච්ඡවි රජ කියලයි. ස්වාමීනි, මේ පිළිසඟලට පිළිගන්නාසේක්වා. මං ඔබ වහන්සේට මේවා පූජා කරනවා. ඒ ගැන මං සතුටක් ඇති කරගන්නවා නම් අන්න ඒ කාරණාවට තමයි මම මෙහි ආවේ. ශ්‍රමණයන් වහන්සේලා බ්‍රාහ්මණවරුත් ඔබතුමාගේ නිවස දුරින්ම දුරු කරලා නෙවෙයි ඉන්නේ. ඔබේ නිවස අසලදී ඔබ නිසා පාත්‍රා බිඳෙනවා නෙවෙයි. සංගල සිවුරුත් කීතු කීතු වලට ඉරා දානවා නෙවෙයි. සමාරුවේ පාද නැමැති කෙටේරි වලින් ශ්‍රමණයන් වහන්සේලාව හිස බිම වඳින්න පෙරලා දානවා නෙවෙයි. ওই විදිහට පැවිද්දන්ට හරිම පීඩාවක් ලැබෙනවා. ඔබ කරපු දේවල් නිසායි ශ්‍රමණයන් වහන්සේලා දුකටපත් උනේ. ඔබ ඉතින් තනාගින් වැහෙන තෙල් බිඳක් තරම්වත් දීලා නෑ නෙවෙයි. පාරතොට මුලා වෙච්ච කෙනෙකුට මාර්ගයවත් පෙන්වලා නෑ නෝ. අන්ද මිනිසාගේ හැරමිටියත් උදුරාගත්තා. මෙවැනි කෑදර අසංවර කෙනෙක් වුණ ඔබ කුමන ගුණයක් නිසාද අපට මේ දන් දීම් කරන්නේ? ස්වාමීනි, මං ඔය කියාපු දේවල් පිළිගන්නවා. මං ශ්‍රමණ බ්‍රාහ්මණයන්ව වෙහෙසටපත් කරා තමයි. හැබැයි මං ඒවක් කළේ සෙල්ලමටයි. නපුරු හිතකින් නම් නොවේ. ස්වාමීනි, ඒක වුණත් මං කරපු නරක දෙයක්. එක්තරා ප්‍රේතෙක් සෙල්ලමට පව් රැස් කරලා දැන් දුක් විඳිනවා. සැප සම්පත් සම්පූර්ණ නැහැ. හොඳ තරුණේ. ඒ වුණාට විලි වහගන්න නූල් පොටක්වත් නැහැ. ඊටත් වඩා බරපතල දුකක් කොයින්ද? ස්වාමීනි, මං ඒ පෙරේතියව දැක්කා. මට සංවේගයක් ඇති වුණා. ඒ හේතු නිසායි මං ඔබ වහන්සේට මේ දාණය දෙන්නේ. ස්වාමීනි, මේ වස්ත්‍ර යුගල අට පිළිගන්නාසේක්වා. මෙයින් ලද පින ඒ ප්‍රේතයා වෙත පැමිණේවා. ඒකාන්තේම දන් දීම වනාහි බුද්ධ ආදී උතුමන් විසින් නොඑක් විදියට ප්‍රශංසා කරලා තියෙන්නේ. දන් දෙන්නා වූ ඔබගේ ධනය ෂේ නොවන තත්ත්වයට පත් වේවා. ඔබගේ වස්ත්‍ර යුගල මම පිළිගන්නම්. මේ පින ප්‍රේතයා වෙතද පැමිණේවා. එතකොට ලිච්ඡවි රජු මෝ සෝදාගෙන තෙරුන් වහන්සේට වස්ත්‍ර යුගලාට පූජා කරලා මේ වස්ත්‍ර පිළිගනු ලැබේවා, ලස්සනට රෙදි අඳගත් ප්‍රේතයව දැක ගන්න ලැබේවා කියලා කිව්වා. එතකොට අර ප්‍රේතයව දැක්කා. උදාර රූප සම්පත්තියෙන් යුක්තයි. සඳුන් කල්ක තවරාගෙන ඉන්නවා. ලස්සනට වස්ත්‍ර ඇඳලා අලංකාර වෙලා. ඉතින් ඒ වගේම සැරසුණු පිරිවර සේනාව මැද අජානීය අශ්වයෙකුගේ පිට නැගලා ඉන්නවා. මහා සැප සම්පත් ලැබලා ඒ රජතුමා ඒ පෙරේතයව දැකලා පුදුම සතුටකට පත් වුණා. තුටු පහට වුණා. සුන්දර ස්වරූප ඇති ඒ කර්මයේ මහා විපාක දැක්කා. මෙලෝදීම තමන්ගේ ඇස්වලින් ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඒ රජතුමා ඔහු ළඟට ගිහින් මෙහෙම කියනවා. මං ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට දන් දෙනවා. දැන් ඉතින් මට දෙන්න බැරි කිසිම දෙයක් නැහැ. පින්වත් යක්ෂය, නුඹ මට බොහෝ උපකාර කළා. ලිච්ඡවි රජතුමනි,
ඔබ මට ඔය දුන්නේ සිව්පසෙන් එක් කොටසක් වූ වස්ත්‍ර දාණය. ඒ දාණය හිස් දෙයක් නොවේ. මන් දැන් අමනුස්සෙක් වෙලත් මනුස්සෙක් වුණ ඔබත් සමගයි මේ මූණට මූණ කතා කරන්නේ. පින්වත් යක්ෂය මං ඔබ යන ගමනද මගේ ඥාතියාද පිහිටද මිත්‍රයාද බවට පත් වෙන්න. මගේ ඊට දෙවියා වෙන්න. මං ඔබට මේ ඇඳිලි බැඳගෙනයි කියන්නේ. මං ආයෙමත් ඔබව දකින්න කැමති. හැබැයි යම් හේකින් ඔබට ශ්‍රද්ධාව නැති වුණොත් කෑදර වුණොත් නොමගට බැසගත් සිත් ඇති කරගත්තොත් අන්න ඒ හේතු නිසාම ඔබට මාව දකින්ට නොලැබී යාවේ. දැක්කත් ඔබ සමග කතා කරන එකක් නැහැ. ඒ වගේම ඔබ ධර්ම ගෞරවයෙන් යුක්තව සිටියොත් දන් දීමට ඇලී සිටියොත් අනුන්ට අප උපකාර කරන ජීවිතයක් ඇති කරගත්තොත් ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට පැන්තාලියක් වගේ ඔබ හිටියොත් අන්න එතකොට ඔබට මාව දැක ගන්න ලැබේවි. ස්වාමීනි ඔබ දැකලා මං කතා බස් කරනවා. ඒ නිසා ඉක්මනින්ම මේ පුරුෂයාව ඔය හුලෙන් මුදවන්න. යම් කරුණක් නිසා අපි මූණට මූණ කතා බස් කළා නම් මං හිතන්නේ ඒකට හේතු වුණේ මේ හුල මත ඉන්න පුද්ගලයා ළඟට අපි ආපු නිසායි. අපි දෙදෙනා එකිනෙකාට මූණට මූණ කතා බස් කරගත්තා. මේ හුල මත ඉන්න පුද්ගලයාත් වහා නිදහස් වුණොත් හොඳට පින්දාම් කරගන්න නිරේනොත් නිදහස් වේවි. හැබැයි ඔහුට වෙන තැනක ගිහින් විනීන්ට සිද්ධ වෙන තව අකුසල කර්මයක් තියෙනවා. ඔහුත් සමග ඔබ ගිහින් කප්පිනක තෙරුන් වහන්සේව සුදුසු කාලයේදී බැහැ දැකලා දන්පැන් පූජා කරලා උන්වහන්සේ ඉදිරියේදීම අහලා දැනගන්න. උන්වහන්සේ ඔබට ඔය විස්තර කියලා දෙවි. හැබැයි උන්වහන්සේ ළඟට ගිහින් අවබෝධ කරගන්න අදහසින්මයි අහන්න ඕන. නපුරු සිතකින් නම් නොවේ. ඔබ අහපු දෙයක් වුණත් නෑසූ දෙයක් වුණත් ඒ හැම දෙයක් ගැනම තමන් වහන්සේ දන්න විදියට කියලා දෙවි. ඒ රජතුමා එහිදී අමනුෂ්‍යයත් එක්ක රහසේ කතාබස් කරලා පොරොන්දු කරවාගෙන ගියා. ඊට පස්සේ ඔහු ලිච්ඡවීන්ගේ සභාවටත් ගියා. එතන රැස් වෙලා සිටිය පිරිසට මෙහෙම කිව්වා. පින්වත්නි මම මේ කියන එකම දේ අසනු මැනවි. මං ඔබලාගෙන් වරයක් ඉල්ලා සිටිනවා. මං ඒ වරය ලබා ගන්නවා. හුල මත ඉඳවාපු පුරුෂෙක් ඉන්නවා. ඔහු නපුරු වැඩ කරපු කෙනෙක් තමයි. දඬුවම් ලබලයි තියෙන්නේ. නමුත් ඔහු රජු කෙරෙහි හිතවත් කෙනෙක්. දැන් ඔහුව හුල මත ඉඳවපු දවසේ ඉඳලා විසිරයක් ගෙවුණා. ඔහු ජීවත් වෙන්නෙත් නැහැ, මැරිලත් නැහැ. මං දැන් ඔහුව නිදහස් කරනවා. මේ පිරිසය අනුමත කරනු මැනවි. එහෙනම් මොහුවත් රජාන ලද අනිකාවත් නිදහස් කරන්න. ඔබේ විදියට නිදහස් කරනකොට එපා කියන්න කවුද ඉන්නේ? ඔබ යම් විදියකින් දන්නවා නම් ඒ විදියට කළ මැනව. පිරිස ඒක අනුමත කරනවා. ඒ රජතුමා ඒ ප්‍රදේශයට ගියා. හුල මත හිටි ඒ පුරුෂයා වහාම නිදහස් කළා. මිත්‍රයා බහිවෙන්ට එපා කියලා කිව්වා. ඔහු ළඟට වෙද මහතුරුන් එක්කන් ආවා. රජුරන්ටත් මේ කාරණේ දැනගන්න ඕන වුණා. ඉතින් ඔහුත් සමග කල්යල් බලලා කප්පිනක තෙරුන් වහන්සේ බෑ දකින්න ගියා. දන්පැන් පූජා කරගත්තා. උන්වහන්සේ ඉදිරියේම මේ කාරණේ විමසන්න වුණා. හුල මත ඉඳවපු පුරුෂයා දරුණු වැඩ කරපු කෙනෙක්. දඬුවම් ලැබපු කෙනෙක්. රජු කෙරෙහි හිතවත් කෙනෙක්. ඔහු හුල මත ඉඳවපු දවසේ පටන් විසිරයක් ඉක්මවා ගියා. ඔහු ජීවත් වුණෙත් නැහැ, මැරුණෙත් නැහැ. ස්වාමීනි මං එහෙ ගිහිල්ලා ඒ පුද්ගලයාව දැන් නිදහස් කරලා ඉන්නේ. අර ප්‍රේතයාගේ කීමාලයි මම මෙහෙම කළේ. ස්වාමීනි ඔහු යම් කරුණකින් නිරයට යන්නේ නැත්නම් එබඳු කිසියම් කාරණාවක් තියෙනවාද? ස්වාමීනි ඒ වගේ දෙයක් තියෙනවා නම් පැවසුව මැනව. අපි කරුණු සහිතව විශ්වාස කළ යුතු විදියට කියන දේ අහනවා. මෙලවදී කරපු ඒ කර්මයන්ගේ විපාක නොවිඳ ගෙවිලා විනාශ වීමක් නැද්ද? යම් හේකින් එයා අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න ඕන. දිවාරය දෙකේම මනාකොට ධර්මයේ හැසිරෙන්න ඕන. එතකොට එයා නිරේ දුකින් නිදහස් වෙනවා. හැබැයි කර්මය වෙන භවයක ඉපදිලා විඳින්නට සිද්ධ වෙනවා. ස්වාමීනි, ඒ මිනිස්සයා ගැන මං අහපු කාරණාව දැනගත්තා. දැම්මා කෙරෙහිද අනුකම්පා කළ මැනව. මහා ප්‍රඥාවන්ත මුනිඳුනි මටත් අවවාද කරන සේක්වා.
එතකොට මාත් නිරයෙන් නිදහස් වෙවි. එමනම් ඔබ අදම පහන් සිතින් යුතුව බුදුරජාණන් වහන්සේව සරණ යන්න. ශ්‍රී සද්ධර්මයත් ආර්ය සංඝ රත්නය සරණ යන්න. ඒ වගේම සිදුරු නැතුව පැල්ලම් නැතිව පන්සිල් පද පහ සමාදන්ව ආරක්ෂා කරගන්න. ඉක්මනින්ම සතුන් මැරීමෙන් වළකින්න. ලෝකේ හොරකම් කිරීම දුරු කරන්න. මත්පැන් බොන්න එපා. බොරු කියන්නත් එපා. තම බිරිඳ සමගින් පමණක් සතුට වෙන්න. ඔය විදිහේ තිසරණයත් සිල්පද පහත් කියන උතුම් අංගාටෙන් යුතු සීලෙන් යුතුවන්. එයින් බොහෝ සැප විපාක ලබා දෙනවා. සිවුරු පිණ්ඩපාත ගිලම්පස සේනාසන දන්පැන් ආදිය වස්ත්‍ර ඇඳපුටු ආදී සේනාසන කියන මේ දේවල් ඍජු සිත් ඇති ආර්ය සංඝයාට පහන් සිතින් යුතුව පූජා කරගන්න. සිල්වත් පීතරාගී බෞද්ධෘත භික්ෂුන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලාව ආහාර පාන ආදියෙන් සන්තර්පණය කරන්න. ඒකෙන් හැමදාම පිං වැඩෙනවා. මේ විදියට අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න ඕන. දිවාරය දෙකේ මනාකොට ධර්මයේ හැසිරෙන්න ඕන. එතකොට ඒ තැනැත්තා නිරේ දුකින් නිදහස් වෙනවා. හැබැයි කර්මය වෙන භවයක ඉපදිලා විඳින්නට සිදු වෙනවා. මම අදම පහන් සිතින් යුතුව බුදුරජාණන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත් ආර්ය සංඝ රත්නයත් සරණ යනවා. ඒ වගේම සිදුරු නැතුව පැල්ලම් නැතුව පන්සිල් පද පහ සමාදන්ව ආරක්ෂා කරගන්නවා. ඉක්මනින්ම සතුන් මැරීමෙන් වළකිනවා. ලෝකේ සොරකම් කිරීම දුරු කරනවා. මත්පැන් බොන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. තම බිරිඳ සමගින් පමණක් සතුටුනවා. ওই විදියට තිසරණයත් සිල්පද පහත් කියන උතුම් අංගාටෙන් යුතු බොහෝ සැප විපාක ලබා දෙන සීලයෙන් යුතු සිල්වතෙක් වෙනවා. සිවුරු පිණ්ඩපාත ගිලම්පස සේනාසන දන්පැන් ආදිය වස්ත්‍ර ඇඳපුටු ආදී සේනාසන කියන මේ දේවල් ඍජු සිත් ඇති ආර්ය සංඝයාට පහන් සිතින් යුතුව පූජා කරගන්නවා. සිල්වත් පීතරාගී බෞද්ධෘත භික්ෂුන් වහන්සේලා ඉන්නවා. බුද්ධානුශාසනාවේ ඇලී වාසය කරන උන්වහන්සේලාට මන් දන් පූජා කරගන්නවා. ශික්ෂාපද කඩාගන්නේ නැහැ. සිල්පද කඩාගන්නේ නැහැ. ඔය විදිහට අම්බසක්කර ලිච්ඡවි රජතුමා විශාලා මහනුවර එක්තරා උපාසකෙක් බවට පත් වුණා. ශ්‍රද්ධාවන්ත වුණා. භික්ෂූන්ට මොලොක් සිතින් උපකාර කරන කෙනෙක් වුණා. සංඝයාට ඉතා යහපත් විදියට උපස්ථාන කළා. කුල මත හිටවපු කෙනා සනීප වුණා. නිදහසේ අනේන කෙනෙක් වුණා. සුවපත් වුණා. උතුම් කප්පිනක ස්වාමීන් වහන්සේ ළඟට ඇවිදින් පැවිදි වුණා. ලිච්ඡවි රජුයි ඒ පුද්ගලයායි දෙන්නම මාර්ගඵල අවබෝධ කළා. සත්පුරුෂයන් වහන්සේලාව සේවනය කළොත් ওই විදිය තමයි. ජීවිත අවබෝධය ඇති සත්පුරුෂ ඇසුර මහත්ඵල ලබා දෙනවා. කුලමතහුන් පුරුෂයා අරහත් ඵලයට පත් වුණා. අම්බසක්ක රජතුමා සෝවාන් ඵලයට පත් වුණා. පළමුවැනි අම්බසක්කර ප්‍රේත වස්තුවයි. සේරිස්සක දිව්‍ය පුත්‍රයාගේ ඒ වෙළඳුන්ගේ එක්වීම යම් තැනක සිදු වුණා. එය අහන්න. ඔවුන් විසින් පවසන ලද මේ සුභාසිත කතාව සියලු දෙනාම අහගෙන ඉන්න. සේතව්‍ය නුවර පායාසි කියලා රජ කෙනෙක් හිටියා. එයා යසස් ඇති බූමාටු දෙවියන් අතර උපන්නා. ඒ දෙවියා තමන්ගේ විමානයේ සතුටින් ඉන්නවා. නොමිනස් වූ ඒ දෙවියා මිනිසුන්ට මෙහෙම කිව්වා. අමනුෂ්‍යයන්ගේ වාසස්ථාන තියෙන්නේ සැක සහිත වූ වනාන්තරේ. ඒ වගේම අල්ප කෑම්බීම් ඇති අල්ප ජලය ඇති කාන්තාරේ. මේ ගමන හරිම දුෂ්කරයි. මේ වැලි කතර මැද තනි වෙලා සැකබියෙන් නැසි යන මිනිස්සුනේ. මේ වැලි කතරේ පළතුරු නැහැ. අල වර්ග නැහැ. ගින්දරට ඕන කරන දෙයක් නැහැ. කෑම්බීම් කොහෙන් ලැබෙන්නද? මෙහි තිබෙන්නේ රත් වෙලා ගිය දරුණු රළු පසුයි වැලි විතරයි.
මෙහි තිබෙන්නේ රළු පසක් රත් වෙච්ච කබලක් වගේ සැපක් නැහැ පරලෝ නරකයක් වගේ බොහෝ කල ඉඳලා පිසාචයන්ටයි වාසස්ථානේ වෙලා තියෙන්නේ මේ ප්‍රදේශයේ ඍෂිවරුන්ගේ සාපලත් භූමියක් වගේ ඉතින් ඔබ මොන වගේ දෙයක් නිසා මොන වගේ දෙයක් කැමති වෙලාද විමසන්නේ නැතුව හිතුවක්කාර විදියට මේ ප්‍රදේශයට ආවේ ලෝභය නිසාද බය නිසාද නැත්නම් මම් මුලා වීමක් නිසාද පින්වත් දිව්‍ය පුත්‍රය අපි අංග මගද කියන රටවල් වල ඉන්න ගැල් කරුව අපි මේ බොහෝ බඩමුට්ටු පුරවාගෙන සින්දු සෝවීර දේශයට යන්නේ මිල මුදල් උපයා ගන්න අදහසින් තමයි අපි මේ ගැල් ගමන යන්නේ දවල් කාලේ පිපාසයේ උල ගන්න බැරුව ගොනුන්ටයි මිනිසුන්ටයි පහසු තැනක් හොයාගෙනයි අපි ආවේ ඉතින් අපි ගොනුන් කෙරෙහි කරුණාවෙන් වේගයෙන් පිටත් වෙලා ආවා රෑ වැරදි පාරේ ගමන් කළේ සුදුසු කාලේ බලලා නොවේ අපේ ගමන යන්න බැරි වුණා පාර වැරදුනා අන්ධයන් වගේ ආකූල වුණා මේ වනේ හොඳටම මම් මුලා වුණා දුර්ග මම්මාවත් ඇති මේ වැලි කතර මැද්දේ මුලා වූ සිත් ඇතිවයි අපි ඉන්නේ දිසාව සොයා ගන්න බෑ පින්වත් දිව්‍ය පුත්‍රයා මේ වගේ දෙයක් අපි කලින් දැකලා නැහැ ඔබත් මේ විමානයත් හරිම ශ්‍රේෂ්ඨයි මෙතෙන් පටන් අපිට ජීවිතේ ලැබුණා කියලා මේ දැක්කට පස්සේ අපි සතුටු සිතින් උද වැඩිලයි ඉන්නේ මිනිසුනි මොහොතෙන් එතරත් මේ වගේ වැලි කතරෙත් වේවැල් බැඳ යන මාර්ගවලත් කණු සිටවල යන මාර්ගවලත් ගංගා පර්වත ආදී දුර්ගම ස්ථානවලත් මිල මුදල් හම්බ කිරීමට ඔබ බොහෝ දිසාවල යනවා වෙන රජවරුන්ගේ රාජධානි වලට යන ඔබ විවිධ රටවල මිනිසුන්ගෙන් මොන වගේ දේවල්ද අහන්නේ මොන වගේ දේවල්ද ඔබ දකින්නේ දරුවනි ඒ අසිරිමත් තොරතුරු ගැන අපි අහන්න කැමති දිව්‍ය කුමාරේ මීට වඩා අතිශයම අසිරිමත් වූ සැපයක් ගැන නම් අපි අහලත් නැහැ දැකලත් නැහැ මේ හැම දෙයක්ම මිනිස් සැපත ඉක්මවා ගින් තියෙනවා මේ උතුම් වර්ණය දැකලා අපි තෘප්තිමත් වෙන්නේ නැහැ ආකාශයේ පැන් පකුණු තියෙනවා බොහෝ මල් තියෙනවා බොහෝ සුදු නෙළුම් තියෙනවා නිතරම පළතුරු පිරුණු ගස් තියෙනවා අතිශයම සුවඳවත් වෙලා දිව්‍ය සුවඳ වාහනය වෙනවා වෛරෝඩි මැණිකෙන් කරපු උස් කණු තියෙනවා පබුල් වලින් කළ සැරසිලි තියෙනවා මැසිරි ගලින් පద్මරාග මැණික් වලින් කරපු කණු තියෙනවා මේ හැම එකක්ම බබලනවා දහස් ගණන් කණු තියෙනවා ඒවා සමාන කරන්න කිසිවක් නැහැ ඒ මුදුනේ තමයි ඔබේ ලස්සන විමානේ තියෙන්නේ රන්වන් වේදිකාවන් තියෙනවා රන්පට තියෙනවා ඒ රන්පටින් ලස්සනට සරසලා තියෙනවා මේ විමානය හරි මට සිලිපි දඹරන් පැහැයෙන් බබලනවා ප්‍රාසාදයට නගින්න ලස්සන පඩි පෙළවල් තියෙනවා ඉතා ලස්සනට ස්ථිරව සියුම්ව පිළිවෙලකට හැදිලා තියෙනවා මේ විමානය අතිශයෙන්ම දැකුම්කළු සිත් අලවන එකක් මේ රුවන් විමානය ඇතුලේ බොහෝ කෑම් බීම් තියෙනවා දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන ඉන්නවා මිහිඟු බෙර පනා බෙර තූර්යනාද ආදීන් සොඳුරු ഘോഷා නැගෙනවා පිළිගැනීමේ ස්තුති ගීතිකා ගැයෙනවා ඒ ඔබ දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන සතුට වෙනවා මනෝරම්‍ය වූ මේ උතුම් දිව්‍ය විමානයේ තිබෙන සැප සම්පත් ගැන නම්
සිතලා ඉවර කරන්න බෑ. වෙසමුණි රජුරුවන්ගේ නලිනී ප්‍රාසාදයේ වගේ ඔබ දෙවියෙක්වත්ද? එහෙම නැත්නම් යකෙක්වත්ද? එහෙමත් නැත්නම් සක්‍රදිවියවත්ද? මිනිස්සෙක්වත්ද? පින්වත් දිව්‍ය පුත්‍රයේ මේ ගැල් ගෙනියන වෙලන්දන් තමයි ඔය කරුණ අහන්නේ. ඇත්තෙන්ම ඔබ කවුද? පින්වත් වෙලන්දනි, මගේ නම සේරිස්සක. මං යක්ෂෙක්. මං තමයි මේ කාන්තාර සහිත වැලි කතර ආරක්ෂා කරන්නේ. මේ ප්‍රදේශය මම පාලනය කරනවා. වෙසමුණි රජුරුවන්ගේ වචනෙට අනුව තමයි පාලනය කරන්නේ. පින්වත් දිව්‍ය පුත්‍රය, ඔබේ සම්පත් හේතු ප්‍රත්‍ය රහිතව පහළ වෙලාද? ක්‍රමක්‍රමයෙන් පරිණාමයට පත් වෙලාද? තමන් විසින් නිපදවාගෙනද? දෙවිවරු දීලාද? මේ ගැල් ගෙනියන වෙලෙන්දන් තමයි ඔය කරුණ ආන්නේ. මෙතරම් මනෝරම්‍ය වූ සැප සම්පත් ඔබට ලැබුණේ කොහොමද? පින්වත් වෙලෙන්දනි, මගේ මේ සම්පත් හේතු ප්‍රත්‍ය රහිතව පහළ වෙලාත් නොවේ. ක්‍රමක්‍රමයෙන් පරිණාමයට පත් වෙලාත් නොවේ. තමන් විසින් නිපදවාගෙනත් නොවේ. දෙවිවරු දීලත් නොවේ. තමන් විසින් කරගත්තු අලාමක පුණ්‍ය කර්ම නිසායි මෙතරම් මනෝරම්‍ය වූ සැප සම්පත් මට ලැබුණේ. පින්වත් දිව්‍ය පුත්‍රයා, ඔබ සමාදන් වුණ වෘතේ මොකද්ද? ඔබේ බඹසර ජීවිතේ මොකද්ද? මොන වගේ දෙයක් පුරුදු කරලාද මෙම විපාකේ ලැබුණේ? මේ ගැල් ගෙනියන වෙලෙන්දන් තමයි ඔය කරුණ අහන්නේ. මෙතරම් මනෝරම්‍ය වූ සැප සම්පත් ඔබට ලැබුණේ කොහොමද? ඒ කාලේ මං කොසල් ජනපදයේමයි රජ කළේ. මං ප්‍රසිද්ධ වුණේ පායාසි යන නමින්. මං පින්පව්වල විපාක නැත යන දෘෂ්ටියේ හිටියා. මං ලෝභ කෙනෙක් වෙලා හිටියා. පාපී කෙනෙක් වෙලා මරණින් මතු කිසිවක් නැත යන උච්ඡේදවාදීක් වෙලා හිටියේ. කුමාර කස්සප නමින් ශ්‍රමණයන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ බහුශ්‍රුතයි, විචිත්‍ර ධර්මකථිකයි, උදාරයි. උන්වහන්සේ මට ධර්මකතාව වදාලා. එදා තමයි මගේ දෘෂ්ටි හුල් ටික ඉවත් වුනේ. ඉතින් මං උන්වහන්සේගේ ධර්මකතාව අහලා උපාසකෙක් බවට පත් වුණා. සතුන් මැරීමෙන් වෙන් වුණා. ලෝකේ නුදුන් දේ ගැනීම අත්හැරියා. මත්පැන් බිව්වේ නැහැ, බොරු කිව්වේ නැහැ. තම බිරිඳගෙන් විතරක් සතුටුණා. ඒක තමයි මගේ වෘතේ. ඒකම තමයි මගේ බඹසර. ඒක හොඳට පුරුදු කරලා තමයි මේ පුණ්‍ය විපාකේ ලැබුණේ. තමන් විසින් කරගත්තු අලාමක පුණ්‍ය කර්ම නිසායි මේ දිව්‍ය විමානය මට ලැබුණේ. ප්‍රඥාවන්ත මිනිසුන් කියලා තියෙන්නේ නම් ඇත්තක්මයි. ඒ පඬිතයන්ගේ වචන වෙනස් වෙන්නේ නම් නැහැ. පින් කරගත්තු කෙනා යම් තැනක යනවා නම් ඒ ගිය ගිය තැන තමන් කැමති සැප සම්පත් ලබලා සතුටු වෙනවා. අකුසල් කළ පුද්ගලයා යම් තැනක යනවා නම් ඒ ගිය ගිය තැන ශෝක වැළපීම් ලැබෙනවා, වද වේදනා ලැබෙනවා, බන්ධන ලැබෙනවා, අයහපත ලැබෙනවා. කවදාවත් අපා දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. ඒ මොහොතේ ඒ දිව්‍ය පිරිස තුල කැළඹුණු ස්වභාවයක් ඇති වුණා. මම්මුලා වුණ ස්වභාවයක් ඇති වුණා. දිව්‍ය කුමාරේ, මේ පරිවාර දෙවියන්ගේ ඔබගේ දුම්නස් ගතියක් ඇති වුණේ මක් නිසාද? පින්වත් දරුවනේ, මේ තියන්නේ මහාරිරු වනයක්. මේ වනයෙන් දිව්‍ය සුගන්ධය හමනවා. දිවාරෑ දෙකේම අන්ධකාරය නැති කරලා ආලෝකේ ලබා දෙමින් මේ විමානයට ඒ සුගන්ධය හමනවා. අවුරුදු 100කට වතාවක් මේ මහාරි රුක්වලින් එක එක මල් පෙත්ත ගානේ ගැලවිලා වැටෙනවා. එතකොට තමයි දැනගන්නේ මම මේ දිව්‍ය ලෝකෙට ඇවිල්ලා මිනිස් ආයුෂ වලින් සියක් වසරක් ඉක්ම ගියා කියලා. මම මේ විමානයේ ඉන්නේ
අවුරුදු 500ක් විතරයි මං ඒක දන්නවා ආයුසත් පිනත් එතකොට පිරිහිලා යනවා අන්න ඒ ගැනයි මගේ හිතේ ගොඩාක් ශෝකේ තියෙන්නේ පින්වත් දිව්‍ය පුත්‍රය මේ වගේ කිසි දෙයකට සමාන කරන්න බැරි බොහෝ කල් පවතින විමානයක් ලැබිලා ඔබ මොනවට නම් ශෝක වෙනවද යම් කෙනෙකුට ආයුසත් අඩු නම් පිනත් අඩු නම් අන්න ඒ බඳු කෙනෙක් නම් ශෝක කළාට කමක් නැහැ පින්වත් දරුවනි මා කෙරෙහි යහපත් හැඟීමෙන්මයි නුඹලා ප්‍රිය වචන වලින් මට මේ අවවාද කළේ මාත් නුඹලාව ආරක්ෂා කරනවා යම් තැනකට යන්න කැමති නම් සුවසේම එතැනට යන්න පුළුවනි අපි බලාපොරොත්තු වන්නේ මිල මුදල් ටිකක් යහමින් හම්බ කර ගන්නට සින්දුසෝ වීර භූමියට යන්නයි අපි පොරොන්දුණු විදියට තෑගි භෝග සම්පූර්ණ කරලා සේරික්සක නමින් ලොකු පූජාවක් කරනවා ඔය සේරික්සක පූජාවල් කරන්ට යන්න එපා දැන් ඔය කියන යමක් ඇද්ද ඒ හැම දෙයක්ම ඒ විදියට සිද්ධ වෙවි පව්කම් අත්තරින්න ධර්මානුකූලව ජීවත් වීමට අදිෂ්ඨාන කරගන්න මේ වෙරඳ පිරිස අතරේ එක්තරා උපාසකෙක් ඉන්නවා ඔහු බෞසෘතයි සිල්වත් ශ්‍රද්ධාවන්තයි ත්‍යාග සම්පන්නයි සුපේසල කෙනෙක් විචක්ෂණ බුද්ධියක් තියෙනවා ප්‍රීතිමත් සිතින් ඉන්න නුවණ තියෙන උපාසකෙක් ඔහු දන දන බොරු කියන කෙනෙක් නොවේ සතුන් මැරීමට හිතන කෙනෙක් නොවේ සමගි සම්පන්න වුණ අය වෙන් කිරීමට කේලම් කියන කෙනෙක් නොවේ නුවණින් යුක්තව කතා කරනවා යහපත් දේ කතා කරනවා වැඩිහිටියන්ට ගරුසරු කරනවා කීකරුයි විනීතයි පව් නොකරන කෙනෙක් අධිශීලයේ තුල පිරිසුදුන කෙනෙක් ඔහු මව්පියන්වත් ධාර්මිකව පෝෂණය කරනවා ආර්ය පැවතුම් වලින් යුක්තයි මං හිතන්නේ ඔහු මව්පියන්ට උපස්ථාන කරන්න ඕන නිසා තමයි භෝග සම්පත් සොයන්නේ තමන් උදෙසා නම් නොවේ මව්පියන්ගේ ඇවෑමෙන් ඔහු නිවන අවබෝධ කර ගැනීම පිණිස සාසන බ්‍රහ්මචර්යාවේ හැසිරේවි ඔහු ඍජුයි අවංකයි සටකපට නැහැ මායා නැහැ පිටින් හොඳ පෙන්නාගෙන වෙන දෙයක් හිතේ තියාගෙන කතාබස් කරන්නේ නැහැ. ඒ විදිහේ යහපත් දේ කරමින් සිටින ධර්මයේ පිහිටි කෙනෙක් දුකක් ලබන්නේ කොහොමද? ඒ උපාසක පින්වතා සිටපු නිසා තමයි මන් නුඹලා ඉදිරියේ පහළ වුනේ. ඒ නිසා වෙලෙන්දනි ධර්මයයි දකින්න ඕන. ඒ උපාසක පින්වතා නැතුව නුඹලා මේ ගමන ආවා නම් ආකූල වෙච්ච අන්ධයන් වගේ මේ මරු කතරේ අනුන්ගේ කරදරවලට බඳුන් වෙලා නුඹලා ඉක්මනින්ම විනාශ වෙනවා ඒකාන්තේම සත්පුරුෂයන්ගේ ඇසුර සැපයක්මයි පින්වත් දේව පුත්‍රය කවුද එයා මොන වගේ වැඩක්ද කරන්නේ ඔහුට කතා කරන නම මොකද්ද ඔහුගේ ගෝත්‍රය මොකද්ද අපි කැමැති ඒවා දැක ගන්න ඒක එහෙමමයි ඔබ යම් කෙනෙක් ගැන අනුකම්පාවෙන් නම් මෙහි පහළ වුණේ ඔබ යමකට ප්‍රියයි නම් එයාගේ පැමිණීම ලාභයක්මයි. ඔතන කෙනෙක් ඉන්නවා. එයා කර්ණවෑමිය බාබර් කෙනෙක්. එයාගේ නම සම්භව. එයා තමයි කොස්සෙන් පණාවෙන් ජීවත් වෙන උපාසකතුමා. එයාව හඳුනා ගන්න. එයා කම්කරුවෙක්. එයා බොහොම තැම්පත් කෙනෙක්. එයාව පහත් කොට හිතන්න එපා. පින්වත් දිව්‍ය පුත්‍රය අපි දන්නවා ඔබ කාගෙනද කීවේ කියලා නමුත් එයා ඔය ආකාර කෙනෙක් කියලා අපි දැනගෙන හිටියේ නැහැ පින්වත් දිව්‍ය පුත්‍රය අපි ඔබේ උදාර වූ වචනේ අහලා ඒ තැනත්තාව පුදන්න කැමති ඔය තවලමේ බාලමාලු ඒ වගේ මධ්‍යම වයස ඇති යම්කිසි ලෝභී මිනිසුන් ඉන්නවා නම් ඔවුන් සියල්ලෝම මේ විමානෙට නැගිට්වා පින්වල විපාක හොඳින් බලත්වා එතකොට සියලු දෙනාම මං තමයි ඉස්සර වෙලා යන්නේ කියලා එතන හිටපු අර කර්ණවෑමියා පෙරටු කරගත්තා. හැමෝම සක්‍ර දෙවියන්ගේ තවතිසා බවනට නගිනවා වගේ ඒ විමානෙට නැගගත්තා. ඉතින් ඒ සියලු දෙනාම මං තමයි ඉස්සර වෙන්නේ කියලා ඉතා උනන්දුවෙන්
තෙරුවන් සරණ ගිය උපාසකවරු බවට පත් වුණා. සතුන් මැරීමෙන් වෙන් වුණා. ලෝකයේ සොරකමින් වෙන් වුණා. ඊට පස්සේ මත්පැන් බිව්වෙත් නැහැ. බොරු කිව්වෙත් නැහැ. තමන්ගේ බිරිඳගෙන් පමණයි සතුටුනේ. ඔවුන් හැමෝම මන් තමයි ඉස්සර වෙන්නේ කියලා ඉතා උනන්දුවෙන් තෙරුවන් සරණ ගිය උපාසකවරු බවට පත් වුණා. ඒ තවලම සතුටින් අනුමෝදන් වුණා. දිව්‍ය ඉර්ධියෙන් නැවත නැවතත් අනුමෝදන් වුණා. මිල මුදල් යහමින් හම්බ කරන්නට ආස ඇති ඔවුන් සින්දු සෝවීර භූමියට ගියා. ගිහින් හිතාගත් පරිද්දෙන්ම වෙළඳ ගනුදෙනු පරිපූර්ණ කරගත්තා. කිසි කරදරයක් නැතුව ආපසු පාටලිපුත්‍ර නගරයට ආවා. ඔවුන් කරදරයක් නැතුව සුවසේම තමන්ගේ නිවෙස් වලට ගියා. අඹු දරුවන් සමග සතුටුණා. ආනන්දයට පත් වුණා. සතුටු සිත් ඇති වුණා. වඩ වඩා සතුටුණා. සේරිත්සක කියලා මහා උත්සවයකුත් කළා. ඔවුන් සේරිත්සක කියලා පිරිවෙනකුත් හැදුවා. ඔන්න ඔය විදිහට සත්පුරුෂයන්ගේ ඇසුර ලැබුණාම මහා යහපතක් වෙනවා. දහම් ගුණ ඇති උතුමන්ගේ ඇසුර ලැබුණාම මහා යහපතක් වෙනවා. එකම උපාසක පින්වතෙක් නිසා සියලු සත්‍යයන්ටම සැප සැලසුණා. දෙවෙනි සේරිස්සක ප්‍රේත වස්තුවයි. සුරට්ට කියලා ජනපදයක් තිබුණා. එයට අධිපති වූ පිංගලක කියලා රජෙක් හිටියා. ඔහු මෞර්ය රජුරවන්ට උපස්ථාන කරන්න ගිහින් ආපහු සුරට්ට ජනපදයට ආවා. ඒ ගිනි මද්දහන වෙලාවේ රජතුමා සිත්කලු භූමියකට පැමිණියා. ඒක ප්‍රේතෙක් විසින් මවපු මාර්ගයක්. හරි රමණීය දැකුම්කලු මාවතක්. ඔහු ඒ මාවත දැක්කා. රියදුරා අමතලා මෙහෙම ඇහුවා. රියදුර, මේ මාර්ගය හරි අපූරුයි නේවා. කිසි බයක් නැහැ. සුවසේ යන්න පුළුවන්. උවදුරු නැහැ. මේ මාර්ගයෙන්ම යන්න. මේ මාර්ගයෙන් අපි යනකොට අපිට සුරට්ට ජනපදයේ ළඟටම යන්න පුළුවනි. ඒ සුරට්ට අධිපති රජතුමා සිවුරඟ සේනාව සමග ඒ මාවතෙන් ගියා. එතකොට බියෙන් තැතිගත් එක්තරා පුරුෂයෙක් රජුරවන්ට මෙහෙම කිව්වා. රජතුමනි, මේ බියජනක වූ ලොඹු ඩැහැ ගන්වන නපුරු මාවතකටයි අපි වැටුනේ. ඉස්සරහට යන පාර නම් පේනවා තමයි. ඒ වුණාට පිටිපස්සෙන් ඒ පාර පේන්නේ නැහැ. අපි නපුරු මාර්ගයකටයි වැටලා තියෙන්නේ. පෙරේතයින්ගේ සමීපේටයි අපි වැටලා ඉන්නේ. පෙරේතයින්ගේ අමනුස්ස ගඳ හමනවා. මහා දරුණු විලාප ඇහෙනවා. සුරට්ට රජ්ජුරුව සංවේගයට පත් වුණා. රියදුරාට මෙහෙම කිව්වා. මේ බියජනක වූ ලොඹු ඩැහැ ගන්වන නපුරු මාවතකටයි අපි වැටුනේ. ඉස්සරහට යන පාර නම් පේනවා තමයි. ඒ වුණාට පිටිපස්සෙන් ඒ පාර පේන්නේ නැහැ. අපි නපුරු මාර්ගයකටයි වැටලා ඉන්නේ. පෙරේතීන්ගේ සමීපේටයි අපි වැටලා ඉන්නේ. පෙරේතීන්ගේ අමනුස්ස ගඳ හමනවා. මහා දරුණු විලාප ඇහෙනවා. එතකොට ඔහු ඇතාගේ පිට උඩ නැගලා සතර දිසාව හොඳට බැලුවා. බලද්දි රමණීය නුගරුකක් දැක්කා. සිත්කලු සෙවණ තියෙනවා. නිල් වලාකුලක් වගේ. වලාකුලේ පැහැයෙන් යුක්තයි. රජතුමා රියදුරා ඇමතුවා. අර මහා විශාලිට පෙනෙන නිල් වලාකුලක් වගේ පෙනෙන වලාකුලක පැහැයගත් උදිය කුමක්ද? මහරජතුමනි, ඒක නුගරුකක්. හොඳ සිත්කලු සෙවණ තියෙනවා. නිල් වලාකුලක් වගේ. වලාකුලක පැහැයෙන් යුක්තයි.
එතකොට සුරට්ට රජතුමා ඒ නිල් වලාකුලක් වගේ පෙනුන වලාකුලක පැහැසටහන් ගත්තු ඒ මහා විශාල නුගරුක ළඟට ගියා. රජතුමා ඇතයාගේ පිටෙන් බැස්සා. නුගරුක ළඟට ගියා. ඇමතියන් සහිතව පිරිවර සේනාව සහිතව නුගරුක් සෙවණේ වාඩි වුණා. එතන පුරවපු පැන් භාජනයක් තිබුණා. මිහිරි කැවුම් තිබුණා. රජතුමා මේවා දැක්කා. සියලු ආභරණ වලින් සැරසුණු දෙවියෙක් වගේ කෙනෙක් ආවා. ඇවිදින් සුරට්ට රජතුමාට මෙහෙම කිව්වා. මහරජතුමනි, ඔබට යහපත් පැමිණීමක් වේවා. ඔබේ මේ ගමන නපුරු පැමිණීමක් නොවේ. රජතුමනි, පැන් පානය කළ මැනව, කැවුම් වැළඳුව මැනව, ඇමතියන් සහිත වූ පිරිවර සේනා සහිත වූ සුරට්ට රජතුමා පැන් වැළඳුවා. කැවුමුත් අනුභව කළා. මෙහෙම කිව්වා. ඔබ දෙවියෙක්ද? ගාන්ධර්වයෙක්ද? එහෙමත් නැත්නම් පුරීන්දද වූ සක්‍රයාද? අපි මේ ඒ ගැන නොදැනයි අහන්නේ. ඔබ කවුරු කියලාද අපි දැනගන්න ඕන. මහරජ, මං දෙවියෙක් නොවේ. මං ගාන්ධර්වයෙකුත් නොවේ. පුරීන්දද නම් වූ සක්‍රයාත් නොවේ. මං පෙරේතෙක්. සුරට්ට දේශේ ඉඳලයි මෙහි ආවේ. ඔබ ඉස්සර සුරට්ට දේශේ ඉන්නකොට මොන විදියේ සිල්වතෙක්ද? මොන විදියේ යාපත් ගතිගුණ ඇතිව සිටියාද? මොන වගේ උතුම් ජීවිතයකින්ද ඔබට මේ වගේ ආනුභාවයක් ලැබුණේ? සතුරන් දමනය කරන, රට දියුණු කරන මහරජතුමනි, ඇමතිවරුත් සේනා පිරිසත් පුරෝහිත බ්‍රාහ්මණයත් මේ අසන මැනව. දේවයිනි, මං සුරට්ට දේශෙන් ආපු පවිටු සිත් ඇති කෙනෙක්, මිත්‍යා දෘෂ්ටික කෙනෙක්, දුස්සීල කෙනෙක්, කෑදරේ, අනුන්ට නින්දා අපහාස කරන කෙනෙක්, දන් දෙන උදවියගේ පින්කම් කරන උදවියගේ ඒ බොහෝ දෙනාගේ පින්කම් මං වැළැක්වා. අනුන් දෙන දාණයටත් මං අනතුරු කරන කෙනෙක් වුණා. දන් දීමෙන් ලැබෙන විපාකයක් නැහැ. සිල් රැකීමෙන් ලැබෙන ඵලයකුත් නැහැ. ගුරුවරු කියලා කොටසක් නැහැ. දමනේ නොවී ඉන්න අය කවුරුන්ව නම් දමනය කරන්නටද? හැම සත්වෙක්ම එකිනෙකාට සමානයි. වැඩිහිටියන්ට මොනවට සලකනවාද? බලයක් වීරියක් කියලා දෙයක් නැහැ. නැගී සිටීමේ පුරුෂ ධෛර්යය කියලා එකක් මොකටද? දානෙන් ලැබෙන ඵලයක් නම් නැහැ. වෛර කරපු උදවියට පින්වලින් පිරිසිදු වෙන්න පුළුවන්ද? මේ සත්වයා ලැබිය යුතු යම් සැපක් දුකක් ලබනවා නම් සබහාදාමේ පරිණාම නීතියෙනුයි හටගන්නේ. මව් කියලා විශේෂ කෙනෙක් නැහැ. පියා කියලා විශේෂ කෙනෙක් නැහැ. සහෝදරයෝ නැහැ. මේන් තොර වෙන ලෝකයකුත් නැහැ. දන් දීමෙන් වැඩක් නැහැ. අප උපස්ථාන කිරීමෙන් වැඩක් නැහැ. යහපත් ලෙස තැන්පත් කරනවයි කියන පිනක් දකින්ට නැහැ. යම් කෙනෙක් තව පුරුෂයෙකුව මරනවා නම්, තව කෙනෙකුගේ හිස ගසා දමනවා නම්, ඒ කවුරුවත් තව කෙනෙක්ව නසන්නේ නැහැ. ඒක සත් ආකාර වූ ධාතු ඇති මේ ශරීරයේ සිදුරු අතරින් ආයුධයක් ගියා විතරයි. මේ ජීවාත්මය කියන්නේ සිඳින්ට බිඳින්ට පුළුවන් දෙයක් නොවේ. මේ ජීවාත්මය අටපට්ටම් උන වටකුරු පන්දුවක් වගේ දෙයක්. යොදුම් 500ක උස තියෙනවා. කවුරුනම් ඒ ජීවාත්මය වනසන්න සුදුසු වෙයිද? මේක නූල් බෝලයක් වගේ එකක්. මේක විසිකල විට ලෙහි ලෙහි යනකල් විතරයි යන්නේ. මේ ජීවාත්මයත් එහෙම දෙයක් තමයි. මේක ලෙහි ලෙහි යනකල් විතරයි යන්නේ. ඒක මේ වගේ දෙයක්. ඔන්න කෙනෙක් ගමකින් පිටත් වෙලා වෙන ගමකට යනවා. අන්න ඒ වගේ තමයි. ඒ ජීවාත්මය වෙනත් කයකට මාරු වෙලා යනවා. ඒක මේ වගේ දෙයක්.
ඔන්න කෙනෙක් ගෙදරකින් පිටත් වෙලා වෙන ගෙදරකට යනවා. අන්න ඒ වගේ තමයි. ඒ ජීවාත්මය වෙනත් කයකට මාරු වෙලා යනවා. යම් අනුවණෙක් වුණත්, පඬිතෙක් වුණත්, ඒ අය කවුරුත් මහා කල්ප 84 ලක්ෂයක් සංසාරයේ ගෙවලා ඉවරුණාට පස්සේ මේ දුක් අවසන් වෙලා යන්නේ. මේ සත්වයන්ගේ සැපතුක් ද්‍රෝණයකින් හරි කුල්ලකින් හරි මැනපු දෙයක් වගේ තියෙන්නේ. ඕවා ඔක්කොම දැනගන්නේ අවබෝධ කරපු අය විතරයි. අනෙක් සියලු දෙනාම බලවත්ව මුලා වෙලා ඉන්නේ. මං ඉස්සර ඔන්න ඔය වගේ මිත්‍යා දෘෂ්ටියක් දරපු කෙනෙක්. බලවත්ව මුලා වෙලා මෝහයෙන් වැහිලා හිටියේ. දුස්සීල වෙලා හිටියේ. කෑදර වෙලා හිටියේ. අනුන්ට නිନ୍ଦා අපහාස කර කර හිටියේ. තව 6 මාසයක් යන්න කලින් මගේ මරණය සිද්ධ වෙනවා. එතකොට ඒකාන්තයෙන්ම කටුක වූ භයානක දුක් ඇති නිරේටයි මම වැටෙන්නේ. ඒ නිරයේ කොන් හතරක් තියෙනවා. දොරවලුත් හතරක් තියෙනවා. ඒවා කොටස් වශයෙන් ගානට බෙදලායි තියෙන්නේ. වටේටම තියෙන්නේ යකඩ පවුරක්. වහලා තියෙන්නේ යකඩ පියනකින්. ඒ අවීචි මහා නරකාදී ඇවිලෙන ගිනිදැල් හරිම සැරයි. ඒ යකඩ භූමියේ හැමතිස්සෙම යොදුන් 100ක් පුරාවට ගිනිදැල් පැතිරලා තියෙනවා. මහරජතුමනි, ඒ නිරේ අවුරුදු ලක්ෂයක් පැහිලා ගෙවුනාම එකපාරට මහා ශබ්දයක් ඇහෙනවා. එහි විඳවන්න තියෙන ආයුෂ ප්‍රමාණය අවුරුදු කෝටි ලක්ෂයක් වෙනවා. ඔය එහෙ තියෙන ආයුෂ ප්‍රමාණයයි. යම් කෙනෙක් කෝටි ලක්ෂයක් අවුරුදු නිරේ පැහිලා දුක් විඳිනවා නම් ඒ ඔක්කොම අය මිත්‍යා දෘෂ්ටික උදවිය. දුස්සීල උදවිය. ආර්යයන් වහන්සේලාට නිന്ദා අපහාස කරපු උදවියයි. මං ඒ මහා නිරේ දීර්ඝ කාලයක් තිස්සේ දුක් විඳින්ටයි නියම වෙලා තියෙන්නේ. මං කරගත්තු පව්වල විපාක තමයි. ඒ නිසා මං බලවත් ශෝකයකින් ඉන්නේ. සතුරන් දමනය කරන රට දියුණු කරන මහරජතුමනි, මේ අසනු මැනව ඔබට යහපතක්ම වේවා. මහරජතුමනි, මට උත්තරා කියලා දුවක් ඉන්නවා. ඈ පින්කම් කරනවා. නිති පන්සිල් රකින්නවා. පොහොයට උපෝසත සිල් රකින්නවා. සීල සංවරයෙන් යුක්තයි. දන් පෑන් බෙදනවා. මිහිරි වචන කියනවා. මසුරු නෑ. ඈ සිල්පද කඩාගන්නේ නැතුව හික්මෙනවා. අනෙක් පවුල්වලටත් මොලොක් කෙනෙක්. ඒ වගේම ඈශ්‍රීමත් සාක්‍ය මුනීන්ද්‍ර වූ සම්බුදුරජාණන් වහන්සේගේ උපාසිකාව. සිල්වත් භික්‍ෂුන් වහන්සේ නමක් ගමට පිණ්ඩපාති වැඩිය. නෙත් සඟල බිමට යොමාගෙන හොඳ සිහියෙන් යුතුව ඉඳුරං රැකගෙන සංවරවයි වැඩියේ. ගෙපිලිවෙලින් පිඳුසිඟා වඩිද්දී ඒ නිවසටත් වැඩිය. මහරජතුමනි, ඔබට යහපතක් වේවා. උත්තරා අර භික්‍ෂුන් වහන්සේව දැක්කා. ඕ පුරවපු පැන් බඳුනකුයි මිහිරි කැවුමොත් ඒ භික්‍ෂුවට පූජා කළා. ස්වාමීනි, මගේ පියාණන් කලුරිය කළා. ඔහුට මේ පින පැමිණේවා කියලා කිව්වා. ඒ පින් දීපු මොහොතේම මට ඒ පුණ්‍ය විපාක ලැබුණා. වෙසමුනි රජ්ජුරෝ වගේ මං කැමති කැමති විදියට සැප අනුභව කරනවා. සතුරන් දමනය කරන රට දියුණු කරන මහරජතුමනි, මෙය අසනු මැනව. දෙවියන් සහිත ලෝකයාට අග්‍ර වෙන්නේ බුදුරජාණන් වහන්සේ කියලයි කියන්නේ. රජතුමනි, අඹුදරුවන් සමගම ඔබේ බුදුරජාණන් වහන්සේව සරණ යන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි ඒ අමා නිවන ස්පර්ශ කරන්නේ. රජතුමනි, අඹුදරුවන් සමගම ඔබේ ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න. ආර්ය මාර්ගයේ ගමන් කරන 4 දෙනෙක් ඉන්නවා. ඵලයේ පිහිටලා ඉන්න 4 දෙනෙක් ඉන්නවා. මේ තමයි ඍජු සිත් ඇති ප්‍රඥාවන්ත, සීලවන්ත, සමාහිත සිත් ඇති ආර්ය සංඝ රත්නේ.
රජතුමනි අඹදරුවන් සමගම ඔබේ ආර්ය සංඝරත්නයේ සරණ යන්න ඉක්මනින්ම සතුම් මැරීමෙන් වළකින්න ලෝකෙහි සොරකම් කිරීම දුරු කරන්න මත්පැන් බොන්න එපා බොරු කියන්නත් එපා තම බිරිඳ සමගින් පමණක් සතුටු වන්න පින්වත් යක්ෂය ඔබ මගේ යහපත කැමති කෙනෙක් පින්වත් දෙවිය ඔබ මට හිත කැමති කෙනෙක් මං ඔබේ වචනය කරනවා ඔබ මගේ ආචාර්යවරයා වෙන්න මං බුදුරජාණන් වහන්සේව සරණ යනවා අනුත්තර වූ ශ්‍රී සද්ධර්මයත් නරෝත්‍රමයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයත් මං සරණ යනවා ඉක්මනින්ම සතුම් මැරීමෙන් වළකිනවා ලෝකෙහි සොරකම් කිරීම දුරු කරනවා මත්පැන් බොන්නේ නැහැ බොරු කියන්නෙත් නැහැ තම බිරිඳ සමගින් පමණක් සතුටිනවා මං බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි සිත් අලවාගෙන ඉන්නේ මහා වාතයක් අමාගෙන ඇවිදින් බොල්වි ගහගෙන යනවා වගේ වේගවත් සැඩපහරක් තිබෙන ගංගාවේ තන රොඩු ගහගෙන යනවා වගේ මං ඔය පවිතු මිත්‍යා දෘෂ්ටි වමනේ කරලා දානවා මෙහෙම කියපු සුරට්ට රජතුමා ඒ පාපි ආකල්ප වලින් වැළකුණා භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කළා රත්තේට නැගලා පෙරදිග දිසාවට ගියා තුන්වැනි නන්දක ප්‍රේත වස්තුවයි එම්බා රේවති නුඹ පාපී කෙනෙක් දන් නොදෙන කෙනෙක් ටිට අපායේ දොර විවෘත වුණා දැන් ඉතින් නැගිටපන් දුගතියේ ඉපදුනාම නිරාදුකින් පිලිපිලි නිරිසතුන් තීව ඇදගෙන යන්නේ යම් තැනකටද එතැනට අපි තීව අරගෙන යනවා ඒ යක්ෂයෝ දෙන්නාම යම දූතයෝ ඇස් ගෙඩි ලේ පාටයි ඔවුන් රේවතීට එහෙම කියලා වෙන වෙනම රේවතීගේ අත්වලින් අල්ලා ගත්තා තෞසිසා දිව්‍ය ලෝකේ දිව්‍ය පිරිස ළඟට ගියා හිරු රැස් වගේ සිත් කලුයි ප්‍රභාස්වරයි සුන්දරයි රත්තරන් දැලෙන් නිර්මිතයි සූර්ය රැස් වගේ බබලන දිව්‍ය ජනයා පිරුණු මේ විමානය කාගේද සුවඳ සඳුන් තැවරු සිරුරු ඇති දිව්‍ය අප්සරාවන් නිසා ඒ විමානයේ ඇතුළතත් පිටතත් ලස්සන වෙනවා හිරු මඩලේ එළියට සමාන එළියක් ඒ විමානයෙන් විහිදෙනවා දෙව්ලෝ ඉපදිලා මේ විමානයට ඇවිදින් සතුටු වෙන කෙනා කවුද බර්නස් නුවර උපාසකෙක් හිටියා එයාගේ නම නන්දිය ලෝභකමක් නැ දානපති කෙනෙක් ඉල්ලන්න සුදුසු කෙනෙක් මේ දිව්‍ය ජනයා පිරුණු හිරු රැස් වගේ බබලන විමානය අන්න එයාගේ සුවඳ සඳුන් තැවරු සිරුරු ඇති දිව්‍ය අප්සරාවන් නිසා ඒ විමානේ ඇතුළතත් පිටතත් ලස්සන වෙනවා හිරු මඩලේ එළියට සමාන එළියක් ඒ විමානෙන් විහිදෙනවා දෙව්ලොව ඉපදිලා මේ විමානෙට ඇවිදින් සතුටු වෙන කෙනා යා තමයි හා මන් තමයි ඒ නන්දියගේ බිරිඳ ඒ සියලු පවුල් වලටම ඉසුරුමත් ගෘහණිය උනේ මමයි මන් දැන් ඒ ස්වාමියාගේ විමානේ තමයි ඉන්න කැමති. නිරේනම් මන් දකින්නවත් පතන්නේ නැහැ. එම්බා පාපී තැනැත්තිය. අර තියෙන්නේ තිගේ නිරයයි. තී මනුස්ස ලෝකයේදී කිසි පිනක් කළේ නැහැ. මසුරු අය, අනුංග කුපිත කරවන අය, පවිතු ජීවිත ඇති අය දෙවියන් එක්ක එකතු වෙලා ඉන්න වාසනාව ලැබෙන්නේ නැහැ. මොනවාද මේ අසුචි මෝත්‍රා මහ ජරාවනේ පෙනෙන්නේ මොකද්ද මේ ගඳ මේ හමාගෙන අසුචි ගඳ මොකද්ද එම්බා රේවති මේක තමයි සංසවක කියලා නිරය මේක ජඹුරයි මිනිසුන් 100කට වඩා ජඹුරයි යම් තැනක අවුරුදු 1000ක් දී පැහැෙනවාද මේ එතන තමයි
ඇයි මං කයෙන් වචනේ මනසින් නරක දේවල් කරලා තියෙනවද? සියයක් පුරුෂයන්ගේ ජඹුර ඇති සංසවක නිරේ පැහෙන්ට මං කළ වරද කුමක්ද? ශ්‍රමණයන් වහන්සේලා බ්‍රාහ්මණයන් තව අනෙකුත් යාචකයන් වගේ උදවියට තී බොරුවෙන් වංචා කළා. ඒ පාපේ රැස්කලේ තීනව. එම්බා රේවති ඒ නිසයි තිටමේ සියක් පුරුෂයන් ගැඹුරු ඇති සංසවක නිරේ ලැබුණේ. දැන් ඉතින් දහසක් අවුරුදු තී මෙහි පැහැවි. එහි අත් කපලා දානවා. පාදත් කපලා දානවා. කනුත් කපලා දානවා. නාසාත් කපලා දානවා. ඒ වගේම කපුටන් රංචු ගැහිලා තුඩෙන් විද විද මස් කනවා. අනේ මාවත් ආපසු මනුෂ්‍ය ලෝකෙට අරගෙන යන්න. මං වැඩි වැඩියෙන් පින් කරනවා. දන් දෙනවා. චරිතවත් වෙනවා. සීල් රකින්නවා. ඉඳුරන් දමණය කර ගන්නවා. යමක් කරලා සැපවත් වෙනවා නම් පසුතැවෙන්නේ නැත්නම් අන්න ඒ පින් කරනවා. තී ඉස්සර ප්‍රමාද වුණා. දැන් ඉතින් වැළපියම්. තමන් කරපු දේවල් වලට අනුව තමයි විපාක විඳින්න ලැබෙන්නේ. දිව්‍ය ලෝකයෙන් මනුෂ්‍ය ලෝකයට ගිහින් මං ඔය කරුණ ගැන ආසද්දි කවුරු නම් උත්තර දෙවිද? දඬුමුගුරු අත්තල සිල්වතුන්ට දන් දෙන්න ඕන. වස්ත්‍ර පූජා කරන්න ඕන. සෙනසුන් දෙන්න ඕන. දන්පැන් පූජා කරන්න ඕන. ඔය මසුරු උදවිය කිපෙන උදවිය පවිත්‍ර වූ ගති ඇති උදවිය දෙව්ලොව යන්නේ නෑ කියලා කවුරු නම් කියාවිද? ඒකාන්තයෙන්ම මම මේ ලෝකයෙන් චුත වෙලා මනුස්ස ලෝකෙ උපදිනවා. එතකොට මං අනුන් විසින් මගෙන් ඉල්ලන්ට සුදුසු කෙනෙක් වෙනවා. සිල්වත් වෙනවා. දන් දෙනවා. චරිතවත් වෙනවා. සිල්වත්ව ඉන්ද්‍රිය දමණයෙන් යුක්ත වෙනවා. වැඩියෙන් පින් කරනවා. දුෂ්කර මන්මාවත්වල ඒ දඬු පාලම් හදනවා. ගස්වැල් රෝපණය කරනවා. පින්තාලි හදනවා. පෑන්පකුණු හදනවා. සතුටු සිතින්මයි මං ඒවා කරන්නේ. එතකොට මං තුදුස්වක වසලොස්වක අටවක පාටිහාරිය පක්ෂයේ පෝයවල් වල මං අටසිල් සමාදන් වෙනවා. මං හොඳට උපෝසතේ රකින්නවා. හැමදාම සිල්වත්ව සංවර වෙනවා. දන් දෙන්න පමා වෙන්නේ නැහැ. දැන් මං පින්වල විපාක ඇස් දෙකෙන්ම දැක්කා. ඔය විදියට රේවති නන් දොඩවන්න පටන් ගත්තා. හොඳටම තැති අරගෙන බියෙන් සැලෙන්න උනා. එතකොට යමපල්ලන් රේවතිගේ දෙපයින් අල්ලා යටිකුරු කළා. ගෝර වූ සංසවක නිරයට හෙළුවා. මං ඉස්සර හරිම මසුරුයි. ශ්‍රමණ බ්‍රාහ්මණින්ට මං හරියට බැන වදිනවා. බොරු කී කියා ස්වාමියාව රවටනවා. දැන් මං මේ භයානක වූ සංසවක නිරයට වැටලා පැහැනවා. හතරවෙනි රේවති ප්‍රේත වස්තුවයි. ස්වාමීනි, මට මහ විශාල උක්වණයක් පහළ වෙලා තියෙනවා. මේක නම් ලොකු පුණ්‍ය ඵලයක්. ඒ වුණාට දැන් ඒක මගේ පාවිච්චියට ලැබෙන්නේ නැහැ. මේ මොන වගේ කර්මයක විපාකයක්ද කියලා පැවසුව මැනව. උග්ගසක් කන්ට ඕනේ කියලා මම යම්කිසි උත්සාහයක් ගන්නවා තමයි. මං එහෙම අනුභව කරන්න ඕන කියලා උත්සාහ කරද්දි ඇතිවෙන්නේ මහන්සියක්මයි. කොළවලට මාව කැපෙනවා. එතකොට මගේ ශරීර ශක්තිය නැතු යනවා. දුකටපත් වෙනවා. මං වැළපෙනවා. මේ විපාකේ මට ලැබුණේ මොන පාප කර්මයක් නිසාද? මං හොදටම වෙහෙසටපත් වෙලා බිම ඇදගෙන වැටෙනවා. තද අවුවෙන් රත්තුණු පොළවේ මාළුවෙක් වගේ දඟලනවා. මං වැළපෙනකොට ඇස්වලින් කඳුළු ගලාගෙන යනවා. ස්වාමීනි, මේ විපාකේ මට ලැබුණේ මොන කර්මයක් නිසාද කියලා පැවසුව මැනව. මං පුදුමාකාර බඩගින්නකින් ඉන්නේ. මට කලන්තේ, පිපාසයි,
අධික පිපාසෙන් දුක් විඳින මම් මිහිරි සැපක් නම් විඳලා නැහැ. ස්වාමීනි මං ඔය කාරණේ ගැනයි අහන්නේ. මට මේ උක්‍රසය පාවිච්චි කරන්නට ලබා ගන්නේ කොහොමද? ඔය ඇත්ත පෙර ජාතියකදී මිනිස් ලෝකේ ඉන්න කාලේ තමන්ගේ අතින් පව් කෙරලා තියෙනවා. මං දැන් ඔබට මේ විස්තරය කියන්නම්. ඔබ ඒක අහලා මෙන්න මේ විදියට දැනගන්න ඕන. ඔය ඇත්ත උක්දණ්ඩක් හපහපා ගියා. එතකොට ඔබේ පිටිපස්සෙන් තව පුරුෂෙක් ඔබත් එක්කම ආවා. ඒ තැනත්තා උක්‍රසේ ලබා ගන්නට බොහොම කැමති වෙලා ඔබට කතා කළා. එතකොට ඔබ ඔහුට කිසිම දෙයක් නොකියා හිටියා. ඔබ මොකවත් නොකියා ඉන්නකොට ඔහු ඔබෙන් උක්දණ්ඩක් ඉල්ලා සිටියා. ආර්ය පුත්‍රය, උක්දණ්ඩක් දෙනු මැනව කියලා. ඔබ එතකොට පිටිපස්සෙන්මයි ඔහුට උක්දණ්ඩ දුන්නේ. අන්නේ කර්මයේ විපාකය තමයි මේ. දැන් ඉතින් ප්‍රේතය, ඔබත් පිටිපසින් හැරිලා උක්දණ්ඩ ගන්න ඕන. එහෙම අරගෙන ඇතිතා කණ එකයි තියෙන්නේ. එතකොට ඒකෙන් ඔබට සතුටක් ඇති වේවි. තුටු පහට වෙලා ඔද වැඩුණු සිතින් ප්‍රමුදිතව ඉන්න පුළුවන් වේවි. ඒ ප්‍රේතයා ගිහින් පිටිපස්ස හැරලා උක්දණ්ඩු ගත්තා. අරගෙන ඇති පදමට කෑවා. ඒකෙන් ඔහුට සතුටක් ඇති වුණා. තුටු පහට වුණා. ඔද වැඩුණු සිතින් ප්‍රමුදිතව ඉන්න පුළුවන් වුණා. පස්වෙනි උච්ච ප්‍රේත වස්තුවයි. හිමාල පර්වතයේ පැත්තේ සවත කියලා නුවරක් තියෙනවා. එහි රාජපුත්‍රවරු කුමාරවරු දෙදෙනෙක් හිටියා කියලා මං අහලා තියෙනවා. ඔවුන් කාම සම්පත්වලම ප්‍රමාද වුණා. කාමාස්වාදයෙන්ම විඳිමින් සතුටු වුණා. ඒ ජීවිතයේදී ලැබුණු සැපේට ගිජු වෙලා ගියා. අනාගත ජීවිතවලත් හොඳින් සිටින්න ඕන කියන කරුණ දැක්කේ නැහැ. ඔවුන් මිනිස් ලොවින් චුත වුණා. පරලොවදී ප්‍රේත ලෝකයට ගියා. ඔවුන් ඒ කලින් ජීවිතයේදී තමන් විසින් කරගත්තු පාප කර්ම නිසා නොපෙනෙන ශරීර ඇතිව ඉඳගෙන මේ නුවර ආසන්නයේම මේ විදියට කෑ ගසන්න වුණා. අයියෝ, අපිට දන් දෙන්න ඕනෑ තරම් වස්තුව තිබුණා. දන්පැන් පිළිගන්ට සුදුසු බොහෝ ආර්යයන් වහන්සේලා වැඩ සිටියා. අපිට සැප ලබා දෙන සුළු පිනක්වත් කරගන්නට බැරි වුණා. අපි යම්කිසි කර්මයක් නිසා ඒ රාජකුලයෙන් චුත වෙලා මේ බඩගින්නෙන් පිපාසයෙන් පීඩා විඳ විඳ ඉන්න පෙරේත ලෝකෙ ඉපදුනා. ආයේ ඉතින් මීට වඩා පවක් තියෙනවාද? අපි මනුස්ස ලෝකයේදී හිටියේ හාම් පුතාල වෙලා. නමුත් පෙරේත ලෝකෙදී අපි හාම් පුතාල නොවේ. උසස් මනුස්ස ආත්මෙන් චුත වෙලා හීන වූ පෙරේතයෝ වෙලා බඩගින්නෙන් පිපාසෙන් ඇවිද ඇවිද යනවා. සැප සම්පත් වලින් මත් වෙලා හිටපු නිසායි මේ ආදීනවේ හටගත්තේ. මේක තේරුම් ගත්ත මනුස්සයා සැප සම්පත් වලින් හිතට ගන්න එක දුරු කරන්න ඕන. එතකොට දෙව්ලෝට යනවා. කය බිඳී මැරුණට පස්සේ ඒ නුවණැති කෙනා දෙව්ලෝ උපදිනවා. හයවෙනි කුමාර ප්‍රේත වස්තුවයි. පෙර කරපු කර්මයෙන්මයි මේ සැප විපාක ලැබෙන්නේ. නමුත් මේ සිත්කලු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශවලට ඔහුගේ සිත යට වෙනවා. ස්වල්ප නොවන නැටුම්, ගැයුම්, කම්සුව, කෙලිසෙල්ලම් වලින් සතුටු වෙවි ඉඳලා, උයන්වල විනෝද වෙවි ඉඳලා රජගහ නුවරට ඇතුළු වෙනවා. එතකොට ඔහු සුනෙත්ත නම් වූ පසේබුදු ඍෂිවරයාණන්ව දැක්කා. උන්වහන්සේ දමණය වෙලා ඉන්නේ. ඒ සිත සමාහිතයි, අල්පේච්ඡයි, වරදට ලැජ්ජයි, පාත්‍රයට ලැබුණු දෙයකින් සතුටු වෙනවා. ඉතින් ඔහු ඇතා පිටින් බැස්සා. ස්වාමීනි, පිණ්ඩපාතේ ලැබුණාද කියලා ඇහුවා. උන්වහන්සේගේ පාත්‍ර අතටගත් ඒ රාජකුමාරයා තද බිම් ප්‍රදේශයක පාත්‍රය පොළවේ ගැහුවා. හිනාවෙවි ඉවත් වෙලා ගියා.
ඒ භික්ෂුව මං කිතව රජුරන්ගේ පුතා තමුසේ මට මොනවා කරන්නටද ඒ දරුණු පාප කර්මේ විපාකක් ඒ විදිහටම කටුකයි ඊට පස්සේ රාජ පුත්‍රයා නිරේ ගිහිල්ලා කොයි විදිහටද දුක් වේදනා වින්දේ පව්කම් කරපු ඔහු නිරේ ඉපදිලා දුක් විඳපු අවුරුදු ගණන මෙහෙමයි 84000ක් අවුරුදු ගණන 6න් වැඩි කරලා ගත්තු අවුරුදු නහුත ගන්නක් ඔහු බොහොම දුක් විඳා ඒ අඥාන පුද්ගලයාව උඩු අතට නිරේ පැහුණා යටිකුරු අතටත් නිරේ පැහුණා වම් ඇලෙන් ඉඳගෙනත් නිරේ පැහුණා දකුණු ඇලෙන් ඉඳගෙනත් නිරේ පැහුණා උඩු අතට පාද ඇතිව ඉඳගෙනත් නිරේ පැහුණා බොහෝ කාලයක් නිරේ පැහුණා අවුරුදු දහස් ගණන් ගොඩාක් අවුරුදු ගණන් අවුරුදු නහොත ගණන් ඒ පව කරපු අඥානය ඒ නිරේ අතිශයම බලවත් දුකටපත් වුණා කේන්ති යන උදවිය කෙරෙහි කිසි දවසක නොකිපෙන යහපත් ගති පැවතුම් තියෙන ඒ මුනිවරයාණන් අට කරදර කරලා පවකම් කරලා තමයි ඔය ආකාරයේ කටුක දුක් දොන්නස් විඳින්නේ ඒ පුද්ගලයා බොහෝ අවුරුදු ගණනක් බොහෝ දුක් විඳ විඳ ඉඳලා එයින් චුත වුණා ඊට පස්සේ පිපාසයෙන් බඩගින්නෙන් වේදනා විඳින පෙරේතෙක් වුණා සැප සම්පත් වලින් මත් වෙලා හිටපු නිසායි මේ ආදීනව හටගත්තේ මේක තේරුම් ගත්ත මිනිස්සයා සැප සම්පත් වලින් හිතට ගන්න එක දුරු කරන්න ඕන නියතමානී බව ඇති කර ගන්න ඕන යම් කෙනෙක් බුදුවරයන් වහන්සේලා කෙරෙහි ගෞරවයෙන් යුක්ත නම් ඒ කෙනාට මේ ජීවිතයේදීම ප්‍රශංසා ලැබෙනවා ඒ ප්‍රඥාවන්ත කෙනා කය බිඳි මරණින් මතු දෙව්ලොව උපදිනවා හත්වෙනි රාජපුත්ත ප්‍රේත වස්තුවයි අසුචි වලින් ගොඩට ඇවිදින් දීන විදියට ඉන්න ඔබ කවුද මොන වගේ පාප කර්මයක්ද ඔබ කළේ මං කොහොමද සැකක් නැතුව ඔබ විශ්වාස කරන්නේ අනේ ස්වාමීනි මං පෙරේතෙක් දුකටපත් වෙලා ඉන්නේ පෙරේත ලෝකෙ ඉපදිලා ඉන්නේ පව්කම් කරලා පෙරේත ලෝකෙට ඇවිල්ලා ඉන්නේ ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කරගත්තේ මොන වගේ කර්මයක විපාකයක් නිසාද මේ වගේ දුකටපත් උනේ මගේ ගෙදර ආවාසේ භික්ෂුවක් හිටියා හරිම ඊර්ෂ්‍යයි දායක පවුල් වලට මසුරුයි මගේ ගෙදර ගැනමයි හිත බැසගෙන තියෙන්නේ කෑදරයි සිල්වතුන්ට ගරහනවා මං ඇහුවේ ඒ භික්ෂුවගේ වචන ඉතින් මං සිල්වත් භික්ෂුන් වහන්සේලාට නිନ୍ଦා අපහාස කළා අන්නේ කර්මයේ විපාකයෙන් තමයි එහෙන් චුත වෙලා පෙරේත ලෝකෙට ආවේ මිතුරෙකුගේ වෙස්ෙන් ඔබත් එක්ක කුළුපඟ වෙලා හිටපු ඒ මිතුරු නොවන භික්ෂුවක් ඇද්ද ඒ අඥාන පුද්ගලයා කය බිඳුනට පස්සේ පරලොව ගියේ මොන වගේ උපතකටද ඒ පව කරපු ශ්‍රමණ ප්‍රේතයාගේ ඔළුව උඩ තමයි මං ඉන්නේ ඒ තැනැත්තා දැන් පෙරේත ලෝකේ ජීවත් වෙන්නේ මගේ ගෝලෙක් හැටියටයි ස්වාමීනි මගේ භෝජනේ මේකයි අනෙක් උදවිය වැසිකිලි කරද්දි ඒ අසුචි මං කනවා මං වැසිකිලි කරද්දි මගේ අසුචි තමයි ඒ ශ්‍රමණ පෙරේතයා කන්නේ අටවෙනි ගූතකාදක ප්‍රේත වස්තුවයි අසුචි වලින් ගොඩට ඇවිදින් දීන විදියට ඉන්න ඔබ කවුද මොන වගේ පාප කර්මයක්ද ඔබ කළේ මං කොහොමද සැකක් නැතුව ඔබ විශ්වාස කරන්නේ අනේ ස්වාමීනි මං පෙරේතියක් දුකටපත් වෙලා ඉන්නේ පෙරේත ලෝකෙ ඉපදිලා ඉන්නේ පව්කම් කරලා පෙරේත ලෝකෙට ඇවිල්ලා ඉන්නේ ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කරගත්තේ මොන වගේ කර්මයක විපාකයක් නිසාද මේ වගේ දුකකටපත් උනේ මගේ ගෙදර ආවාසේ භික්ෂුවක් හිටියා හරිම ඊර්ෂ්‍යයි දායක පවුල් වලට මසුරුයි මගේ ගෙදර ගැනමයි හිත බැසගෙන තියෙන්නේ
කෑදරයි සිල්වතුන්ට ගරහනවා මං ඇහුවේ ඒ භික්ෂුවගේ වචන ඉතින් මං සිල්වත් භික්ෂුන් වහන්සේලාට නිନ୍ଦා අපහාස කළා අන්නේ කර්මයේ විපාකයෙන් තමයි එහෙන් චුත වෙලා පෙරේත ලෝකෙට ආවේ මිතුරුකගේ වේසෙන් ඔබත් එක්ක කුළුපඟ වෙලා හිටපු ඒ මිතුරු නොවන භික්ෂුවක් ඇද්ද ඒ අඥාන පුද්ගලයා කය බිඳුනට පස්සේ පරලෝකයේ මොන වගේ උපතකටද ඒ පව කරපු ශ්‍රමණ පෙරේතයාගේ ඔළුව උඩ තමයි මං ඉන්නේ ඒ තනත්තා දැන් පෙරේත ලෝකේ ජීවත් වෙන්නේ මගේ ගෝලෙක් හැටියටයි ස්වාමීනි මගේ භෝජනේ මේකයි අනෙක් උදවිය වැසිකිලි කරද්දී ඒ අසුචි මං කනවා මං වැසිකිලි කරද්දී මගේ අසුචි තමයි ඒ ශ්‍රමණ පෙරේතයා කන්නේ නවවෙනි ගූත කාදක ප්‍රේත වස්තුවයි ඔයාලගේ ඇඟේ නූල් පොටක් නැහැ හරිම විරූපී කෙට්ටුයි නහරවැල් පෑදිලා තියෙනවා ඉලෑට ඉලිප්පිලා තියෙනවා කෙට්ටු සිරුරක් මෙතන ඉන්න ඔය පිරිස කවුද අනේ ස්වාමීනි අපි මේ දුකේ වැටලා ඉන්නේ අපි යම ලෝකේ උපම් පෙරේතයෝ අපගේ අතින් පව්කම් කෙරලා තමයි මනුස්ස ලෝකෙන් පෙරේත ලෝකෙට ගියේ ඔයාලා විසින් කයෙන් වචනෙන් මනසින් මොන වගේ පවද්ද කරගත්තේ මොන වගේ කර්මයක විපාකයක් නිසාද මිනිස් ලෝකෙන් පෙරේත ලෝකෙට ආවේ ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී පින්තොටුවල් වලක්වලා නොතිබෙද්දී අපි ඔවුන්ට දන් නොදීපු නිසා අඩමසක් තිස්සේ පිපාසෙන් ඇවිද ඇවිද යනවා දන් පෑන් වලට දෙන්න දේවල් තිබෙද්දී තමන්ට පිහිට වෙන පින්කම් අපි කරගත්තේ නැහැ අපට හරියට පිපාසය හැදෙනවා එතකොට අපි නදියට යනවා අපට නදියේ පෙනෙන්නේ වතුර සිඳී ගිය වැලි තලාවක් වගේ රස්නේ වැඩි නිසා අපි ගස් සෙවණට යනවා එතකොට ඒ අවුව ගහ යටට එනවා සුළඟ හමනකොට මහා ගිනි රස්නකින් ඒ සුළඟ හමන්නේ අපිව පුච්චගෙනයි අනේ ස්වාමීනි අපට මේ දුක ලැබෙන්න සුදුසුයි අපි ඔයිටත් වඩා පව් කරලා තියෙනවා අපි බඩගින්දර උහුල ගන්න බැරුව ආහාර ටිකක් කන්නට ආසාවෙන් බොහෝ යොදුන් ගණන් දුර යනවා අපිට ලැබෙන්නේ නැහැ අන්තිමේදී නවතිනවා අයියෝ මේ පින් නැතිකමමයි අපි කෑම බීම නැතිකම නිසාම පීඩා විඳිනවා සිහිසන් නැතිව ඉන්නවා විරාන්ත වෙලා අපිව බිම ඇදගෙන වැටෙනවා උඩු අතටත් වැටෙනවා යටි කුරුවත් වැටෙනවා ඒ ගිය ගිය දන පීඩාව නිසාම බිම ඇදගෙන වැටෙනවා එතකොට අපි වේදනාවෙන් ඔළුවට පපුවටත් ගහ ගන්නවා අයියෝ අපේ මේ පින් නැතිකමමයි ස්වාමීනි මේ විඳින දුකටත් ඒටත් වඩා පෞකාර දුක් විඳින්නටත් අපි සුදුසුයි දානමානවලට දෙන්න තරම් අපට වස්තුව තිබිලත් Tamanට පීඩක් ලැබෙන පින් කරගත්තේ නැහැ ඒ අපි මේ පෙරේත ලෝකයෙන් චුත වෙලා ආයමත් මනුෂ්‍ය ජීවිතයක් ලැබුවට පස්සේ සම්මාදම් ඉල්ලන අයගේ අදහස් තේරුම් ගන්නවා සිල්වත් වෙනවා බොහෝ කුසල් රැස් කර ගන්නවා දසවෙනි ඝන ප්‍රේත වස්තුවයි දැන් ඔබ නිරිසතුන්ව දැකලා තියෙනවා තිරිසන් අපායත් දැකලා තියෙනවා පෙරේතයන් අසුරයන් දැකලා තියෙනවා ඒ වගේම දෙවියන් මිනිසුන් දැකලා තියෙනවා තම තමන්ගේ කර්ම විපාක තමන්ම දැකලා තියෙනවා මං දැන් ඔබ කවුරුත් නොදුටු පාටලිපුත්‍ර නගරයටයි එක් කරගෙන යන්නේ එහෙ ගිහිල්ලා පින් දහම් කරන්න පින්වත් යක්ෂය ඔබ මගේ යහපත කැමති කෙනෙක් පින්වත් දෙවිය ඔබ මට හිත කැමති කෙනෙක් මං ඔබේ වචනය කරනවා ඔබ මගේ ආචාර්යවරයා වෙන්න මං නිරිසතුන්ව දැකලා තියෙනවා තිරිසන් අපායත් දැකලා තියෙනවා පෙරේතයන් අසුරයන් දැකලා තියෙනවා ඒ වගේම දෙවියන් මිනිසුන් දැකලා තියෙනවා තම තමන්ගේ කර්ම විපාක තමන්ම දැකලා තියෙනවා මං බොහෝම පින් කරගන්න ඕන 11 වෙනි පාටලිපුත්ත ප්‍රේත වස්තුවයි ඔබ
ඔබ මේ පොකුණ නම් හරිම ලස්සනයි සමයි ලස්සනට ඌරු තියෙනවා ගොඩාක් වතුර පිරලා තියෙනවා හොඳට මල් පිපිලා තියෙනවා බම්බර් රංචු හැමතැනම ඉන්නවා සිත්කළු පොකුණ ඔබට ලැබුණේ කොහමද ඔබ මේ අඹ වනයත් හරිම ලස්සනයි හැම ඍතුවකම ගෙඩි හට ගන්නවා හොඳට මල් පිපිලා තියෙනවා බම්බර රංචු හැමතැනම ඉන්නවා මේ සිත්කළු උයන ඔබට ලැබුණේ කොහමද මගේ දුව දානයක් දුන්නනේ ඒ පිනෙන් තමයි අඹයි වතුරයි කැඳයි මේ සිත්කළු සීතල සෙවණයි මට ලැබුණේ මෙලෝදීම දැක්ක හැකි මේ විදිහේ කර්මයන් දකිනු මැනව දානේත් ඉන්ද්‍රිය දමනේත් සීල සංවරේත් විපාක දකිනු මැනව මන් ස්වාමි කුලේ දාසියක් වෙලා හිටියේ පස්සේ ඒ ගෙදරම ලේලිය වුණා දැන් ඒ ගෙදරම අධිපති වුණා 12 වෙනි පොක්කරණී ප්‍රේත වස්තුවයි දන් දෙන්නේ යම් දෙයක් නම් විපාක වශයෙන් ලැබෙන්නේ ඒකම නොවේ දානෙමයි දිය යුත්තේ දන් දීලා මෙලෝ පරලෝ දෙකේම දුක ඉක්මවනවා ඒ දාණයෙන් තමයි දෙලොව මිනිස් ලොව දෙව්ලොවම යන්නේ ඒ නිසා උත්සාහ කරන්න ඕනේ ප්‍රමාද වෙන්න එපා 13 වෙනි අම්බරුක්ක ප්‍රේත වස්තුවයි අපි හොඳිනුත් නරකිනුත් දීපල වස්තුව රැස් කළා දැන් ඒවා වෙන උදුවියයි පරිභෝග කරන්නේ අපි දුකටපත් වුණා විතරයි 14 වෙනි භෝග සංහරණ ප්‍රේත වස්තුවයි නිරේ පැහැන්ට අරගෙන දැන් මුළුමනින්ම අවුරුදු 60,000ක් සම්පූර්ණ වුණා කවදානම් මේ දුක් අවසන් වේවිද නිදුකාණෙනි මේ දුකේ ඉවරයක් නැහැනේ අවසානයක් කොහෙන්ද ලැබෙන්නේ වේනතෙක් මානේ මේ දුකේ ඉවරයක් නැහැ මාත් ඔබත් ওই විදියට තමයි පවු රැස් කරගෙන තියෙන්නේ. භෝග සම්පත් තිබෙද්දී අපි දුන්නේ නැහැ. අපි ගත කළේ පිරිහුණු ජීවිතයක්. දානමාන වලට ඕනෑතරම් වස්තුව තිබෙද්දිත් Tamanට පීඩ පිණිස පින් කරගත්තේ නැහැ. ඒ මං මේ පෙරේත ලෝකෙන් චුත වෙලා ආයමත් මනුස්ස ජීවිතයක් ලැබුවට පස්සේ සම්මාදම් ඉල්ලන අයගේ අදහස් තේරුම් ගන්නවා. සිල්වත් වෙනවා. බොහෝ කුසල් රැස් කරනවා 15 වෙනි සෙට්ටිපුත්ත ප්‍රේත වස්තුවයි මොකද මේ පිස්සු ඇදිලා වගේ විරාන්ත වෙච්ච සතෙක් වගේ දුවන්නේ ඇයි නිසකේම පව් කෙරලා තියෙනවා ඔබ මහා හඬින් කෑ ගහන්නේ මොකද අනේ ස්වාමීනි මං පෙරේතේ දුකටපත් වෙලා ඉන්නේ පෙරේත ලෝකේ ඉපදිලා ඉන්නේ හැම පැත්තෙම යකඩ කුළු ගෙඩි 60,000ක් ඇවිදින් මගේ ඔළුවට වදිනවා. එතකොට ඒ යකඩ කුළු ගෙඩි මගේ හිස් මුදුන චප්ප කරනවා. ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කරගත්තේ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මේ වගේ දුකකටපත් උනේ? හැම පැත්තෙම යකඩ කුළු ගෙඩි 60,000ක් ඇවිදින් ඔබේ ඔළුවට වදිනවා. එතකොට යකඩ කුළු ගෙඩි ඔබේ හිස් මුදුන චප්ප කරනවා වඩන ලද ශ්‍රද්ධාදී ඉඳුරන් තියන සුනෙත්ත පසේ බුදුරජාණන් වහන්සේව මන් දැක්කා උන්වහන්සේ කිසි බියකින් තොරව රුක්සෙවනේ භාවනා කරමින් හිටියේ මං අතමිට මොලෝලා උන්වහන්සේගේ හිස මතට පහර දීලා හිස පැලුවා ඒ කර්ම විපාකයෙන් තමයි මේ දුක මං විඳින්නේ හැම පැත්තෙම යකඩ කුළු ගෙඩි 60,000ක් ඇවිදින් මගේ ඔළුවට වදිනවා. එතකොට ඒ යකඩ කුළු ගෙඩි මගේ හිස් මුදුන චප්ප කරනවා. හැම පැත්තෙම යකඩ කුළු ගෙඩි 60,000ක් ඇවිදින් ඔබේ ඔළුවට වදිනවා නම් එතකොට ඒ යකඩ කුළු ගෙඩි ඔබේ හිස් මුදුන චප්ප කරනවා නම් නින්දිත පුරුෂය මේක ඔබට සිද්ධ වෙන්නේ තමන්ගේ ක්‍රියාවට අනුරූපවයි. 16 වෙනි සට්ටිකූට ප්‍රේත වස්තුවයි
හතරවෙනි මහා වර්ගයේ නිමාවිය. එහි පිළිවෙල උද්දානයයි. අම්බසක්කර ප්‍රේත වස්තුව, සේරිස්සක ප්‍රේත වස්තුව, පිංගල ප්‍රේත වස්තුව, රේවති ප්‍රේත වස්තුව, උච්චකාදක ප්‍රේත වස්තුව, කුමාර ප්‍රේත වස්තු දෙක, ගූතකාදක ප්‍රේත වස්තු දෙක, ඝන ප්‍රේත වස්තුව, පාටලි ප්‍රේත වස්තුව, පොක්කරණී ප්‍රේත වස්තුව, අම්බරුක්ක ප්‍රේත වස්තුව, භෝග සංහාර ප්‍රේත වස්තුව, සෙට්ටිපුත්ත ප්‍රේත වස්තුව, සට්ටිකූට ප්‍රේත වස්තුව කියලා ප්‍රේත වස්තු 16ක් ගැන කියවෙනවා. කුද්දක නිකායට අයත් ප්‍රේත වස්තු පාළි නිමාවිය. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. දසබල සීලා පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්ත අට්ඨංග මග්ග සලීලා ජින වචන නදී චිරං වහතුති. දසබලයන් වහන්සේ නැමැති සෛලමේ පර්වතයෙන් පැන නැගී අමා මහ නිවන නම් වූ මහා සාගරයේ අවසන් කොට ඇති ආර්ය අෂ්ටාංග මාර්ගයේ නම් වූ සීල් දිය ධාරින් හෙබි උතුම් ශ්‍රීමක බුද්ධ වචන ගංගාව ලෝසතුන්ගේ සසර දුක නිවාලමින් බොහෝ කල ගලා බස්නාසේක්වා. සලායතන සංයුත්තේ උද්දාන ගාතා. මේ උතුම් ගෞතම බුදු සසුනේදීම මේ ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ මැනවින් උගෙන තම තමන්ගේ නුවණ මෙහෙවා ධර්මයේ හැසිරීමෙන් ආර්ය ශ්‍රාවකයන් බවට පත්ව සතර අපා දුකෙන් සදහටම මිදෙනු කැමැති ලංකාවාසී සදහැවත් නුවණැතියන් හට වඩාත් හොඳින් තේරුම් ගැනීම පිණිස මහත් ශ්‍රද්ධාවෙන් යුතුව කුද්දක නිකායෙහි විමාන වස්තුපාලි, ප්‍රේත වස්තුපාලි ග්‍රන්ථ රත්නය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙන් ලත් සකල විපුල පුණ්‍ය සම්භාර ධර්මයන් පින් කැමැති සියල්ලෝම සතුටින් අනුමෝදන් වෙත්වා. අප සියලු දෙනාටම වහා වහා උතුම් චතුරාරි සත්‍ය ධර්මය සත්‍ය ඥාන වශයෙන්ද, කෘත්‍ය ඥාන වශයෙන්ද, කෘතක් ඥාන වශයෙන්ද අවබෝධ වීම පිණිස ඒකාන්තයෙන්ම මේ පුණ්‍ය වාසනාව උපකාර වේවා. සාදු සාදු සාදු.